आनाति पाता वेरमणि सिक्का पदं समादियामि आनाति पाता वेरमणि सिक्का पदं समादियामि अदिन्ना धाना वेरमणि सिक्का पदं समादियामि अदिन्ना धाना वेरमणि सिक्का पदं समादियामि कामी समिच्छाचारा वेरमणि सिक्का पदं समादियामि कामी समिच्छाचारा वेरमणि सिक्का पदं समादियामि मुक्ता वादा वेरमणि सिक्का पदं समादियामि मुक्ता वादा वेरमणि सिक्का पदं समादियामि सुरा मेरय मज्ज पमा दत्ताना वेरमणि सिक्का पदं समादियामि सुरा मेरय मज्ज पमा दत्ताना वेरमणि सिक्का पदं समादियामि इच्छरनेन सद्दिं पंच सीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादेत आमपन्ते समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवेन कालो अयं भदन्ता धम्मस्सवेन कालो अयं भदन्ता धम्मस्सवेन कालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य बुदुगल्लेन आरण्य सेनासने अति गौरवनीय नायक स्वामी वहांसे वन उडुवर धम्मरक्षित गौरवनीय नायक स्वामी वहांसे के नवसर ए वगे में गौरवनीय रान मुतुगल बुद्धवांस स्वामी वहांसे अतुलु ए पूजनीय वंदनीय सहोदर महासंग्रात्ने नवसर पिंगतुनि अपिट दैनुंदी मक सिद्धकला मे मुहते मे आकारें धर्म साकाच्छा में पिंकमक सिद्ध कर देने कियला एही प्रतिपालया कैटियताई मे मुहते मे धर्म साकाच्छा में पिंकम सिद्ध वेने इनसा महात्यो महात्यला यम प्रश्न मनोवारी सूदानम करगन तीयनवानम दैन ईट अवस्थाव तीयन එමයි ස්වාමීන් වහන්ස මට අවසර කියන්න මෞබිමෙන් විප්‍රවාසීව වෙසෙන ඔබ අප වෙනුවෙන් පළමු ධර්ම සාකච්ඡාව දහම් උල්පතක් ලෙසින් ධම්මඅමා වැස්සක් ලෙසින් පසුගිය දිනක ඇද හැලුණා ඒ පිරිසිදු බුද්ධ පාශිතය හැල්මේ දුවන ඔබේ මගේ පීඩිත වූ වෙහෙස කර වූ సంతානයට සිසිල් පෑන් පොදක් ලෙසින් ඉසින්නට ඒ ගම්බීර ධර්මයේ අරුත් සුගමව පහදවා ගන්නට සදහම් වැස්ස දෙවන ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අප කෙරෙහි කරුණාවෙන් අද දවසේ වැඩමවව අදාළ නම කැනට අවසරයි අතිපූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මා මහත් ගෞරවයෙන් පාදාභිවන්දනින් යුතුව පිළිගන්නවා දේරුවන් සර්ණයි සූපත් වේවා දීර්ඝායසසේ වාතක්‍රාස සදන්නේ නපුතේ සාදු සාදු දහම් සාකච්ඡාව ශ්‍රවණයට අප සූදානම් ඊට අපට අවසර ස්වාමින් වහන්සේ මම පළමු ප්‍රශ්නය යොමු කරන්න සෝතාපට්ටි සංයුක්තයේ නුවණින් මෙනෙහි කිරීම සහ අපට නිතරම ඇසෙන සතියේ සිත පිහිටුවා සිටීම යන කාරණා දෙකක්ද එසේ නැත්නම් එකක්ද
කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලිද මේ ශබ්දේ මැදිද? මේක ශබ්දේ උදාරණ බැරිද? බලන්න. උපරිම ස්ථාපිත. හරි. හරි මාත්‍ය ආයෙත් ප්‍රශ්නය අහන්නකෝ. සමාවෙන් ස්වාමීන් වහන්සේ මම ටිකක් හයියෙන් අසන්නම් ඔබ වහන්සේට. මේ ශ්‍රවණ තත්ත්වය හොඳයි ස්වාමීන් වහන්සේ. හරි දැන් හරි. හරි. මම නැවතත් අසන්නම් අවසරයි ස්වාමීන් වහන්සේ. සෝතාපට්ටි සංයුක්තයේ නුවණින් මෙනෙහි කිරීම සහ අපිට නිතරම ඇසෙන සතියේ සිත පිහිටුවා ගැනීම යන කාරණා දෙකක්ද එසේ නැත්නම් එකක්ද කරුණාවෙන් පහදා දෙන්න. මෙහෙමයි මාත්‍යෝ දැන් සතිය කියන කාරණය ත හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ හේතුඵල ධර්මය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළයි අපි සතිය සිහිය කියන කාරණය ඇති කරගන්නේ. එතකොට අපේ කල්යාණ මිත්‍රයා කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එතකොට අපි ශ්‍රවණය කරන්නා වූ සී සද්ධර්මය කවුද? අපේ ජීවමාන සාස්තුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර ආතුව ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, ආනන්ද මගේ ඇවෑමෙන් උතුම් සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ ධර්ම විනයයි කියලා. එහෙනම් අපේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේත් මේ උතුම් ධර්ම විනයත්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ විනය, සූත්‍ර, අභිධර්ම කියන මේ ධර්මයන් නිරතුරුවම කියවලා, සවන් දීලා, ශ්‍රවණය කරලා ඒ ධර්මය නුවණින් මෙනෙහි කරන්න මහත්වේ. ඒ ධර්මය නුවණින් මෙනෙහි කරපු තැනයි අපි තුල සති සම්බොජ්ජංගේ ওই සතිය කියන කාරණය අපි තුල සකස් වෙන්නේ. ඒතොර කුමක් කෙරෙහිද අපි සතිය ඇති කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය කෙරෙහි අපි සතිය සිහිය ඇති කරගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි අපි සතිය සිහිය ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර කෙරෙහි අපි සතිය සිහිය, ඒ සති සම්බෝධ්‍යංගේ අපි තුල වැඩෙද්දී මාත්‍යෝ හේතුඵල ධර්මයන්ට අදාළව අපි තුල ධම්ම විජය බොජ්ජංගේ මතුවෙනවා. අපි ධර්මයට අදාළව හිතනවා. අපි අධර්මයට අදාළව හිතන්නේ, අපි මිච්ඡා දෘෂ්ටියට අදාළව අපි හිතන්නේ, සම්මා දිට්ඨියට අදාළවමයි අපි හිතන්නේ. අපි මිච්ඡා සංකප්පයන්ට අදාළව හිතන්නේ නැහැ, අපි සම්මා සංකප්පයන්ට අදාළවයි අපි හිතන්නේ. අපි මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවෝ, මිච්ඡා සති, මිච්ඡා සමාධීන්ට අදාළව අපි හිතන්නේ, සම්මා සමාධි, සම්මා සති, සම්මා වාචා, සම්මා කම්මන්තෝ ධර්මයට අදාළව අපි හිතනවා. ඇයි අපි ධර්මයට අදාළව හිතන්නේ? ධර්ම විජය බොජ්ජංගේ කුමක් නිසාද සකස් වුනේ? සති සම්බොජ්ජංගේ නිසා. සති සම්බොජ්ජංගේ අපේ දුර්වල වෙච්ච තැනදී කවදාක්වත් අපි තුල ධම්ම විජය බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. අන්න සති සම්බොජ්ජංගේ තුලින් ධර්ම විජය බොජ්ජංගේ අපි මතු කරගන්න. ධර්මයට අදාළව හිතනවා, මෙන්න දුක, මෙන්න දුකට හේතුව, මෙන්න දුක නැති කිරීම, මෙන්න දුක නැති කිරීමේ මාර්ගය ධම්ම විජය බොජ්ජංගේට අදාළව යහිතට. ඒ ධම්ම විජය බොජ්ජංගේ ආතුල වැඩෙද්දී වීර්ය බොජ්ජංගේ ඇති වෙනවා. කුමක් කෙරෙහි වීර්යද ආතුල ඇති වෙන්නේ? මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි වීර්ය ඇති වෙනවා. මේ උතුම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහි වීර්ය ඇති වෙනවා. අන සති සම්බොජ්ජංගෙන් ධම්ම විජය බොජ්ජංගේ වැඩෙනවා. ධම්ම විජය බොජ්ජංගෙන් වීර්ය බොජ්ජංගේ වැඩෙනවා. දැන් මහත්වෝ අපි තුල ධර්ම මාර්ගයේ ත්‍රේ වීර්යක් මදි නම්, මද වීර්යක් නම් තියෙන්නේ, තීන මිද්දය වැඩි නම්, හිත විසිරුණා වූ ගති වැඩි නම්, ඊට හේතුව මොකද්ද? වීර්ය සම්බොජ්ජංගේ දුර්වල වුනේ ධම්ම විජය බොජ්ජංගේ දුර්වල නිසාමයි. අපි ධර්මයට අදාළව හිතුවේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව අපි හිතුවේ නැහැ. මෙන්න දුක, මෙන්න දුකට හේතුව තෘෂ්ණාව, මෙන්න දුක නැති කිරීම, නැති කිරීමේ මාර්ගය මේ ධර්ම මාර්ගයට අදාළව අපි හිතුවේ. ඇයි අපි හිතුවේ නැත්තේ? සති සම්බොජ්ජංගේ දුර්වලයි පිණිස.
බුදුරජාණන් වහන්සේට අදාළව උතුම් ධර්ම රත්නයට අදාළව අපි ධර්මයේ නුවණින් මෙනෙහි කළේ නැහැ සංසාර බය දැක්කේ නැහැ සංසාර ගැඹුර දැක්කේ නැහැ සංසාර දුර දැක්කේ නැහැ මේ කාමයන්ගේ નિසරුභාවය අපි දැක්කේ නැහැ පින්වතුනි ඒ නිසාම ධම්මවිජය බොජ්ජංගේ දුර්වල වුණා ධම්මවිජය බොජ්ජංගේ දුර්වල වෙද්දී අන්න වීරය බොජ්ජංගේ දුර්වල වෙලා යනවා දැන් එයා දක්ෂේ එයා දක්ෂභාවය නිසාම බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට දේශනාවන්ට අදාළව මාර්ගය මතු කර ගන්නවා පින්වතුනි අපේ කැමැත්තට අදාළව නෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා වූ මාර්ගයට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්න සාස්තුන් වහන්සේ මම කිසිත් නොදත් ශ්‍රාවකෙක් කියන තැන ඉඳන් බුදුරජාණන් වහන්සේට අදාළව යා මාර්ගය මතු කළා එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුළ සති සම්බොජ්ජංගය ඇති කරගත්තා ඒ තුලින් එයා ධම්මවිජය බොජ්ජංගේ මතු කර ගන්නවා ධර්මයට අදාළව හිතනවා ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව හිතනවා ඒ නිසා මෙයා තුල වීරිය සකස් වෙනවා කුමක් කෙරේ වීරියද පිංගතුනේ ආරෂ්ඨාංගික මාර්ගය තුල වීරිය ඇති වෙනවා ඒ වීරිය නිසාම එයා දකිනවා තෙරුවන් කෙරේ සද්ධාව එයා එහි පස්සිකව තමා තුලින් දකිනවා මොකද එයා ආරෂ්ඨාංගික මාර්ගය තුලයි ඉන්නේ එයා සද්ධාවේහි පස්සිකව තමා තුලින් දකිනවා එයා සීලේ ආනිසංසයන් එහි පස්සිකව තමා තුලින් දකිනවා එයා මෛත්‍රී ආනිසංසයන් එහි පස්සිකව තමා තුලින් දකිනවා එයා සමාධියේ ආනිසංසයන් එහි පස්සිකව දකිද්දී පිංගතුනි වීරය බොජ්ජංගේ තව තව ශක්තිමත් වෙනවා වීරය බොජ්ජංගේ තව තව ශක්තිමත් වෙනවා දැන් සති සම්බොජ්ජංගෙන් ධම්මවිජය බොජ්ජංගෙට ආවා ධම්මවිජය බොජ්ජංගෙන් වීරය සම්බොජ්ජංගයට ආයෙනවා දැන් වීරය සම්බොජ්ජංගයට එද්දි පිංගතුනි තමා තුලින් තමා සීලේ ආනිසංස දකිනවා සම්මා දිට්ඨිය ආනිසංස දකිනවා සම්මා සංකප්පේ ආනිසංස දකිනවා එයා සම්මා වායාමයන්ගේ ආනිසංස දකිනවා සම්මා සතියේ සම්මා සමාධියේ සුන්දර වූ ආනිසංසයන් එහි පස්සිකව එයා දකිනවා පිංගතුනි තව තව යා වීර ශක්තිමත් කර ගන්නා මාර්ගය කෙරේ ඒ හිඳාම පිංගතුනි ප්‍රීති සම්බොජ්ජංගය ඇති වෙනවා එයා දැන් සතුටෙන් ඉන්නේ එයා තුල දුකක් නැහැ කුකුසක් නැහැ එයා තුල වේදනාවක් නැහැ පිංගතුනි එයා තෙරුවන් කෙරේ සද්ධාව තමා තුලින් දකිනවා සීලේ ආනිසංස තමා තුලින් දැක්කා ඒ වගේම දානේ ආනිසංස සමාධිය ආනිසංස සතියේ ආනිසංස මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආනිසංසයන් යා තමා තුලින් දැකීම නිසාම ප්‍රීතියට පත් වෙලා ඉන්නේ. එයා කනස්සල්ලෙන් නෙමේ ඉන්නේ. එයා හැම වෙලාවම සතුටෙන් ඉන්නේ. එයා ධර්මයක් දැක්ක කෙනෙක්. එයා දුක කියන කාරණේ තමා තුලින් දැක්කා. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ තමා තුලින් දැක්කා. දුක නැති කර යුත්තේ තමාමයි කියලා දැක්කා. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අනිවරදිව දැක්ක පින්වතුනි බුදුරජාණන් වහන්සේට අදාළව ඒ මාර්ගේ ගමන් කරද්දී ඒ මාර්ගයේ ශක්තිය එයාට දැන් පේනවා මේ මාර්ගය තුල ගමන් කරද්දී මගේ තෘෂ්ණාව දැන් ටිකෙන් ටික ෂේ වෙලා යනවා රූපය කෙරෙහි තෘෂ්ණාව මා තුල දැන් අඩුයි වේදනාව තුල සංඥාව තුල කෙරෙහි සංස්කාර කෙරෙහි විඥාණය කෙරෙහි තෘෂ්ණාව මාතුල අඩුයි කියලා යා දකින වෙලාවේ ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙනවා පිංගතුනි එයා ප්‍රීතියෙන්මයි ගත කරන්නේ කනස්සල්ලක් නැහැ ගැටීමක් නැහැ හිතේ සතුටෙන් එයා ජීවත් වෙනවා ඒ නිසාම පස්සද්දි සම්බොජ්ජංගේ ඇති වෙනවා සිතේ සැහැල්ලු ඇති වෙනවා එයා නිරතුරුවම ඇලීම් ගැටීම් වලින් නැතු සැහැල්ලු සිතෙන් ධර්මයේ පස්සද්දිය තුල ජීවත් වෙනවා ධර්මයේ සැපය ලබනවා සද්ධාවෙන් අපි යම් සැපයක් ලබයි දේ සැපය ලබනවා සීලෙන් යම් සැපයක් ලබයි දේ සැපය ලබනවා දානෙන් සම්මා වායාමයන්ගෙන් යම් සැපයක් ලබයි ද සමාධි සැපයක් ලබයි ද ඒ සුන්දර සම්මා පස්සද්දි සම්බොජ්ජංගේ යාගේ ජීවිතය තුළ මතුවෙනවා ඒ නිසාම පිංගතුනි දැන් එයාගේ සිත සමාධිමත් පංච නීවරණ යාගේ සිතේ තුනි වෙලා
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් යටපත් වෙලා තියෙන්නේ ඒ නිසා මෙයාගේ සිත සමාධි සම්බොජ්ජංගයෙන් පිරී යනවා ඒ සමාධි සම්බොජ්ජංගයේ සකච් වෙච්ච තැන පිංගතුනි එයා තුල උපේක්ෂා සම්බොජ්ජංගය ඇති වෙනවා එයා ඇලීම් ගැටීම් දෙකෙන් බැහැර වෙලා ලෝකේ දකින්න කෙනෙක් කොතනකවත් එයා ඇලෙන්නේ නැහැ කොතනකවත් එයා ගැටෙන්නේ නැහැ පිංගතුනි පස්සය වෙන සෑම සිතුවිල්ලක්ම නිරතුරුවම ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවට ආරගෙන එනවා මහත්මයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ සතිය ඇති කර ගැනීමත් සෝවාන් ඵලය කියන කාරණයක් දෙක කොහොමද ගලප ගන්න කියලා එන්සා මාත්‍යෝ තෙරුවන් කෙරෙහි සද්ධාව තුලින් නිරතුරුවම අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ඒ ධර්ම මාර්ගයේ මතු කරගෙන ඊට අදාළව මාර්ගයේ තුල ශක්තිමත් වෙඩෙද්දී මාත්‍යෝ මේ සප්ත බොජ්ජංග ධර්මයන්ම මේ මාර්ගයේ තුල වැඩෙනවා එතකොට මේ සප්ත බොජ්ජංග ධර්මයන් වැඩුණත් මේ සප්ත බොජ්ජංග ධර්මේනුත් ලෞකික ලෝකෝත්තර කියලා ධර්මතාවයන් දෙකක් හැටියටයි සප්ත බොජ්ජංගයන් අපි තුල වැඩෙන්නේ අපි ලෞකික සප්ත බොජ්ජංගයන් තුල නම් ජීවත් වෙන්නේ ඒ ලෞකික සප්ත බොජ්ජංගයන් තුලින් අපිට ලැබෙන්නේ භවයේ නැවත උපතක් පමණක්මයි මහත්වෝ අපි කොයිසම් සුන්දර සප්ත බොජ්ජංගයන් වඩාගෙන සමාධි සම්බොජ්ජංගයේ තුල ජීවත් වෙලා මරණාසන්න මොහොතේ අපි රූපාවචර අරූපාවචර ධානයන් උපාදානය කරගත්තත් අපි කවදාක්වත් සතර පායෙ මිදිලා නැහැ අපි ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂා සහගත හිතක් ඇති කරගෙන අවසාන චුතිසිත උපේක්ෂා සහගත සිතකින් අපි මිය පරලව ගියත් පිංගතුනි ඒ සිත කවදාක්වත් සතර පායෙ මිදිලා නැහැ එනිසා අපි ලෞකික සප්ත බොජ්ජංගයන් නිරතුරුවම අපිව භවයේ නැවත සුගතිගාමී උපතක් කරා යරන් යන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා ඒ තුලින් ලෞකික සප්ත බොජ්ජංගයන් මතු කරගෙන ඒ ලෞකික සප්ත බොජ්ජංගයන් විදර්ශනාවෙන් දකින්න පිංගතුනි ඒ ලෞකික සප්ත බොජ්ජංගයන් විදර්ශනාවෙන් වැඩෙන්නේ අපි උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කර ගැනීම තුලින්මයි ඔතන තමයි උතුම් සෝවාන් ඵලයට විදර්ශනාත්මකව අපි අවතීර්ණ වෙන තැන ඒ නිසා ලෞකික සප්ත බොජ්ජංග ධර්මයන් ලෝකෝත්තර සප්ත බොජ්ජංගයන් හැටියට වැඩෙද්දී පිංගතුනි මේ මාර්ගය විදර්ශනාත්මකව වැඩෙනවා එතනදී ආ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් නිරතුරුවම ධර්මයට අදාළව සතිය සිහිය ඇති කර ගන්නවා චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව සතිය සිහිය ඇති කර ගන්නවා ඇති කරගෙන ඒ තුලින් පිංගතුනි ධම්ම විජය බොජ්ජංගේ ශක්තිමත් කරනවා එතනදී යාතුල ධම්ම විජය බොජ්ජංග වැඩෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකින්නවා දැන් මුලින් එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ නෙමේ දැක්කේ එයා සංස්කාරයන්ගේ නිට්ටයභාවයයි දැක්කේ ලෞකික ධම්ම විජය බොජ්ජංගෙදී එයා සද්ධාව ශක්තිමත් කළා සීලය ශක්තිමත් කළා ත්‍යාගය ශක්තිමත් කළා සමාධිය ශක්තිමත් කළා සතිය ශක්තිමත් කළා නමුත් ඒවා විදර්ශනාත්මකව එයා දැක්කේ නැහැ දැන් අන්න එයා සම්මා සමාධිය තුලින් උපේක්ඛා බොජ්ජංගය ඇති කර ගන්න දක්ෂ වුණා ලෞකික මාර්ගෙදී ඒ උපේක්ෂා බොජ්ජංගයේ තුලින් දැන් එයා ලෞකික සප්ත බොජ්ජංගයෝ විදර්ශනාත්මක සප්ත බොජ්ජංගයන් බවට පත් කර ගන්නවා එයා සම්මා සතිය තුලින් පින්වතුනේ නිරතුරුව දකිනවා මේ සම්මා සතිය මේ නිරතුරුව මෙයා දකිනවා සති සම්බොජ්ජංගය කියන්නේ නිත්‍ය වූ ධර්මතාවයක් නෙමේ කොයිසම් සුන්දරව සතිය සිහිය මේ මොහොතේ අපිට තිබ්බත් අපි වායෝ වෘද්ධ භාවයට පත් වෙද්දී මේ සතිය සිහිය අපෙන් දුර්වල වෙලා යන්න පුළුවන් එයා ඒ සතිය සිහියට බැඳෙන්නේ නැහැ පිංගතුනි එයා නිරතුරුව දන්නවා මේ මොහොතේ අපි තුල තියෙන මේ සති සම්බොජ්ජංගය හෙට දවසේ වෙනස් වෙලා යන්න පුළුවන් හෙට දවසේ අනිත්‍ය වෙලා යන්න පුළුවන් මේ ධර්ම රූපයන් හෙට මැකිලා යන්න පුළුවන් අතීතය අමතක වෙලා යන්න පුළුවන් අන්න එයා සති සම්බොජ්ජංගය විදර්ශනාවෙන් දකිනවා
සති සම්බොජ්ජංගේ විදර්ශනාවෙන් දකිද්දී එයා තුල විදර්ශනාත්මක ධම්ම විජය බොජ්ජංග මතුවෙනවා එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව පිංගතුණි රූපය දකින්නවා වේදනාව දකින්නවා සංඥාව දකින්නවා සංස්කාර දකින්නවා විඥානයන් දකින්නවා එයා ඒවා ලෞකික වශයෙන් නිත්‍ය වශයෙන් දකින්නේ නැහැ දැන් එයා දන්නවා සති සම්බොජ්ජංගයත් අනිත්‍ය වූ ධර්මතාවයක්මයි මේ සති සම්බොජ්ජංගය තුලින් වැඩුණා වූ ධම්ම විජය බොජ්ජංගය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව පිංගතුණේ රූපය දකින්නවා වේදනාව දකින්නවා සංඥාව සංස්කාර විඥානය දකින්නවා දකිද්දී එයා තුල වීර්ය බොජ්ජංගය ඇති වෙනවා විදර්ශනාත්මක වීර්ය බොජ්ජංගය පිංගතුණේ එයා මෙතෙක් නොදැක්කා වූ දෙයක් එයා දැන් දකින්නවා එයා මෙතෙක් හිතන් හිටියේ මේ ඇස මමයි කියලා මේ ඇස මගේය කියලා මේ ඇස මගේ ආත්මය කියලා මේ කන මමයි කියලා මේ කන මගේය කියලා මේ කන මගේ ආත්මය කියලා එයා මෙච්චර දවස් හිතන් හිටියේ දැන් එයා දකිනවා මේ ඇස කියන්නේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් මේ කන කියන්නේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් මේ නාසය දිව ශරීරය මනස කියන්නේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා එයා විදර්ශනාත්මක ධම්ම විජය බොජ්ජංගෙන් දක්ක පිංගතුනි ඒ නිසා මෙයා තුල වීර සම්බොජ්ජංගය හැදෙනවා විදර්ශනාත්මකව වැඩෙනවා එයා නිරතුරුවම රූපය විනිවිද දකිනවා වේදනාව විනිවිද දකිනවා සංඥාව සංස්කාරයෝ විනිවිද දකිද්දී එයා ධර්මයේ දකිනවා පිංගතුනි එයා ඇත්ත ඇතිසැටියට දකිනවා එයා රූපය විනිවිද දකිද්දී වේදනාවේ ඇත්ත ස්වභාවය දකිද්දී සංඥාව සංස්කාර විඥාණයන්ගේ ඇත්ත ස්වභාවය දකිද්දී විදර්ශනාත්මක වීරය බොජ්ජංගය තුල තව තව ශක්තිමත් වෙනවා එයා වීරය තුල ජීවත් වෙන්නේ වීරය බොජ්ජංගයත් අනිත්‍යයි කියලා දක්මින් පිංගතුනි එයායි වීරයට බැඳෙන්නේ නැහැ එයා දක්ෂයි මේ වීරයද කොයිසම මා වීරවන්ත වුණත් හෙට දවසේ මම අංශභාග රෝගියෙක් වෙන්න පුළුවන් හෙට දවසේ මට එරමිනිය ගොතාගෙන වාඩි වෙන්න බැරි වෙන්න පුළුවන් එයා වීරය තුල ජීවත් වෙන්නේ වීරය අනිත්‍යභාවය දකිමින් එයා නිරතුරුවම පිංවතුනි රූප වේදනා සංඥා සංකාර විඥානය විනිවිද දකිමින් විදර්ශනාත්මකව දකිමින් නිරතුරුව මෙයා ධර්මය දකින කෙනෙක් වෙනවා රූපේ අතාසභාවයේ දකින කෙනෙක් වෙනවා ඒ නිසා මෙයා තුල විදර්ශනාත්මක වීරය බොජ්ජංගය ඇති වෙනවා විදර්ශනාත්මක වීරය බොජ්ජංගය ඇති වෙද්දී අන්න පිංවතුනි ප්‍රීති සම්බොජ්ජංගය විදර්ශනාත්මක ව්‍යාමතු කර ගන්නවා එයා දකිනවා මේ ධර්මයේ තුලින් ලබන්නා වූ යම් ප්‍රීතියක් තියෙනවා නම් සීලය තුලින් අපි ලබන යම් ප්‍රීති සම්බොජ්ජංගයක් තියෙනවා නම් දානීය තුලින් ලබන යම් ප්‍රීති සම්බොජ්ජංගයක් තියෙනවා නම් සද්ධාම තුලින් සමාධිය තුලින් මෛත්‍රිය තුලින් අපි ලබන යම් ප්‍රීති සම්බොජ්ජංගයක් තියෙනවා නම් විදර්ශනාව තුලින් අපි ලබන්නා වූ යම් ප්‍රීති සම්බොජ්ජංගයක් තියෙනවා නම් ඒ සෑම ප්‍රීති සම්බොජ්ජංගයක්ම අනිත්‍යයි කියලා දකිනවා එයා ඒවට බැඳෙන්නේ නැහැ පිංගතුනි එයා දක්ෂයි ප්‍රීතිය සකස් වෙන රූපය විදර්ශනාවෙන් දකින්න එයා නිරතුරුවම ප්‍රීතිය සකස් වෙන රූපය කායානුපස්සනාවෙන් දකිනවා එයා නිරතුරුවම දකිනවා ප්‍රීතිය කියන්නේ සැප වේදනාවක්මයි මේ සැප වේදනාව පස්ස පච්චයා වේදනා කියන ධර්මතාවයෙන්මයි සකස් උනේ එයා ඒ ප්‍රීති සම්බොජ්ජංගයට බැඳෙන්නේ නැහැ පිංගතුනි ඒ නිසා මෙයා තුල පස්සද්දි සම්බොජ්ජංගය ඇති වෙනවා ධර්මයේ සැහැල්ලුව එයා තුල ඇති වෙනවා අපි මෙතෙක් කලක් මමයේ මගේය කියලා මගේ ආත්මය කියලා අල්ලා ගත්තා වූ මේ රූප වේදනා සංඥා සංකාර විඥානය පිංගතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයෙන් දකිද්දී එයා තුල තිබුණ ගොරෝසු භාවය සිුම් වෙලා යනවා එයා සැහැල්ලු භාවයට පත් වෙනවා ධර්මයේ පස්සද්දී එයා තුල ඇති වෙනවා පිංගතුනි ඒ නිසා මේ සිත තව තවත් සමාධිමත් භාවයට පත් වෙනවා ඒ සමාධියට යා බැඳෙන්නේ නැහැ එයා රූපාවචර ධ්‍යාන ඇති කරගත්තත් අරූපාවචර ධ්‍යාන ඇති කරගත්තත්
එයා ඒ රූපාවචර ධ්‍යාන වලින් පහලට ඇවිල්ලා ඒ අරූපාවචර ධ්‍යාන වලින් පහලට ඇවිල්ලා නිරතුරුව මේ සමාධියේ ධ්‍යාන ශක්තියින් විදර්ශනාත්මකව දකින්නවා විදර්ශනාත්මක පින්වතුනි සමාධි සම්බොජ්ජංගය එයා දැස් දෙක පියාගෙන එයා නුවණින් දකින්නවා මම පළවෙනි ධ්‍යාන තලය ස්පර්ශ කළා දෙවෙනි ධ්‍යාන තලය ස්පර්ශ කළා මේ ධ්‍යාන තලයන් මා ස්පර්ශ කළේ රූපය ඇසුරෙන්මයි මේ රූපය ඇසුරෙන්මයි මම මේ ධ්‍යාන අත්දැකීම් ලැබුවේ මේ රූපය නිට්ටද අනිත්‍යද කියලා යා බලනවා මේ රූපය අනිත්‍ය වූ ධර්මතාවයක් මේක යා කායානුපස්සනාවෙන් දකිනවා වේදනානුපස්සනාවෙන් එයා මේක කායානුපස්සනාවෙන් දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් හැටියට යා දකිනවා එයා දකිනවා මේ රූපය අනිත්‍ය නම් මේ රූපය ඇසුරෙන් සකස් වුණා වූ ධ්‍යාන ශක්තියින් අනිත්‍යයි කියලා යා දකිනවා ඒ වගේම යා දැස් දෙක පියාගෙන දකිනවා මේ ධ්‍යානගත සමාධියේදී යම් සිතුවිල්ලක් ඇති වුණා නම් ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වී ගියා කියලා යා දකිනවා එයා දැස් පියාගෙන දකිනවා මේ ධ්‍යානගත සමාධියේදී යම් උපේක්ෂාසහගත විඳීමක් ඇති වුණාද ඒ සෑම උපේක්ෂාසහගත විඳීමක් මානිත්‍ය වුණා කියලා එයා නුවණින් දකිනවා පළවෙනි ධ්‍යානය අනිත්‍ය වෙලයි දෙවෙනි ධ්‍යාන තලයට පත් වුණේ දෙවෙනි ධ්‍යාන තලය අනිත්‍ය වෙලයි තුන්වෙනි ධ්‍යාන තලයට පත් වුණේ මේ සෑම ධර්මතාවයක් මානිත්‍යයි කියලා දකිද්දී පින්වතුනි යා තුල ධම්මානුපස්සනා වැඩෙනවා එයා විදර්ශනාත්මක සමාධි සම්බොජ්ජංගයේ තුල ශක්තිමත් වෙනවා පින්වතුනි විදර්ශනාත්මක සමාධි සම්බොජ්ජංගයේ තුල ශක්තිමත් වෙද්දී ඊළඟට එයා තුල වැඩෙන්නේ විදර්ශනාත්මක උපේක්ෂා සම්බොජ්ජංගය විදර්ශනාත්මක උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ පින්වතුනි හේතුඵල ධර්මයන්ට අදාළව එයා ජීවිතේ දකිනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේට අර දේවදත්ත ගලක් පෙරලපු වෙලාවේ සිරිපැතුල තුවාල වෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන ආනන්ද මගේ සිරිපතුලෙන් ඉතාමත් කටුක වූද තියුණු වූද වේදනාවක් දැනෙනවා ආනන්ද මං ඒ වේදනාව ධර්මයේ උපේක්ෂාවෙන් විඳිනවා ධර්මයේ උපේක්ෂාවෙන් මං ඒ දකිනවා මොකද්ද මේ ධර්මයේ උපේක්ෂාව කියන්නේ පින්තුනි හේතුඵල ධර්මයන්ට අදාළව යා දකින්න කෙනෙක් වෙනවා මන් සංසාරේ සිල්වතෙකුට ගලක් පෙල්ලලත් සිරිපතුල් තුවාල කරන්නේ නැති එහි විපාකයන් මට ලැබුණා කියන කාරණේ තුල ඉඳගෙන ඒකට වරදකාරිකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ පින්තුනි නිරතුරුවම ධර්මයේ උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලනවා එයාට කවුරු හරි ගැහුවොත් එයා හිතන්නේ මම සංසාරේ කාට හරි ගහලා තියෙනවා ඒ නිසාමයි මම මේ පහර ගුටි කෑවේ කියලා එයාට කවුරු හරි බැන්නොත් එයා හිතනවා මං සංසාරේ කාට හරි බැනලා තියෙනවා ඒ නිසාමයි මම මේ බැනුම් ඇහුවේ කියලා ඒ වගේ පින්වතුනි නිරතුරුවම හේතුඵල ධර්මයන්ට අදාළව යා ධර්මයේ විදර්ශනාත්මක ධර්මයේ උපේක්ෂාව ජීවිතයට එකතු කරගන්නවා අපි උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න යන ගමනේදී නිරතුරුවම මෙන්න මේ විදර්ශනාත්මක සප්තබොජ්ජංගේ නුයි අපි තුල වැඩෙන්නේ අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය පරිපූර්ණ කරලා සම්මා සමාධිමත් හිතෙන් උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගත් තැනදී අපි තුල මෙතෙක් වැඩුණා වූ ලෞකික සප්තබොජ්ජංගයන් විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් හැටියට වැඩිලා අවසානයේ අපි උපේක්ෂා විදර්ශනාත්මක උපේක්ෂා සම්බොජ්ජංගේ කරා යන ගමනක් අපි යනවා මහත්මයෝ. හරිද මහත්මයෝ? එහෙමයි ස්වාමිනාස. දැන් ඒක මොකක් හරි ඒක ඇසුරෙන් අහන්න දෙයක් තියෙනවා නම් අහන්නකෝ. එහෙමයි ස්වාමිනාස. මේ ඔබ වහන්සේ පළවෙනි ප්‍රශ්නෙටම ඒ ලබා දුන්නු දීර්ඝ විස්තරය හරහා ලෞකික සප්තබොජ්ජංගේ වඩාගෙන සමාධි සප්තබොජ්ජංගේ තුල සම්බොජ්ජංගේ තුල ජීවත් වීම ආදී කරුණ සම්බන්ධ කරලා ලෞකික සප්තබොජ්ජංගයන්ගේ යා තුල වැඩෙන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගෙ මාත්‍රේ. එහෙමයි. ඒතොර ලෞකික මාර්ගයේ තුල යා සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තට පස්සේ
ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි සතර සරිපට්ඨාන ධර්මයන් වඩන මොහොතේ පටන්ව මාත්‍වේ ලෞකික සප්තබොජ්ජංගයෝ විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් බවට පත් වෙනවා. හරිද? ඉතින් මේ විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් තමයි අපි කවදා හරි දවසක සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ අපි තුල වැඩිලා තියෙන්නේ. හරි? ඒ අස්රේමන ස්වාමීන් වහන්සේ මට හිතෙනවා අපට ලැබුණු සමහර ප්‍රශ්න වලට පිළිතුරුත් ඒ හරහා ලැබෙන්නේ නැති කියලා ඒ නිසා මට අවසර ස්වාමීන් වහන්සේ ඊට සම්බන්ධම ප්‍රශ්නයක් යොමු කරන්නට එහිදී අසන්නේ සමාධිමත් සිතක් නැති කෙනෙක් භාවනාවක් තුලින් විදර්ශනාවක් වැඩි ය හැකිද එසේ හැකිනම් මේ කළ හැකි මාර්ගය පැහැදිලි කර දෙන්න මින් ඉල්ලා මේ මාර්ගය සමාධියකින් තොරව විදර්ශනාවක් බලන්න බදින්න බෑනේ මාත්‍යෝ තේනවාද සමාධිමත් හිතන් හිතකින් තමයි අපි යමක් විනිවිද දකින්නේ තේනවාද බුදුරජාණන් වහන්සේ කියනවා ඇස් ඇති පුරුෂයෙක් වෙන්න කියලා. එතකොට මේ ඇස් ඇති පුරුෂයා කියන්නේ කවුද? මේ මස් ඇහැ තියෙන පුරුෂයා නෙමෙයි. ඇස් ඇති පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහත්වෝ මේ සම්මා සමාධිය ඇති කරගත්ත පිංගතා. තේන්නාද? ඒ නිසා සම්මා සමාධියෙන් තොරව ඒ සම්මා සමාධිය කියන්නේ ධානයගත සමාධියක් වෙන්න ඕනේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් ලෞකික ප්‍රඥාව ශක්තිමත් කරලා සීලයට අදාළ අංග තුන තුල ශක්තිමත් වෙලා සමාධියට අදාළ අංගයන් ශක්තිමත් කළ මාත්‍යා පංච නීවරණ තුනී වූ සිතක් ඇති කරගෙන තමයි අනිවාර්යයෙන්ම මාත්‍යෝ යමක් විනිවිද දකින්න. අපි සමාධිමත් හිතක් අපිට නැත්නම් අපි ඒක පිටින් දකිනවා මිසක් අපි ඒක කවදාකවත් විනිවිද දකින්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට අදාළව මාර්ගයේ පාදා ගන්න කෙටි මාර්ග හොයන්නේ නැතුව. තේන්නාද? එතකොට කෙටි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සම්මාදිට්ඨි කියන සම්මා සංකප්පයන් තිබ්බේ නැහැනේ මහත්තයෝ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පෙර ආතුව. නමුත් එහෙම තීද්දිත් මහත්තයෝ ආලාර කාලාමල උද්දකරාම පුත්තලා රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියන් ඇති කරගෙනයි හිටියේ. නමුත් මහත්තයෝ ධ්‍යාන ශක්තියන් කවදාක්වත් නිවන් මාර්ගයක් ශක්තිමත් කරලා දුන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් මාර්ගයක් ශක්තිමත් කරලා දුන්නේ නැහැ. ඒ නිසා යමෙක් සීලෙන් ශක්තිමත් වෙලා සමාධියක් ඇති කරගන්න පුළුවන්. හරි? සම්මාදිට්ඨි සම්මා සංකප්පයන් ගැන එයා හිතන්නේ නැහැ. එයා සීලය ශක්තිමත් කරගෙන සමාධිමත් හිතක් ඇති කරගෙන ධානාගත හිතකුත් ඇති කරගෙන නමුත් මාතු ඒ ධ්‍යානගත හිතෝ සමාධිමත් හිත කවදාක්වත් අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි විදර්ශනාවන් දිසාවට අපි වරගෙන යන්නේ නැහැ. මොකද ඒ සීලය ඒ සමාධිය සම්මාදිට්ඨි සම්මා සංකප්පයෙන් පෝෂණය වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුව මහත්වේ බුදුරජාණන් වහන්සේට අදාළව අපි මාර්ගය සකස් කරගන්න උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා. එහෙම ඇවිල්ලා අපි සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන මහත්වේ ඒ සම්මා සමාධිමත් හිතෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපිට සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්න කියන්නේ. සම්මා සමාධිමත් හිතෙන් තොරව අපි වඩන්නා වූ සතර සතිපට්ඨානයන් වැඩුණත් මහත්වෝ කවදාක්වත් ඒක නිවන් මාර්ගයේ ශක්තිමත් කරන ධර්මතාවයක් බවට පත් වෙන්නේ නැහැ. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසර ස්වාමීන් වහන්සේ එහෙම පිළිතුරත් එක්ක මට හිතුණා ඊට සම්බන්ධවම ලැබුණු ගැටලු දෙකක් එකතු කරලා අසන්නට. මොකද මේ දෙක එකට සම්බන්ධ නිසා ස්වාමීන් වහන්සේ ඒයි ප්‍රශ්නය මතු කරලා තිබෙන්නේ සක්කාය දිට්ඨිය සම්බන්ධව. එක් පින්වත් එක්ක අහලා තිබුණේ සක්කාය දිට්ඨිය යනු කුමක්දයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. ඒ සමගම ඊට සමගාමීව ප්‍රශ්නයක් තියෙනවා. සක්කාය දිට්ඨිය අවම කර ගැනීමට අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා අහනවා. මේ මත සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩිභාවයනේ. තේන්නද? මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටියේ දැඩිභාවය. රූපය මමයේ කියලා ගන්නවා. වේදනාව මමයේ කියලා ගන්නවා. සංඥාව සංස්කාර විඥානය මමයේ කියලා ගන්නවා. තේන්නද? ඉතින් මේ නිරේතුරුව මේ පංච උපාදානස්කන්ධයේ මමයේ මගේ කියලා දැඩිභාවයෙන් ගැනීම තමයි මමත්වයේ දැඩිභාවය. අපි මේ මමත්වයේ දැඩිභාවයේ මහත්වෝ කවදා හරි පරිපූර්ණ වශයෙන් නිරෝධය කරන්න උතුම් සෝවාන් ඵලයට පත් වෙන වෙලාව. සෝවාන් ඵලයට පත් නොවු අපි සෑම කෙනෙක්ම මහත්වෝ මේ සක්කාය දිට්ඨිය හේවත් මමත්වයේ දැඩිභාවය තුළ තමයි ජීවත් වෙන්නේ. තේන්නාද? ඒ රූපය මමයේ කියලා ගන්නවා. වේදනාව මමයේ කියලා ගන්නවා. සංඥාව සංස්කාර විඥානය මමයේ කියලා ගන්නවා. ඒවා විනිවිද දකින්න යා දක්ෂභාවය නැහැ. එතකොට මේ සක්කාය දිට්ඨිය නිරෝධය කිරීමේ මාර්ගය බවට පත් වෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේන්නාද?
එතකොට එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ඉන්නාට එයා යන්න වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ සීල විසුද්ධිය තුලින් චිත්ත විසුද්ධියට අපි යනවා. සීල විසුද්ධිය තුලින් චිත්ත විසුද්ධියට යනවා. චිත්ත විසුද්ධිය තුලින් තමයි අපි ධිට්ඨි විසුද්ධියට. එතකොට දැන් සීල විසුද්ධිය කියද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ග තුනක් ආවරණය වෙනවා. මොනවද මේ මාර්ග තුන? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. තේනවද? එතකොට දැන් මේ සීල විසුද්ධිය කෙනෙක් ඇති කරගන්නේ අනිවාර්යෙන් මෙයා තුල සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් තියෙනවා. ලෞකික ප්‍රඥාව තියෙන කෙනා ඈ. එතකොට දැන් සීල විසුද්ධිය පරිපූර්ණ වෙද්දී එයා මාත්‍යෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන පස්වෙනි මාර්ගාංගෙට මෙවිල්ලයි තියෙන්නේ. හරි? සීල විසුද්ධියෙන් එයා චිත්ත විසුද්ධිය ඇති කරගන්නවා. චිත්ත විසුද්ධිය කියන්නේ එයා සිතේ සමාධිමත් භාවය ඇති කරගන්න. එතකොට එයා සමාධිමත් හිතක් ඇති කරගනිද්දී සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන සීලයට අදාළ මාර්ගාංග තුනම ශක්තිමත්. ඒ කියන්නේ මාත්‍යෝ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට එද්දී එයා ලෞකික මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරගෙන ඉන්නේ මාත්‍යෝ. තේනවද? එහෙමයි. එතකොට ඒ චිත්ත විසුද්ධියෙන් එයා කොතෙන්ද යන්නේ? ධිට්ඨි විසුද්ධියට යනවා. ධිට්ඨි විසුද්ධිය කියන්නේ මොකක්ද? එයා දැක්ම නිවැරදි කරගන්නවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයෝ මමයේ මගේ කියනා වූ දැක්ම මේ ඇස මගේය මේ ඇස තුල මම ඉන්නවාය මේ ඇස මගේ ආත්මය මේ වගේ මේ සලායතනයන් කෙරෙහි තියනා වූ මේ මමයේ මගේය කියනා වූ වැරදි දැක්ම මහත්යෝ එයා නිරේතුරුවම ධිට්ඨි විසුද්ධියේදී පිරිසිදු භාවයට පත් කර එයා ධිට්ඨි විසුද්ධියේදී පිරිසිදු භාවයට පත් කරන්නේ කොහොමද? සම්මා සමාධිමත් හිතෙන් මහත්යෝ. මොකද දැන් එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා. ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධියකින් දැන් එයා ඇවිල්ලා තින්නේ. ඒ සම්මා සමාධියෙන් අන්න එයා ditthi visuddhi ඇති කරද්දි මහත්යෝ අනිවාර්යෙන්ම අපි පටිච්ච සමුප්පාද ධර්මයන්ට අදාළව අපි ජීවිතය විසිරෝලා දකිනවා. එයා නිරේතුරුවම දකිනවා මේ උපත කුමක් නිසාද සිදු වුනේ කියලා. මේ ජාති ජරා ව්‍යාධි මරණයන් සිදු වුනේ කුමක් නිසාද කියලා එයා දකිනවා මහත්යෝ. දැකලයා නිරේතුරුවම පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරෝලා දානවා. දැන් අපි හිතමු පටිච්ච සමුප්පාදයේ මුල්ම ධර්මතාවය තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි තාම චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් පහු කරගෙන පින්වතුනි අපි මේ තැනට ආවත් අපි තාම චතුරාර්ය සත්‍ය කියන කාරණය නිවැරදිව ජීවිතයට එකතු කරගත්තේ නැහැ පින්වතුනි. දුක කියන කාරණය දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය දුක නැති කළ යුත්තේ තමාමයි කියන කාරණය නැති කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි නිවැරදිව ජීවිතයට එකතු කරගෙන අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණා පින්වතුනි. ඒ අතීතේ ඉපදුනා ඒ හිටියා වූ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක අපි මේ භවාත්‍රේ කොතන හෝ ජීවත් වුණා. නමුත් අපි තාම චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගත්තේ අන්න අවිද්‍යාව පින්තුනි. අවිද්‍යාව නිසා අපි මේ මොහොතේත් මොකද කරන්නේ? සංස්කාර රැස් කරනවා. මොනවද සංස්කාර කියන්නේ? කුසල් සහ අකුසල්. අපි තාම මේ කුසල් සහ අකුසල් සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. සංසාරයේ මේ කුසල් සංස්කාරයන් නිසා මම සක්විති රජ වුණා, මම සුජම්පතිය වුණා, මම සක්‍ර දෙවියන් වුණා, ස්ත්‍රී රත්නය වුණා, මහා ධන කුවේරයෝ මහා සිටුවරයෝ වුණා. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ පින්වතුනි. මේ මොහොතෙත් අපි සංස්කාරම ප්‍රාර්ථනා කරනවා. දිව්‍ය ජීවිතම සුන්දර මනුස්ස ජීවිතම සුන්දර බ්‍රහ්ම ජීවිතම ප්‍රාර්ථනා කරනවා. ධනවත් ජීවිත මහේශාක්‍ය ජීවිත අපි ප්‍රාර්ථනා කරනවා. අතීතේ සෑම සංස්කාරයක්ම වෙනස් වුණා කියලා අපි දකින්නේ. ඒ වගේමයි අතීතේ අපි සතර අපායන්ට වැටිලා කොයිසා දුක් විඳද, പ്രേත ලෝකවලට වැටිලා, නිරයන්ට වැටිලා, තිරිසන් ලෝකවලට වැටිලා, අසුර ලෝකවලට වැටිලා කොයිසානම් දුක් විඳද පිංගතුනි. නමුත් මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා කියන කාරණේ අපි නුවණින් දකින්නේ නැහැ.
ඇයි පින්වතුනි තාමත් අපි අවිද්‍යාව තුල ජීවත් වෙනවා තාමත් අපි චතුරාර්ය සත්‍ය දැක්කේ නැහැ මේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා අපි දැක්කේ නැහැ පින්වතුනි ඒ නිසාම අපි තාමත් සංස්කාරයෝ මමය මගේ මගේ ආත්මය කියලා අපි රැස් කරනවා අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා එයා නුවණින් දකිනවා දෙයනේ මේ චතුරාර්ය සත්‍ය නොදන්න නිසාමයි අපි සංස්කාර රැස් කරන්නේ එයා නුවණින් දකිනවා මේ අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා එයා නුවණින් පීර පීර බලනවා මේ අවිද්‍යාව සංස්කාරත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද නෑ පින්වතුනි හේතුඵල ධර්මයක් විතරයි අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම එතන සත්වේ පුද්ගලයෙක් නැහැ සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල් එතන සත්වේ පුද්ගලයෙක් නැහැ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ සත්වේ පුද්ගලයෙක් නිරෝධය කළේ නැහැ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ නිරෝධය කළේ මේ චතුරාර්ය සත්‍යයයි අවබෝධ කළේ තෘෂ්ණාවයි නිරෝධය කළේ තෘෂ්ණාව නිරෝධය කරපු තැනදී සංස්කාර නිරුද්ධ වෙලා ගියා අන්න නුවණින් දකිනවා එයා දකිනවා මේ අවිද්‍යාව සංස්කාරත් අතර සත්‍යේ පුද්ගලෙක් නැහැ හේතුඵල ධර්මයක් මං අවිද්‍යාව නිරෝධය කරගත්ත සැනින් සංස්කාරයෝ නිරෝධය වෙලා යනවා නුවණින් දකිනවා දෙයියනේ මෙතන සත්‍යේ පුද්ගලෙක් නැහැනේ संस्कारपच्य विज्ञानं या संस्कार निसा सकस्वेन विज्ञाने देस नुवनिं दकिनवा विज्ञाने कियने दैनीम मे संस्कारयत् विज्ञानयत् अतर सत्वेक पुद्गलेक इन्नवद सत्वेक पुद्गलेक नै पिंगतुनी ओबला मेतेंट आवे ईट अदाल कुसल संस्कारयन् तिबेन निसामयि ए संस्कारयन्मयि मे दैनीम अपिट सकस् करला दुन्ने මට පැවිදි වෙන්න දැනීම සකස් කළේ ඔබට තාම පැවිදි වෙන්න දැනීම සකස් කර දුන්නේ නැත්තේ අපේම අතීත සංස්කාරයන් නිසාමයි පිංගතුනේ සංස්කාර හේතුවෙන් විඥාණය සකස් වෙනවා එයා නුවණින් බලනවා මේ සංස්කාරත් විඥාණයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද නෑ පිංගතුනේ කොතනකවත් සත්වේ පුද්ගලයෙක් නෑ හේතුඵල ධර්මයක් විතරයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් මේ කොතනකවත් එහා සත්වේ කුද්දලයක් දකින්නේ නැහැ විඥාන පත්‍ය නාම රූපං විඥානේ නිසා නාම රූප ධර්මයන් සකස් වෙනවා මරණාසන්න මොහොතේ ගිය ජීවිතයේ ඔබගේ අවසාන තුතිසිත සකස් වුණා ඒ අවසාන පංච උපාදාන ස්කන්ධේ රූපය ඇසුරෙන් සකස් වුණ ඒ තුතිසිත ප්‍රතිසන්දි චිත්තේ බවට අනිත්‍ය වෙලා ඔබගේ මේ ජීවිතේ අම්මාගේ මව් කුසේ පැලෝපිය නාලේ තිබෙ කලර රූපෙට බැසගත් පිංගතුනි ඔබ හිතන්න ඔබ ගිය ජීවිතේ මිනිස්සෙක් කියලා ඔබ වයෝ වෘද්ධ භාවයට පත් වෙලා මැරෙනවා මැරෙන මොහොතේ ඔබ තුල සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා ඒ තමයි අවසාන පංච උපාදාන ස්කන්ධය විඥානීය කියලා එකට කියනවා ඒ අවසාන චුතිසිතයි ඔබේ ඒ මොහොතේ ඔබේ මේ ජීවිතේ අම්මාගේ මව් කුසේ කලල රූපයක් තියෙනවා පැලෝපිය නාලේ හරි ගර්භාෂයේ හරි ඒක ජීව විද්‍යාත්මක දෙයක් විතරයි තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත් අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතු වීමෙන් හැදෙන ජීව විද්‍යාත්මක දෙයක් කුංචි මස් වැදල්ලක් ඒ මස් වැදල්ල අම්මාගේ පැලෝපිය නාලේ තියෙනවා අර පටිච්ච සමුප්පන්න චුතිසිත ප්‍රතිසන්දි චitte හැටියට අර කලල රූපෙට බැස ගන්නවා පිංගතුනි විඥාන පත්‍යා නාම රූපං එයා බලනවා මෙතන තියෙන හේතුඵල ධර්මයක් විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ මෙතන සත්වේ පුද්ගලයේ කොතනකවත් නැහැ මෙතන හේතුඵල ධර්මයක්මයි තියෙන්නේ ඊළඟට එයා බලනවා නාම රූප පත්‍යා සලායතනං මේ කලල රූපය සති 8ක් 10ක් 11ක් යද්දී මේ සලායතනයන් සකස් වෙනවා මේ අතපය හැදිලා හිස වෙන් වෙලා සලායතනයන් සකස් වුණා සලායතන සකස් වුණේ කුමක් නිසාද පින්වතුනි නාම රූප පත්‍යා සලායතනයන් එයා බලනවා මේ නාම රූප සලායතනයත් අතර සත්වේ කුද්දලේ කිටියද කියලා
එයා සත්වේ කුද්ගලේ කොතනකවත් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් සලායතන පච්චයා පස්සෝ සලායතන නිසා නිරතුරුවම පස්සේ සිද්ධ වෙනවා ඇසත් බාහිර රූපයක් විඥානයක් එකතු වීමෙන් පස්සේ සිද්ධ වෙනවා කනත් බාහිර ශබ්දයක් විඥානයක් එකතු වීමෙන් පස්සේ සිද්ධ වෙනවා දැක්කා ඇසුණා දැනුණා කියන කාරණය එයා බලනවා සලායතනයක් පස්සෙත් අතර සත්වේ කුද්දලෙක් ඉන්නවද කියලා පිංගතුනේ එයා කොතනකවත් දකින්නේ නැහැ එයා කොතනකවත් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පිංගතුනේ හේතුඵල ධර්මයක් විතරක්මයි පස්ස පච්චයා වේදනා පස්සේ නිසා විඳීම් ඇති වෙනවා එළීම් ගැටීම් උපේක්ෂාවන් සත්වේ කුද්දලෙක් කොතනකවත් නැහැ හේතුඵල ධර්මයක් वेदना पच्चया तन्हा विंदीम निसाम तुष्णा वैति वेनवा हेतु पलदार्म्यक सत्ते कुद्गलेक नहें वेदना पच्चया उपादानं उपादान पच्चया बाव बाव पच्चया जाति हेतु पलदार्म्यन पमनक माइपिंगतुने सत्ते कुद्गलेक ने जाति पच्चया जरा मरणं शोक परिदेव मे पाटिच्च समुपन्न क्रियावलिय या पेरला 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 सम्मा समाधिमत हितें पिंगतुनी अनुवनिन दकिनवा कोतनकवत या सत्वे कुद्गले दकिन्ने नहें अविद्याम निसा सकस वेन संस्कार संस्कार निसा सकस वेन विज्ञानय हेतुफल धर्मयन हटियट मेया दकिनवा या दकिनवा मे सियलु धर्मयो सकस वेन्ने चतुरारे सत्य नोदनीम निसामाई अविद्याव निसामाई එනිසාම පිංගතුනි යා තව 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 අවිද්‍යාව නිරෝධය කරන මාර්ගයේ තුල තවසව ශක්තිමත් වෙනවා අන්න පිංගතුනි දිට්ඨි විසුද්ධිය අපි දැක්මේ පිරිසිදු භාවය පටිච්ච සමුප්පාදය තුන අපේ ජීවිතයේ විසිරෝල දකිද්දී අපි ඒ ජීවිතය තුලින් දකින්නේ අවිද්‍යාවේ ගොඩක් පමණක්මයි පිංගතුනි අවිද්‍යාවේ ගොඩක් පමණක්මයි මේ අවිද්‍යාවේ ගොඩ අපි නිරෝධය කරන්න ඕනේ නම් එකම මාර්ගයයි තියෙන්නේ ඒ උතුම් මාර්ය ෂ්ටාංගික මාර්ගයයි කියන කාරණේ අනුවණින් දකිනවා පිංගතුණේ ආ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා ඒ චිත්ත විසුද්ධියෙන් යා දිට්ඨි විසුද්ධියට ආවා දැක්ම පිරිසිදු කරගන්නවා දැක්ම පිරිසිදු කරගත්ත කියලා පිංගතුණේ යා තාම සෝවාන් ඵලයට පැත් වෙලා නැහැ තව ඉස්සරහට ගොඩක් යන්න තියෙනවා එයා දිට්ඨි විසුද්ධියෙන් කාංකාවතරණ විසුද්ධියට යා යනවා කාංකාවතරණ විසුද්ධියට ගිහිල්ලා එයා නිරතුරුවම කායානුපස්සනාව වඩනවා රූපේ අනිත්‍යභාවය වඩනවා ඒ වැඩුවත් පිංගතුනේ එයා නිරතුරුවම උපක්ලේශයන්ට කොටු වෙච්ච ජීවිතයකයි ගත කරන්නේ කොයිසම් විදර්ශනා වැඩුවත් රූපේ අනිත්‍යවයි කියලා එයා වැඩුවත් ආලෝක සංඥාවන්ට එයා රැවටෙනවා මාව උඩ යනවා මාව පාවෙනවා මාව නොදැනී යනවා අමනුෂ්‍ය රූප පේනවා දිව්‍ය රූප පේනවා පිංගතුනේ මේ සෑම ධර්මතාවයකට මෙයා බැඳෙනවා ඒව මමේ කියලා දකිනවා ඒව මගේ කියලා දකිනවා ඒව මගේ භාවනාවේම කොටසක් කියලා දකිනවා එයා උපක්ලේශයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා එයා චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නේ නැහැ පිංගතුනේ එයා නිරතුරුවම භාවනා කරන්නේ ආලෝක සංඥාවක් දකින්න එයා නිරතුරුවම භාවනා කරන්නේ දිව්‍ය රූපයක් දකින්න එයා නිරතුරුවම භාවනා කරන්නේ පා වෙනවා දකින්න උඩ යනවා දකින්න නොදැනී යනවා දකින්න පිංගතුනි උපක්ලේශයන්ට රැවටුණු විදර්ශනාවක් එයා තුල තියෙනවා කාංකාවතරණ විසුද්ධිය එයා තාමත් පිංගතුනි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග හඳුනා ගන්නා වූ තැනට යා තාම ආවේ නැහැ ඒ නිසා නිරතුරුවම අපි සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ඇවිල්ලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ චිත්ත විසුද්ධියෙන් අපි දිට්ඨි විසුද්ධිය දැක්ම පිරිසිදු කරගෙන නිරතුරුවම පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ජීවිතය විසිරුවා දමලා අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං ආදී වශයෙන් නිරතුරුවම ධර්මානුකූලව මෙනෙහි කරලා මෙතන සත්වේ කුද්දලයක් නෙමේ හේතුඵල ධර්මයක්මයි තියෙන්නේ කියලා දකිමින් අවිද්‍යාව නිරෝධය කරපු තැනදී මේ සියලු
හේතු පල ධර්මයෝ නිරුද්ධ වෙනවා කියන තැන ඉඳන් දිට්ඨි විසුද්ධිය ඇති කර දෙන පිංගතුනේ එයා මාර්ගය තුල ඉස්සරහට යද්දි තමයි අපි සක්කාය දිට්ඨි අපේ ජීවිතෙන් තුනී කරගන්නේ නිරෝධය කරගන්නේ නමුත් මේ නිරෝධය කරගනිද්දී දිට්ඨි විසුද්ධියෙන් අපි කාංකාවතරණ විසුද්ධියට යන්න තියෙනවා කාංකාවතරණ විසුද්ධියදීත් අපි රැවටෙනවා කුමකටද රැවටෙන්නේ උපක්ලේශයන්ට භාවනාවේ ආස්වාදයට අපි රැවටෙනවා ඉන්නුත් ඔබට ගිහිල්ලා තමයි අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග නිවැරදිව අඳුන ගන්න පිංගතුනි මග නොමග නිවැරදිව අඳුනගත්ත කෙනා උපක්ලේශයන්ට රැවටෙන්නේ නැහැ පිංගතුනි එයා භාවනා කරද්දී එයාට අමනුෂ්‍ය රූපයක් දැක්කොත් එයා දක්ෂයි ඒ දැක්කා වූ අමනුෂ්‍ය රූපය දෙතිස් රූපයක් හැටියට දකින්න ඒ අමනුෂ්‍ය රූපය අට්ටික සංඥාවක් කරලා දකින්න ඒ අමනුෂ්‍ය රූපය මරණානුස්සතියක් කරලා දකින්න ඒ අට්ටික ඒ අමනුෂ්‍ය රූපය සතර මහා ධාතුවක් කරලා දකින්න එයා ඒකට බැඳෙන්නේ නැහැ පිංගතුනි මරණ ඔබ භාවනා කරන වෙලාවේ ඔබට දැනුනොත් ඔබ පාවෙනවා වගේ කියලා ඔබට දැනුනොත් ඔබ උඩ යනවා වගේ කියලා ඔබට දැනුනොත් ඔබට නොදැනී යනවා වගේ කියලා ඒ සෑම සිතක් මේ චිත්තානුපස්සනාවෙන් දකින්න පිංගතුනේ ඒකම සිතුවිල්ලකටවත් එයා බැඳෙන්නේ නැහැ දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා සාමින් වාස මම භාවනා කරනකොට මාව උඩ යනවා කියලා ඒ නිසා මට බයයි මං දැන් භාවනා කරන්නේ නැහැ කියලා මොකද්ද උනේ පිංගතුනේ එයා උඩ ගියේ නැහැ එයා බිමමයි හිටියේ උඩ යනවා කියලා සකස් උනේ සිතක් එයා ඒ සිත චිත්තානුපස්සනාවෙන් දැක්කේ නැහැ සමහරු ඇවිල්ලා කියනවා මාව නොදැනී යනවා කියලා ඒ නොදැනී යනවා කියලා සකස් උනේ සිතක් ඒ සිත එයා චිත්තානුපස්සනාවෙන් දැක්කේ නැහැ සමහරු ඇවිල්ලා කියනවා මං ආලෝක සංඥාවේ ආස්වාදයේ තුල හිටියා කියලා ඒ සකස් උන සැප වේදනාවේ අනිත්‍යයි කියලා දැක්කේ නැහැ පිංගතුනේ ඒ නිසා මෙයා භාවනාවේ විදර්ශනාවේ ආස්වාදයට උපක්ලේශයන්ට යා කොටු වුණා ඒ උපක්ලේශයන්ට කොටු වෙලා ඉන්න තාක්කල් එයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ජීවිතයට එකතු කරගන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න සීල විසුද්ධිය ශක්තිමත් කරගෙන චිත්ත විසුද්ධිය ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් පිටක් ඇති කරගෙන ඒ කියන්නේ ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතේ විසිරෝල දකින්න ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතේ විසිරෝල දකිද්දී පිංගතුනි අපේ දැක්ම පිරිසිදු වෙන්නේ එතෙක් අපි මේ රූපය මමයේ කියලා දකිනවා මේ වේදනාව මමයේ කියලා දකිනවා සංඥාව සංස්කාර විඥානයන් මමයේ කියලා දකිනවා ඒ නිසාම අපි සක්කාය දිට්ඨිය තව 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 ශක්තිමත් කරනවා හරිද මහත්තයෝ එහෙමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඒ පිළිතුර ලබා දෙද්දි මා මේ අපට ලැබී තිබෙන ප්‍රශ්න කිහිපයක් කියවා බැලුවා ඉන්න ඔබ වහන්සේ ඇත්තටම මේ අවසාන වශයෙන් පැහැදිලි කරපු පටිච්ච සමුප්පාදයට අනුරූපව පැහැදිලි කරපු කාරණය සම්බන්ධවම ගැටලුවක් යොමු වෙලා දිනවා ස්වාමීන් වහන්ස මම හිතන්නේ ඔබ වහන්සට එයට යමක් එකතු කරන්න පුළුවන් වේවි ප්‍රශ්නේ සඳහන් වෙන්නේ මේයි ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට පටිච්ච සමුප්පාදයට අනුව සත්‍යයක් මෙතන නැහැ මෙතන තියෙන හේතුඵල ධර්මයක් පමණක් යයි හැකි හැම සෑම අවස්ථාවකදීම මෙනෙහි කිරීම සක්කාය දිට්ඨිය අවම කිරීමට උපකාරී වේදයි පැහැදිලි කර දෙන්න කියලා ඔබ වහන්සේට ඒට යමක් එකතු කරන්න පුළුවන් මෙහෙමයි මාත්‍ය පටිච්ච සමුප්පාදයට අදාළව ජීවිතේ මෙනෙහි කරන්න ඉස්සලා මං කිව්වනේ ඊට පස්සේ ඊට ඉස්සලා වඩන්න කාරණා දෙකක් තියෙනවා කියලා එයා සීල විසුද්ධිය තුල ශක්තිමත් වෙන්න ඕනේ හරි දැන් සීල විසුද්ධිය කියන්නේ මොකද්ද දැන් ගිහි කෙනෙක් ගෙනන් අනිවාර්යයෙන්ම ආරේෂ්ඨාංගික මාර්ගයේ වැඩිලා සම්මා සමාධියට එද්දී ආජීව අට්ටමක සීලේ ශක්තිමත් භාවයේ තියෙන්න ඕනේ තේන්නාද පංච සීලෙන් විතරක් අපිට සම්මා සමාධිය කරා යන්න බෑ එතකොට සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම සාමණේර දස සීලයේ ශේඛියා හෙත්ත පාපිට තියෙන්න ඕනේ සම්මා සමාධිය කරා යන්න නම් උපසම්පදා භික්ෂුවගෙන නම් අපේ උපසම්පදා සීලයට අදාළ සිල්පද 220 ප්‍රාතිමෝක්ෂය අපි තුල තියෙන්න ඒවා දුර්වල කරගෙන කවදාකවත් සම්මා සමාධියක් කරා යන්න බෑ ඒ නිසා සීලෙන් විතරක් මේ අපි රකින සීලෙන් විතරක් මහත්ව සමාධිය මතු කර ගන්නත් බෑ ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සතර සීලයක් පිළිබඳ අපිට දේශනා කරනවා
ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයක් අපි ඇති කර ගන්න ඕනේ. දීපින්ව තුල්ලාත් පැවිදි අපි. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ අපි ඇසෙන් රූපයක් දැකලා මනස අසංවර කරගන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහලා අපි මනස අසංවර කරගන්නේ නැහැ. එතකොට නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් යමක් දැනිලා අපි මනස අසංවර කරගන්නේ නැහැ. ඒ නිසා මාත්‍රේ අපි කොච්චර ආජීව අට්ටමක සීලය තුල ශක්තිමත් වුණත් අපි ඇසෙන් රූපයක් දැකලා මනස අසංවර කරගන්නවා නම් අපේ සීල විසුද්ධිය ශක්තිමත් භාවයට පත් වෙන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහලා අපි මනස අසංවර කරගන්නවා නම් අපේ සීල විසුද්ධිය ශක්තිමත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව මාත්‍රේ ආජීව අට්ටමක සීලය වගේම අපේ සාමනෙල සීලයන් උපසම්පදා සීලයන් අපි ආරක්ෂා කරගනිද්දී මෙන්න මේ ඉන්ද්‍රිය සංවර සීලය අපි නිරේතුරුව ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඊළඟට ප්‍රත්‍ේක්ෂා සීලය අපි පරිහරණය කරන්නා වූ ගිහි කෙනෙක් නම් ඇඳුම් පැළඳුම් නිවාස ආහාර පාන ඖෂධ මේ සෑම දෙයක්ම මාත්‍යෝ නුවණින් සිහි කරමින් අපි නිරේතුරුව තෘෂ්ණාව තුනී වෙන ආකාරයෙන් ප්‍රත්‍ේක්ෂාවෙන් අපි ගන්න ඕනේ. මේවා අපේ ශරීරයේ ජවය පිණිස මදය පිණිස අලංකාරය පිණිස සැපය පිණිස නෙමේ මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කිරීම උදෙසා අවශ්‍ය කායික මානසික සැනසෙල්ල උදෙසා අවශ්‍ය ශක්තිය උදෙසාමයි මේ සිව්පස්ය මේ දේවල් අපි පරිහරණය කරන්නේ කියලා නිරතුරුව දකිමින් ඒව කෙරේ පරිහරණය කරන්න අපි කොච්චර ආජීව අට්ටමක සීලෙන් ශක්තිමත් උනත් මහත්යෝ ආහාර කෙරෙහි අපි පෙරේත භාවයට පත් වෙනවා නම් අපේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන කෙරෙහි අපි තෘෂ්ණාවෙන් බැඳෙනවා නම් අපි ගන්නා වූ ගිලන්පස කෙරෙහි අපේ ඇඳුම් පැළඳුම් ආභරණ කෙරෙහි අපි තෘෂ්ණාවෙන් බැඳෙනවා නම් මාත්‍යෝ අපේ සීලය කොච්චර ශක්තිමත් වුණත් කවදාක්වත් ඒ සීලය චිත්ත විසුද්ධියක් කරා අපිව අරන් යන්නේ නැහැ. ඒ නිසා නිරතුරුව ප්‍රත්‍ේක්ෂා සීලය ගිහි පින්වතුන්ලාටත් අනිවාර්යෙන්ම අදාළයි මාත්‍යෝ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුව නුවණින් දකින්න අපි මේ පරිහරණය කරන නිවාස වේවා ඇඳුම් පැළඳුම් වේවා ආහාර පාන වර්තමානයේ ආහාර පාන කෙරෙහි විශාල රුචිභාවයක් සමාජය දක්වනවා තෘෂ්ණාවක් දක්වනවා ඇඳුම් පැළඳුම් කෙරෙහි නිවාස කෙරෙහි යාන වාහන කෙරෙහි මේවා අපි විදර්ශනාත්මකව ධර්මානුකූලව අපි දකින්නේ නැහැ. පින් සංසාරේ අපි කොයිසම් සුන්දර සැප සම්පත් අත්විඳලා තියෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම කෙනෙක්ම අතීතේ සක්විති රජ වෙලා ඉපදුනා කියලා පින්වතුනි. ඒ සක්විති රජ වෙච්ච වෙලාවේ අපිට තිබුණා වූ ඒ සුන්දර මාලිගාව ගඩොල් වලින් සිමෙන්ති වලින් නෙමේ පින්වතුනි බැඳලා තිබ්බේ. ඒ සුන්දර රජ මාලිගාව සක්විති රජ මාලිගාව බැඳලා තිබ්බේ මුතු මැණික් වලින්මයි දියමන්ති වලින්මයි මුතු පබළු වලින්මයි බැඳලා තිබෙ පිංගතුනි. ඒ සුන්දර සංස්කාරයෝ අනිත්‍ය වෙලා ගියා. අතීතේ සක්විති රජ වෙච්ච වෙලාවේ අපිට ලැබුණ සුන්දර පංච කල්යාණයක් බඳු සුන්දර දිව්‍යාංගනාවක් ස්ත්‍රී රත්නයක් අපිට ලැබුණා. ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. අතීතේ අපි සක්විති රජ වෙච්ච වෙලාවේ අපි ගමන් කළේ එර්දියෙන් යන්නා වූ ඇතෙක් පිටේ එරිදීෙන් යන්නා වූ අජානීය අශ්වෙක් පිටේ. ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. අන්න පිංගතුණිය නුවණින් දකිනවා අතීත පංච උපාදානස්කන්ධයට අදාළව යා නුවණින් දකිනවා මේ සෑම සුන්දර සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා නම් මේ ජීවිතේ මේවා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන වැඩක් නැහැ. සක්විති රජ වෙච්ච වෙලාවේ වැළඳූ රාජ භෝජන සියල්ලම වෙනස් වෙලා ගියා අනිත්‍ය වෙලා ගියා පිංගතුනි. එයා අතීත පංච උපාදානස්කන්ධය නුවණින් දකිමින් වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි යා තීන තෘෂ්ණාව සියුම් කරගන්මින් ප්‍රත්‍ේක්ෂා සීලය ශක්තිමත් කරගන්නවා. වර්තමාන සමාජයේ ගිහි සමාජයේ මේ ප්‍රත්‍ේක්ෂා සීලය ගැන තකන්නේම නැහැ පිංගතුනි. තකන්නේම නැහැ. ඒ නිසායි සීලය පසු කරගෙන සමාධිය දෙසට අපි නොයන්නේ. සමාධිය දෙසට නොයන නිසාමයි විදර්ශනාව අපි තුල තාමත් මතුවීමට දුර්වල වෙලා තියෙන්නේ. ඇයි සතර සීලයෙන් අපි දුර්වලයි. අපි ආජීව අට්ටමක සීලයෙන් තුඟක් වෙලාවට දුර්වලයි. මේවා නිවැරදි කරගෙන පිංගතුණී අන්නයා ආජීව අට්ටමක සීලේ ශක්තිය ඇති කරගෙන
එවගේම ඉන්ද්‍රිය සංවර සීලය ඇති කරගෙන ප්‍රත්‍වේක්ෂා සීලය තුල ජීවත් වෙනවා. එයා මේ නිවාස ඇඳුම් පැළඳුම් ගේදව ඖෂධ එවගේම ඒවාස් නිරතුරුවම මේ දේවල් නුවණින් පරිහරණය කරන පිංගතුනි මේවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ උදෙසා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා කායික මානසික අවශ්‍යතාවයන් උදෙසා පමණක් මයියා පරිහරණය කරන්න ඒවා තෘෂ්ණාවෙන් පරිහරණ කරන්නේ ප්‍රත්‍වේක්ෂා සීලයට ආයනවා ඊළඟට පිංගතුනි යා සම්මා ආජීව සීලයට එනවා එයා වැරදි ආජීවයන්ට යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වැරදි ආජීවයක් කියලා යමක් දේශනා කළා කියනවාද ඒ වැරදි ආජීවයන්ට ආයන්නේ නිරතුරුවම එයා සතර සීලෙන් ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා එතනයි සීල විසුද්ධියේ ශක්තිමත් භාවය තියෙන්නේ එහෙම නැත්නම් අපි ආජීව අට්ටමක සීලෙන් පමණක් පරිපූර්ණ වෙලා ඇහෙන් රූප දකිමින් මනස අසංවර කර ගන්නවා නම් ඇඳුම් පැළඳුම් කෙරෙහි ආහාර පාන කෙරෙහි නිවාස කෙරෙහි ඖෂධ කෙරෙහි අපි නිරතුරුවම තෘෂ්ණාධික වෙනවා නම් කවදාක්වත් පිංගතුනේ අපිට ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියක් කරා අරන් යන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ සීල විසුද්ධියෙන් ගැන හිතද්දී නිරතුරුවම මේ කාර් සීලය ගැන හිතද්දී මේ සතර සීලය ගැනම ජීවිතයට එකතු කරගන්න ඒක එකතු කරගෙන තමයි පිංගතුනේ නිරතුරුවම මාර්ගය අපි ශක්තිමත් කරගන්න ඕනේ හරිද මහත්තයෝ අවස්ථරයි සමින්හස ඔබවහන්සේ තම මොහොතකට කලින් සඳහන් කරා එක ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස මවගේ ගර්භාෂය තුල කලර රූපය හැදී වැඩිම සම්බන්ධ කිරීමෙන් ඔබවහන්සේ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නා. ඒ නිසා මම තීරණය කරා සමෙන්න්සේ අද අපිට ලැබුණු ප්‍රශ්න අතර ප්‍රශ්න දෙකක්ම තියෙනවා නලදරු උපත සම්බන්ධ එකිනෙකට ටිකක් සමාන වගේ ප්‍රශ්න දෙකක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට අවසර මුල් ප්‍රශ්නය යොමු කරන්නට ඒ ඉතාමත්ම විශේෂිත ප්‍රශ්නයක්. අවසර ස්වාමීන් වහන්ස දරුවන් නැති දෙපළක් නල දරුවෙක් හදන්න තීරණය කළ විටදී ඒ සඳහා ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සම්බන්ධ කරපු යුක්තාණු කීපයක් ඇති කර එයින් හොඳම යුක්තාණුව ගර්භාෂයේ ශල්‍ය කර්මයක් මගින් තැන්පත් කරනු ලැබේ. ඉතිරි යුක්තාණු ටික පසුව විනාශ කරනු ලැබේ. මෙවැනි යුක්තාණු විනාශ කරනු ලබන්නේ වෛද්‍යවරු නුනත් එය අපට පවක් විය හැකිද? මෙමය මාත්‍ය මොකද්ද ඔය කියන්නේ ඔය දෙක දැන් කෙනෙක්ගේ දැන් ඒ දෙක බාහිරව එකතු කරලා ඇතුලේ මේ ගර්භාෂය තුල තැම්පත් කරනවා කියලා කියන්නේ නේද? එහෙම සමහරවිට ඒ කියන්නේ යුක්තාණු කිහිපයක් තියෙනවා ඒයින් හොඳම උචිත එක තෝරගන්නවා ඉතුරුව පසු කලක විනාශ වෙනවා. එතකොට ඒ විනාශ වෙන ඒ වයින් පවක් සිද්ධ වෙනවද කියලා තමයි අහන්නේ. විනාශ වෙන ඒ වෙලේ පවක් සිද්ධ වෙන දෙයක් නැහැ නේ මාත්‍ය? දැන් මේමනේ දැන් අපි කියමු දැන් ඔය 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 ස්වභාවික ආකාරයෙන් නෙමෙයි ඔය કૃතිම ආකාරයෙන් ඔය ગેප් දැන්වීම කරන්නේ නේද? එහෙයි. එතකොට ඒ કૃතිම ગેප් දැන්වීම කළා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත් ඩිම්බයකුත් බාහිරින් එකතු කරලා ඒක තැම්පත් කළාට පස්සේ මහත්යෝ ඒ කල්ල රූපේට විඥානයක් බැස ගන්නවනේ. එහෙම. එහෙමද? එහෙම නැත්නම් ඒක මේ නලයක් තුල බාහිරින් සංචේචනය කළා ඇතුලේ තැම්පත් කරනවා. එතන වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒ මෙතන සඳහන් කරපු විදියට ඒ සඳහා ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සම්බන්ධ කරපු යුක්තාණු කිහිපයක් ඇති කර එයින් හොඳම යුක්තාණුව ගර්භාෂයේ ශල්‍ය කර්මයක් මගින් තැන්පත් කරනු ලැබේ. එයින් අදහස් වෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට ගර්භාෂයේ තුල තියෙන්නේ අර හොඳම යුක්තාණුව තමයි. ඔව්. එතකොට පස්ව විනාශ කරන්නේ අර භාවිතා නොකරපු යුක්තාණු එය විනාශ කිරීම පවක්ද කියලා අහනවා. විනාශ කරන අයින් කරන දේ මේ අපිට අකුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වේ කර්ම ශක්තියක් නැහැ නේ. එහි ස්වාමිනස් පේනල් එයි ඒ කර්ම ශක්තියක් නැහැනේ අම්මාගේ මව් කුසේක තැම්පත් කළාට පස්සේ තමයි කර්ම ශක්තියක් බැසගන්නේ මන් දන්නේ පේනල් එතකොට ඒ කර්ම ශක්තිය බැසගන්නේ කොහොම කෙනෙක්ද ඒකත් උපාදාන පත්‍ය බව පේනල් කුෂ්ණා පත්‍ය උපාදාන පත්‍ය එවැනි කල් රූපයකට බැසගන්නේ කවුද ඒ කියන්නේ ඔවැනි දේවල් උපාදානය කරගත් අය පේන්නේ එහෙමයි දැන් ඔය 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 ශාස්ත්‍රයේ උපාදානය කරගත්ත අය ඉන්නවනේ තේනල් ඔය මේ 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 ආකාරයෙන් දරුව හදන්න ඔය ආකාරයෙන් දරුව තැම්පත් කරන්න ඔය ආකාරයෙන් કૃතිම දරුව හදන්න ඒවා උපාදානය කරගත පිරිසක් ඉන්නවනේ තේනල් වෛද්‍යවරු වේවා විද්‍යාඥයෝ වේවා ඒ උපාදානයන් තුලමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ තේන්නේ ඒගොල්ලෝ පරීක්ෂණ කරන්නේ ඒවා හදාරන්නේ මොකද්ද
මේ ආකාරයෙන් දරුවෝ නැති වුණාම මේ ආකාරයෙන් කොහොමද මේ බාහිර නලයක් තුළ මේවා එකතු කරලා මේවා තැම්පත් කරන්නේ? ඒතර මාත්‍රේ උපාදානයන් දරාගත්ත ඇය මැරෙන වෙලාවේ ඒගොල්ලෝ ඒ උපාදානයන්ට අදාළව අර වගේ නල දරුවෙක් හැටියට තමයි උත්පත්ති සකස් කර ගන්න. තේරෙනවද? ඒගොල්ලන් උපාදානයේ තින්නේ ඒ ශාස්ත්‍රයන් කෙරේ. තේරෙනවද? ඒ ශාස්ත්‍රයන් කෙරේ දැන් කවුරු හරි ග්‍රහලෝක කෙරේ උපාදානය කරගෙන නිරයතුරුව ඉරහඳ තාරකා මේවා ගවේෂණය කරනවා නම් මේවාම ජීවිතය කරගෙන ජීවත් වෙනවා නම් මේවා කෙරෙම තෘෂ්ණාව බැසගෙන ජීවත් වෙනවා නම් ඒගොල්ල මැරෙන වෙලාවේ මහත්යෝය ඔය අඟහරු ගාය හරි කොය හරි ඉන්නවනේ තව තව ජීවීන් එවැනි ජීවියක් බවට පත් වෙලා තමයි උපත්ය සකස් කරන්නේ ඇයි යාගේ තෘෂ්ණා පච්චය උපාදානං ඒ උපාදානිය සකස් උනේ වාට අදාළව තේන්නා ඒසාව නල දරුවෝ ඒ පැත්තට ගියාට පස්සේ මාත්තෝ ඒ ඒ ඊට බැස ගන්නා වූ විඥානයේ පටිච්ච සමුප්පන්න අනිවාර්යම මාත්තෝ එවැනි ධර්මතාවයන් උපාදානය කරගත්තේ ඇයිගේ පටිච්ච සමුප්පන්න විඥානය තමයි ඒවට බැස ගන්න තේන්නාද ඒ නිසා ගර්භාෂයේ තැන්පත් කළාට පස්සේ මාත්තෝ ඉතින් ඊට අදාළ පටිච්ච සමුප්පන්න විඥානයක් ඇවිල්ලා ඒ මේ කල්ල රූපයට බැස ගනි අර විසිකලා දානේවා විසිකලා දැම්මට කියලා ප්‍රශ්නයක් නැහැ नलदारु उपत संबंध कारण सदन करश्न योगान मेहिदी संधान स्वामी से अकुश मे दरुअीमठ हेतु संबंध प्रश्न संधान मे आकार ස්වභාවිකව දරුවන් නොලැබීමට හේතු අකුසලයක් නම් නල දරුවෙක් බිහි කිරීමේදී එම දරුවා අංග විකල හෝ මන්ද බුද්ධික වීමට එම අකුසල කර්මය හේතු විය හැකිද කියලා. මෙහෙමයි පුතේ දැන් ද මව කුසේ දරුවෙක් බිහි වෙන්නේ නැත්තේ හේතුඵල ධර්මයක් නිසානේ නේද? එහෙමයි. ස්වභාවිකව දරුවෙක් බිහි වෙන්නේ නැත්තේ ඊට අදාළ පෙර ජීවිතේ ගප්සාවන් සිද්ධ කරලා තේන්නාද? ඒ වගේම දරුවෝ ඉන්න සිල්වත් අම්මලාට දේශ කරලා වෛර කරලා මොදේ ඉතින් එවැනි දේවල් කරලා අපිට මේ ජීවිතේ දරු සම්පත් නැතු වෙනවා තේන්න ඉතින් එහෙම දරු සම්පත් නැතුව ගියාට පස්සේ මාත්‍ය අපි ඉතින් බාහිර ක්‍රමවේදයකින් කෘතිම දරුවෙක් ලබද්දී ඉතින් අපිට ඒක ස්ථිර වශයෙන් කියන්න බෑ පුතේ තේන්නද එනිසා යා දක්ෂ වෙන්න ඕනේ තමන්ට දරුවෙක් නැත්තම් තමන් කෘතිම ක්‍රමවේදයකින් දරුවෙක් හදාගන්න යනවා නම් යා දක්ෂ වෙන්න ඕනේ මට ස්වභාවික දරුවෙක් නැත්තේ මංකලා වූ අකුසල් සංස්කාරයක් නිසා එනිසා නිරේතුරුවම මං කුසලයේ තුල ශක්තිමත් වෙනවා දැන් ඕනෑම කෙනෙක් මාත්‍රව දරුවෙක් නැහැයි කියලා දරුවෙක් නැති වුණා තමන්ට නැහැ කියලා දැනගත්තට පස්සේ එයා නිරේතුරුව මාත්‍රව කුසල් ධර්මයන් තුල තමයි ශක්තිමත් වෙන්නේ තේරෙනවද එයා බෝධි පූජා කරනවා පන්සල් යනවා ඒ වගේ දරුවෙක් නැති වුණාට දරුවෝ බලාපොරොත්තු වෙන අම්මලා කරන්න තියෙන දේවල් තියෙනවනේ නේද දරුවෝ ඉන්න අම්මලාට මෛත්‍රී කරන්න ඕනේ දරුව ඉන්න අම්මලාගෙන් ආශිර්වාද ලබා ගන්න ඕනේ. දරුව ඉන්න අම්මලා දැක්කාම ඒගොල්ලන්ට සුවපත් වේවා කියලා ඒ දරුව ඉන්න අම්මලා දකින්න කැමති වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ කුසල් පක්ෂයන් වැඩෙනවා. බෝධි පූජා තියෙනවා, දන් පැන් දෙනවා, දරුව නැති වුණා මේ සියල්ල කරලා මහත්යෝ අන්‍යා කෘතිම දරුවෙක් හදා ගන්න තැනට යනවා කියන්නේ මහත්යෝ ඒකත් සංස්කාරයක්. තේරෙනවද? මොකද ඒ සංස්කාරය අර තිබ්බා වූ අකුසල් පක්ෂයා කුසලයේ තුලින් ශක්තිමත් භාවයට පත් කර ගත්තා. නමුත් ස්වභාවික දරුවෙක් ලබන්නේ යාට කුසල් ශක්තිය නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට දරුවෝ නැතුව ඒ දරුවාන් උදෙසා ලබා ගන්න අප්‍රමාණ පින්කම් කරලා බෝධි පූජා තියලා දන් පැන් දීලා මෛත්‍රිය වඩලා ඒ සියල්ල කරලා මහත්යෝ නල දරූපතක් කරා යෑම මහත්යෝ ඒ දරුවාව අංග විකල භාවයට පත් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. තේන්නාද? ඒ නිසා නිරේතුරුවම තමන්ට ස්වභාවිකව දරුවෝ නැත්තම් නල දරූපතක් සඳහා යනවනම් අනිවාර්යෙන්ම යා පිනෙන් කුසලයෙන් ශක්තිමත් වෙලා යන්න වෙනවා. තේරෙනවද? එයා පිනෙන් කුසලයෙන් ශක්තිමත් නොවි නල දරූපතක් සඳහා ගියොත් ඇත්තට මේ නල දරූපසත් මහත්යෝ අවාසනාවන්ත දරුවෙක් වෙන්න තියෙන අවස්ථා වැඩි. තේරෙනවද? එහෙම තමයි ගලප ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතමත් පැහැදිලි. දැන් අද දවසේ ලැබුණු ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මුලින් සඳහන් කරා වගේ ධර්මයට අදාළ භාවනාවට අදාළව විදර්ශනාවට අදාළ ප්‍රශ්න වලට අමතරව තමන්ගේ දෛනික ජීවිතයේ තමන්ගේ ගිහි ජීවිතයට ධර්මය සකස් කරගන්න ආකාරයේ ප්‍රශ්නක් තියෙනවා. ඔය අතරේ ස්වාමීන් වහන්සේ ඉතමත්ම කාලීන
ප්‍රශ්නක් යොමු වෙනවා. ඒ නිසා මා දැන් කැමති එවැනි යොමු ප්‍රශ්න දෙකකට ඉස්සෙල්ල යොමු වෙන්න. එක ප්‍රශ්නයකදී ස්වාමීන් වහන්සේ අහන්නේ මෙන්න මේ වගේ කාරණයක්. අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා සමහර ගිහි පින්වතුන් පන්සල් ගොඩ නගන්න සහ මහා සංඝරත්නය වෙනුවෙන් විශාල කැපවීමක් කරලා රැස් කර ගන්නා කුස. නමුත් පසු කාලයකදී ඒ පින්වතුන්ම මහා සංඝරත්නය අපහස්තාවයට පත් කරමින් පන්සල තමන්ගේ කරගන්න ගිහිල්ලා රැස් කර ගන්නා අකුස. කුසල් සිතක් අකුසල් සිතකට යොමු වන්නේ කොහොමද? මරණයෙන් පස්සේ මේ පින්වතුන් යන්නේ කොහාටද? කරුණාවෙන් පහදා දෙන්න. මේමයි මාත්‍යෝ, දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය මාර්ගයක් කියද්දි මාත දැන් මාත්‍යාවේ ආපු ප්‍රශ්නේ යමෙක් පින්කම් කරනවා, පින්කම් කරලා අවසානයේ පින්කම් මගේ කරගන්නවා, කුටියක් හදලා ඒ කුටිය මගේ කරගන්නවා, පන්සලක් හදලා ඒ පන්සල මගේ කරගන්නවා, තේන්නද, ආරණ්‍යයක් හදලා ඒ ආරණ්‍ය මගේ කරගන්නවා, යමක් පූජා කළා ඒ දේ මගේ කරගන්නවා, මගේ කරගෙන ඒ නිසාම ලෝභ දේශ මෝහ අකුසල් වඩනවා. තේන්න වඩලා මාත්‍යෝ අච්චර සුන්දර පින්කමක් කරලත් අවසානේ සතර අපායට වැටෙනවා. තේන්න ඕකට මාත්‍ය අහන්නේ නේද? එහෙමයි සර්. ඉතින් මාත්‍යෝ ඕකර අරෂ්ඨාංගික මාර්ගයේ තුලින් තමයි මතු කරගන්න ඕනේ. එහෙමයි. ඒතර පින්කම් කියන්නේ මොකද්ද? සම්මා වායාමයන්ටයි අයිති. කරන්න ආව කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් වලට යන්නේ නැහැ. නොකලා වූ අකුසලයක් අපි කරන්නේ. දැන් අපි මේ මොහොතේ මොකද්ද මේ කරන්නේ? සම්මා වායාම. ඒතර මාත්‍යෝ අපේ සම්මා වායාමයන්. ඒ කියන්නේ මහත් වේලා කුටියක් ඇදුවත්, පන්සලක් ඇදුවත්, ආරණ්‍යයක් ඇදුවත්, යමක් පූජා කළත් මේ සියලුම දේ අයිති වෙන්නේ මාත්‍යෝ සම්මා වායාමයන්. මෙන්න මේ සම්මා වායාමයන් ආරෂ්ඨාංගික මාර්ගයේ 6 වෙනි මාර්ගාංගය හැටියටයි තියෙන්නේ. මේ සම්මා වායාමයන් ඒ උඩ තියෙන ඉහළ තියෙන මාර්ගාංග පහෙම පෝෂණය වෙන්න ඕනේ මාත්‍යෝ. හරිද? එහෙමයි. මාර්ගාංග පහෙම සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ, සම්මා සංකප්පයෙන් පෝෂණය වෙන්න ඕනේ, සම්මා වාචාවෙන් පෝෂණය වෙන්න ඕනේ, සම්මා කම්මන්තයෙන් පෝෂණය වෙන්න ඕනේ, සම්මා ආජීවයෙන් පෝෂණය වෙන්න. එතකොට තමයි මාත්‍යයේ සුන්දර සම්මා වාචා මේ සම්මා මේ වායාමයක් බවට. එහෙම සම්මා වායාමයන් තමයි අපිව සම්මා සති සම්මා සමාධිය කරා අරගෙන යන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද අපි මොන පින්කම කළත්, කොච්චර දන් දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර මේ 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 මෛත්‍රී වැඩුවත්, ඔය හැම දෙයකම අවසාන ඉලක්කයක් තියෙනවා මහත්මයෝ. ওই ඉලක්කය කියන්නේ මොකද? සම්මා සමාධිය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි සිල් සමාදන් වෙලා, දන් දීලා, මෛත්‍රිය වඩලා, සද්ධා වඩලා, බුද්ධානුස්සතිය වඩලා මාත්‍යෝ අපිට තාම සම්මා සමාධිමත් හිතක් සකස් වෙන්නේ නැත්නම් මාත්‍යෝ අපේ ඉලක්කය අපි කරා අපි ගිහිල්ලා නැහැ. තේන්නාද? ඇයි ඒ ඉලක්කය කරා අපි නොයන්නේ? අපේ සම්මා වායාමයන් මාත්‍යෝ මේ මුල් මාර්ගාංග පහෙන් පෝෂණය වෙලා නැහැ. තේන්නාද? ඒ නිසා නිරේතුව සම්මා දිට්ඨියෙන් පෝෂණය කරගන්න අපි කරන පින්කම් සම්මා සංකප්පයන් විශේෂයෙන්ම අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය, නෙක්ඛම්මය. නෙක්ඛම්මය කියන්නේ මොකද්ද? එයා ලෝභ ද්වේෂ මෝහයන් බැහැර කරලා අලෝභ ද්වේෂ මෝහයන් තුලට දැන් උතන තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ මාත්‍ය. කුටිය හදාගත්තා, ලෝභ සිත දුරු කරලා නෙමේ කුටිය පූජා කළේ. පන්සල හැදුවා, නමුත් ලෝභ සිත දුරු කරලා නෙමේ පන්සල පූජා කළේ. ආරණ්‍ය හැදුවා, ඒක ලෝභ සිත දුරු කරලා නෙමේ ඒ දේවල් පූජා කළේ. යම් දෙයක් පන්සලට පූජා කළා, ඒක ලෝභ සිත දුරු කරලා නෙමේ පූජා කළේ. ඒ නිසාම මාත්‍යෝ නිරේතුරුව මේ දේ යමගේ කරගන්නවා. කුටියත් මගේ කරගන්නවා, ආරණ්‍යත් මගේ කරගන්නවා, පන්සලත් මගේ කරගන්නවා, අවසානයේ හාමුදුරුවොත් මගේ කරගන්නවා, ධර්මයත් බුදුරජාණන් වහන්සේත් මමයේ මගේ කරගන්නවා මාත්‍යෝ. ඇයි ඒ සම්මා සංකප්ප වැඩුනේ නැහැ? පින්කම තුල නෙක්ඛම්මේ තිබ්බේ නැහැ. ඇයි නෙක්ඛම්මේ තිබ්බේ නැත්තේ? සම්මා දිට්ඨිය දුර්වලයි මාත්‍යෝ. බුදුරජාණන් වහන්සේට අදාළව යා මාර්ගය මතු කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පනවන්නේ තෘෂ්ණාව වැඩි කරගන්න නෙමේ, තෘෂ්ණාව සියුම් කරගන්න. ඒක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පනවලා තියෙන්නේ තෘෂ්ණාව වැඩි කරගන්න නෙමේ, තෘෂ්ණාව සියුම් කරගන්න. ඒ නිසා අපි කරන
सीले दाने मैत्रीये मोनम पूजावन पिंकम में सैम देयक मात्यो नेक्कम में पोषणीय वेन्न ओन नेक्कम में पोषणीय नो उनोत अपिट कवदाक्वत ए मार्गे मात्यो सम्मा समाधियक करा अपिव अरगन यन्ने नेह ए निसाम अपि कवदाक्वत विदर्शना मतु करगन तनकट यन्ने नेह ए निसा हेम वेला मात्यो बुदुरयन वांसे सुंदरव मार्गे देशना कला तीनवा සම්මාදිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ තෙරුවන් කෙරෙහි සද්ධාව කර්මය කර්මඵල විශ්වාසය ඇති කරනවා සම්මා සංකප්පයන්ගෙන් කේන්ති අඩු කරනවා නෙක්ඛම්මේ ඇති කරනවා සම්මා වාචාවන්ගෙන් වචන සංවර කරනවා සම්මා කම්මන්තයන්ගෙන් පංචශීලයේ ආරක්ෂාවට එනවා සම්මා වාය සම්මා ආජීවයන්ගෙන් ආජීව අට්ඨමක සීලයේ ආරක්ෂාවට එනවා අන්න පිංගතුනි ඊට පස්සේ තමයි සම්මා වායාම යන අපේ ශක්තිමත් භාවයට ඒ නිසා මාත්‍ය මාර්ගය හරියට වඩන්නේ මාර්ගය හරියට වැඩුවොත් කොතනකවත් අපිට මේ දුර්වල ඵලයක් ලැබෙන්නේ නැහැ මාර්ගය හරියට වැඩුවොත් නියත වශයෙන්ම මාත්‍ය අපේ සිත සම්මා සමාධිමත් පිටක් බවට පත් වෙනවා ඒ නිසා අපි පැවිදි වේවා අපි ගිහි වේවා අපිට තාම සම්මා සමාධිමත් පිටක් සකස් නොවුණා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ වරදක්වත් ධර්ම රත්නේ වරදක්වත් සංඝ රත්නේ වරදක්වත් නෙමේ අපි තාම මාර්ගයේ නිවැරදිව මතු කරගෙන නැහැ අපි මාර්ගයේ නිවැරදිව මතු කරගෙන නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝම නිවැරදිව මාර්ගය දේශනා කළා තියෙනවා ඒ නිවැරදි මාර්ගය ඔස්සේ ඇවිල්ලා අපි සම්මා සමාධිමත් පිටක් ඇති කර ගන්න වෙනවා මාත්‍යෝ අපි විදර්ශනාවට යන්න නම් තේන්නාද එසේ නැත්තම් අපි දානයක් මගේ කරගන්නවා සීලයක් මගේ කරගන්නවා පින්කමක් මගේ කරගන්නවා අපි හැදුවා වූ කුටියක් මගේ කරගන්නවා ඒ නිසාම අපි කරන්නා වූ පින්කම් වල නාමයෙන් තව තව සක්කාය දිට්ඨිය වැඩි කරගන්න තේන්නාද සක්කාය දිට්ඨිය වැඩි වෙන්න තව තව අපේ අවිද්‍යාව ශක්තිමත් භාවයට පත් වෙනවා මොකද බුදුරජාණන් වහන්සේට අදාළව මාර්ගය පුහුණු කළේ නැහැ හරිද මාත්‍යෝ ඉතමත් පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් ඒ සමගම අනිත් කාලීන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ ඒට එය වෙනස්ම ආකාරයේ ප්‍රශ්නයක් මා එය යොමු කරන්නම් තෙරුවන් සරණයි මේ කාලේ අපිට නිතරම ඇහෙනවා විශ්ව ශක්තියෙන් දෙවියන්ගෙන් සහ මියගේ ආත්මවල උදව්වෙන් ලෙඩ සුව කරනවා මෙහෙම කරන්න පුළුවන්ද මේ මිත්‍ර මිත්‍යා දෘෂ්ටියක්ද මේමයි මාතෝ බුදුරජාණන් වහන්සේට අපි කියනෝනේ දෙවියන්ගේ දෙවියෝ බ්‍රහ්මයින්ට බ්‍රහ්ම වූ කියලා නේද බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨෙක් මේ ලෝක ධාතුව තුල නැහැ තේන්නාද බුදුරජාණන් වහන්සේට තේත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ සක්විති රජ කෙනාත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා සක්‍ර දෙවියනොත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා එන සම්මාත්‍ය බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ උත්මෙක් මේ ලෝක ධාතුව තුල ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ හෝ අතීතේ වැඩ සිටියා වූ මොනම රහතන් වහන්සේ කෙනෙක් මාත්‍යෝ ලෙඩ හොඳ කළා කියලා කොතනකවත් සඳහනක් වෙන්නේ තේන්නාද විශ්ව ශක්තියක් ගැන කතා කළා කියලා විශ්ව ශක්තියක් තියෙනවා කියලා කොතනකවත් දේශනා කළේ ඒ සම්මාත්‍ය ලෝකේ තියෙන එකම එක විශ්ව ශක්තියයි ඒ විශ්ව ශක්තිය තමයි මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය ඊට වඩා විශ්ව ශක්තියක් මේ ලෝක තුල නැහැ තේන්නාද ඒ නිසා මේ ලෝක ධාතුව තුල තියෙන එකම විශ්ව ශක්තිය වෙන දෙයක් නෙමේ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ උතුම් චතුරාර්ය සත්‍යයයි ඒ විශ්ව ශක්තියත් ඔබ ජීවිතේට එකතු කරගන්න ඕනේ මාත්‍යෝ මාර්ගය තුල ගමන් කිරීමෙන් පමණක්මයි ඒක දෙවියෙකුට බ්‍රහ්මයෙකුට කවදාක්වත් අමනුෂ්‍යයෙකුට යක්ෂයෙකුට ඔබට දෙන්න බැහැ තේන්නාද මේ ලෝකේ දුකෙන් මිදෙන සැබෑම වික්ෂ ශක්තිය මාත්‍යෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය තුලින් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒ නිසා ඔබට ලෙඩ හොඳ කරගන්න ඕනේ නම් නිරෝගී කයක් ඇති කරගන්න ඕනේ නම් ඔබ සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න මෛත්‍රිය තුල සම්මා සංකප්පයෙන් ශක්තිමත් වෙන්න සීලයට අදාළ අංග තුන තුල ශක්තිමත් වෙන්න සමාධිමත් හිතෙන් ජීවත් වෙන්න මාත්‍යෝ ඊට වඩා නිරෝගී භාවයක් මේ ලෝක ධාතුවේ ඔබට ලැබෙන්නේ ඒ නිසා අපි විශ්ව ශක්තියින් සොයාගෙන ගියොත් අපිට නිරේතුරුව මාත්‍ය අපි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට අවසානයේ අපිට ලැබෙන විශ්ව ශක්තියකුත් නැහැ අවසානයේ තිබ්බේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙනුත් අපි බැහැරට ඒ නිසා මාත්‍ය අපේ ජීවිතයට යම් අනතුරක් වෙනවා නම් යම් රෝගයක් වෙනවා නම් ඊට හේතුව අතීතයේ අපේම
අකුසල් සංස්කාර ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් අතීත අකුසල් සංස්කාරයන් විපාකයට ආවා මුගලන් මහෝත්තමයාණන් වහන්සේටත් රාහුල මහෝත්තමයාණන් වහන්සේටත් ඒ සෑම අතීතයේ වැඩ සිටියා වූ රහතන් වහන්සේ නමකට මේ අකුසල් සංස්කාරයන් විපාකයට ආවා ඒ නිසා මාත්‍යෝ නිරේතුරුවම අපේ ජීවිතයට යම් රෝගී භාවයක් යම් අකුසලයක් විපාකයට එනවනම් මාත්‍යෝ අපි ඒක නිවැරදි භාවයට පත් කර ගන්න ඕනේ ඒක සුවපත් භාවයට පත් කර ගන්න ඕනේ අපේ සද්ධාවත් ශක්තිමත් කරගෙනමයි ඒක හොඳට තේරුම් ගන්න සද්ධාව ශක්තිමත් කරගෙන අපේ නිරෝගී භාවය අපි ඇති කර ගන්න නම් අනිවාර්යයෙන්ම මාත්‍යෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා විශ්ව ශක්තියක් මේ ලෝක ධාතු තුළ නැහැ මාත්‍යෝ ඒක තමයි තෙරුවන් කෙරෙහි සද්ධාව එහෙමයි හරිද හරි හරි සාමිස්සේ බොහොමත් පින් මා කලින් සඳහන් කළා දැන් ලැබෙන ප්‍රශ්න විවිධ කොටස් වලට වැටෙනවා ඒ අතරේ ගොඩක් ප්‍රශ්න යොමු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ තමන්ගේ ගිහි ජීවිතයේදී මේ ධර්මය ගිහි ජීවිතයට අනුගත කරන ආකාරය ගැන ඉතින් මම දැන් යොමු කරන්න සූදානම් එවැනි ප්‍රශ්න කිහිපයක් ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය තමයි භාවනා මානසිකාරයකින් ජීවත් වෙන පුද්ගලයෙකුට සාර්ථක පෞල් ජීවිතයක් ගත කළ හැකිද එතන ඉගෙන වැඩිදුර අහනවා නිතරම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය මෙනෙහි කරන සහ විදර්ශනා භාවනාව පිළිබඳව සිත යොමු කරන කෙනෙකුට තම පෞල් ජීවිතයේ අනෙකුත් කාරණා සඳහා කාලය යොමු කිරීමට අවකාශ සලසා ගන්නේ කෙසේද එතනදී තවදුරටත් අහන්නේ භාවනාවට කාලය නොමැති බව සිතීමේ සිතුවිල්ල ගැටීමක්ද කියලා මෙහෙමයි මාත්‍යෝ කෙනෙක් විදර්ශනා භාවනා වැඩුවා කියලා අනිත්‍ය භාවනා වැඩුවා කියලා මාත්‍යෝ කවදාකවත් තමන්ගේ පෞල් ජීවිතයට හෝ තමන්ගේ පෞද්ගලික ජීවිතයට බාධාවක් වෙන්නේ නැහැ තේරෙනවද අපි කායානුපස්සනාව වඩලා අපි නිරතුරුවම අපි පුහුණු වෙනවා මේ රූපය කායානුපස්සනාවට අදාළව හරි මේක දෙතිස් කුණුපයක් හැටියට වඩනවා නැත්නම් සතර මහා ධාතුවක් හැටියට වඩනවා මේක ඉරියව් පවත්තන අනිත්‍යෝ කයක් හැටියට වඩනවා මහත්. එහෙම නැත්නම් මේක අට්ටික සංඥාවක් හැටියට වඩනවා. එහෙම වඩලා යා නිරේතුරව මාත්‍යෝ මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එතකොට ගිහි පින්වතෙක් රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙද්දී මාත්‍යෝ යම් රූපයක් දැකලා ඒ රූපේ නිසා රාගය සකස් වුණොත් එයා ඒ මොහොතේම මාත්‍යෝ ඒ රූපය අට්ටික සංඥාවක් කළ දකිනවා. දෙතිස් කුණුපයක් කළා දකින්න මරණානුස්සතියක් කළා දැකලා මොකද කරන්නේ රාගසිත පහ කරගන්න දැන් මොකද්ද රාගසිතක් ඇති වුණා තමන් විවාහක කෙනෙක් සාම්පුරුෂයා ගෙදර ඉන්නවා බිරිඳ ගෙදර ඉන්නවා නමුත් එයාට බාහිර රූපයක් කෙරේ රාගසිතක් ඇති වුණේ ඒ රාගසිතය කායානුපස්සනාවෙන් නැති කරගත්තා ඒක මාත්‍ය විවාහ ජීවිතයට බාධාවත්ද නැද්ද බාධා වුණාද නැහැ නැහැ ස්වාමිනා විවාහ ජීවිතයට බාධාවක් උනාද නැහැ ස්වාමිනා නැහැ විවාහ ජීවිතේ ශක්තියක් එහෙනම් සතර සරිපට්ඨානයේ වැඩිම විවාහ ජීවිතයට බාධාවක් වෙයිද නැත ඔන්නේ යාතුල කේන්තියක් එනවා යාට ද්වේෂයක් එනවා යාට සැකයක් එනවා යාට විචිකිච්ඡාවක් එනවා ඒ ආපු මොහොතේ මෙයා ඒ සිත චිත්තානුපස්සනාවෙන් දකිනවා එයා නෝනත් එක්ක සම්ඩු වෙන්න යන්නේ නැහැ මාත්‍යත් එක්ක සම්ඩු වෙන්න යන්නේ නැහැ ඒ දේශ සාගත සිට චිත්තානුපස්සනාවෙන් දැක්කා මාත්‍ය ඒක විවාහ ජීවිතයට බාධාවත්ද රුකුලක්ද රුකුල ඈ ඒක රුකුලක් ඒක විවාහ ජීවිතයට බාධාවක් නෙමෙයි එයා සැප වේදනාවක් ඇති වෙනවා පෙර සංස්කාරයන් නිසා මෙයාට සුන්දර සැප වේදනාවක් ඇති වෙද්දී මාත්‍ය එයා ඒ සැප වේදනාව නිසා සාද සංවිධානය කරන්න යන්නේ නැහැ මත් වතුර බොන්නේ යන්නේ නැහැ සින්දු කියන්න ගීත කියන්න ඕවාට යන්නේ කාමච්ඡන්දයන් වැඩෙන දිසාවට යන්නේ එයා ඒ සැප වේදනාව වේදනානුපස්සනාවෙන් දැක්කොත් ඒක විවාහ ජීවිතයට බාධාවත්ද රුකුලක්ද එනම් මාත්‍ය සතර සටිපට්ඨානේ වැඩුවා කියලා කවදාකවත් විවාහ ජීවිතයට බාධාවක් වෙන්නේ නැහැ තේන්නාද ඒක විවාහ ජීවිත ශක්තියක්මයි අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම සතර සටිපට්ඨානේ වැඩිම තුලින් ඒ ශක්තිය විවාහ ජීවිතයට ගන්න මොකද මාත්‍යෝ සමහරු අපෙන් ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ අනිත්‍ය වැඩිම අපේ විවාහ ජීවිතයට බාධාවක් නේද කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද අපේ අනිත්‍ය හැම වෙලාවම සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලයි තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න.
දැන් සමහර පින්වතුන්ලා අනිත්‍ය වඩනවා. නමුත් ඒ අනිත්‍ය සම්මාදිට්ඨියෙන් පෝෂණය කරන්නේ නැහැ. ඒගොල්ලෝ අනිත්‍ය වඩලා රූපය අනිත්‍යයි කියලා වඩද්දී එයා මොකද කරන්නේ? බිරිඳට කරන්න තියෙන යුතුයකම් ඉටු කරන්නේ නැහැ. දරුවාට කරන්න තියෙන යුතුයකම් ඉටු කරන්නේ නැහැ. ගෙවල් දොරවල් වලට කරන්න තියෙන යුතුයකම් ඉටු කරන්නේ ඒ විතරක් නෙමේ. එයා පිරිසිදුව ඉන්නෙත් නැහැ. ඇඳුම් ටික හරියට හොදගන්නේ නැහැ, රැවුල හරියට කපාගන්නේ නැහැ, කොණ්ඩේ හරියට පීරගන්නේ නැහැ, තමන්ගේ කාමරය හරියට අස්පස් කරගන්නේ නැහැ. ඇයි? සියල්ල අනිත්‍යයි. මාතෝ ඒ අනිත්‍ය නිගණ්ඨලාගේ අනිත්‍ය. ඒක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ තමන්ගේ අම්මාගේ නිවසේ. අර නාලක ගමේ සාරි බැමිණගේ නිවසේ පිරිනිවන් පාන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, කියනවා, භාග්‍යවතුන් වහන්සේ මං හෙට දවසේ පිරිනිවි යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, කොහෙද ඔබ පිරිනිවෙන්නේ? මගේ උපන් නිවස වන මගේ අම්මාගේ නිවස කියලා. ඇයි කියලා අහනවා. මගේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි, මං මරණාස් අවසාන නිමේෂයේදී හෝ මගේ අම්මා සම්මාදිට්ඨියට පත් කරනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ උපන් නිවසට යනවා පිරිනිවන් පාන්න. ඇයි පිංගතුනේ? ප්‍රඥාවට අග්‍රස්ථානයට පත් වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ අනිත්‍ය සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලයි තිබ්බේ පිංගතුනේ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයෙන් පෝෂණය වෙලයි තිබ්බේ. ඒ නිසා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවි යන මොහොතේ හිතුවේ තමාගේ අම්මා ගැන සුන්දර සම්මාදිට්ඨි අර්ථයක්. ඒ නිසා ඔබ අනිත්‍ය වඩනවා නම්, සතර සටිපට්ඨානයන් වඩනවා නම්, ඒ සතර සටිපට්ඨානය සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ. සම්මාදිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබෙන් අම්මා තාත්තාට විය යුතු යුතුකම් පක්ෂයක් තියෙනවා, ඔබෙන් බිරිඳට දුවා දරුවන්ට විය යුතු යුතුකම් පක්ෂයක් තියෙනවා, ඔබ ඒ යුතුකම් පක්ෂය ඉටු නොකර ඔබ අනිත්‍ය වඩන්න යනවා නම් ඔබේ අනිත්‍ය කවදාක්වත් සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඔබේ අනිත්‍ය බුදුරජාණන් වහන්සේට අකීකර වුණා වූ අනිත්‍යයක්. ඒ නිසා නිරතුරුව ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ අනිත්‍ය වඩනවා කියලා. බිරිඳට විය යුතු යුතුකම් ඉටු නොකර ඉන්න බෑ. සාම්පුරුෂයාට විය යුතු යුතුකම් ඉටු නොකර ඉන්න බෑ. දරුවන්ට විය යුතු යුතුකම් ඉටු නොකර ඉන්න බෑ. ඔබ කොයිසම් අනිත්‍ය වැඩුවත් ඒ අනිත්‍ය සම්මා අනිත්‍යයක් බවට පත් වෙන්න නම් ඔබේ අනිත්‍ය නිරතුරුවම සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ යම් වගකීමක් ඔබට යම් අම්මා තාත්තා උදෙසා බිරිඳ දරුවන් උදෙසා යම් දෙයක් පනවලා තියෙනවා නම් ඒ සෑම ධර්මතාවයක්ම නිවැරදිව ඉටු කරන කෙනෙක් බවට ඔබපත් වෙන්න ඕනේ. ඒ නිවැරදිව ඉටු කරන්නේ ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දැකලා. අම්මා කියන රූපයත්, බිරිඳ කියන රූපයත්, සාම්පුරුෂයා කියන රූපයත්, දරුවා කියන රූපයත් නිරතුරුවම කායානුපස්සනාවෙන් දකිමින්ම මේ මගේ අම්මා, මම මේ භව ගමනේ ලබන අවසාන අම්මයි, මේ මගේ බිරිඳ, මම මේ භව ගමනේ ලබන අවසාන බිරිඳයි, මේ මගේ සාම්පුරුෂයා, දරුවා, මේ භව ගමනේ මල් ලබන අවසාන සාම්පුරුෂයායි දරුවයි, මේ මගේ ගුරුවරයා උපාධ්‍යානන් වහන්සේ, මම මේ භව ගමනේ ලබන අවසාන ගුරුවරයා උපාධ්‍යානන් වහන්සේ කියන විදර්ශනාත්මක දැක්ම ඇති කරගෙන අන්න පිංගතුනේ අපේ විදර්ශනාව ශක්තිමත් කරගන්නවා. විය යුතු යුතුකම් අපි අකුරට ඉටු කරනවා. එහෙම අකුරට ඉටු කරලා අපිට දැන් තේරෙනවා නම් මේ ගිහි ජීවිතේ නිසරුයි. මේ ගිහි ජීවිතේ තුල තව ඉඳලා වැඩක් නැහැ. මේ කාමයෝ නිරතුරුවම අනිත්‍යයි. ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ කියලා බිරිඳගේ විරෝධය මත බුදුරජාණන් වහන්සේ අපිට පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ. අම්මා තාත්තාගේ විරෝධය මත අපිට පැවිදි වෙන්න බුදුරජාණන් වහන්සේ අවසර දෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටත් මාර්ගයක් කියනවා. ඔබ විදර්ශනා වඩලා, ඔබට මේ සංසාර බය දැකලා, ගිහි ජීවිතේ නිසරු බව දැකලා ඔබට හිතෙනවා නම් පැවිදි වෙන්න, අන්න බුදුරජාණන් වහන්සේ ඔබට නිදහස දෙනවා. ඔබ බිරිඳත් එක්ක කතා කරන්න. බිරිඳට කියනවා, මට දැන් මේ ජීවිතේ නිසරුයි, මට පැවිදි වෙන්න යන්න ඕනේ, මට අවසර දෙන්න කියලා. බිරිඳ ඔබට අවසර දෙනවා නම්
ඔබට නිදහස තියෙනවා පැවිදි වෙන්නත් හැබැයි බිරිඳ ඔබට අවසර දෙන්නේ නැත්නම් අවදාක්වත් ඔබට පැවිදි වෙන්න බෑ මොකද ඔබේ බාරකාරය බිරිඳයි ඔබ බිරිඳට පිටින් ගිහිල්ලා බිරිඳගේ විරෝධය මත ඔබ පැවිදි වුණත් එහි පැවිද්ද සම්මා පැවිද්දක් බවට නම් පත් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට අදාළව අපි මාර්ගයේ මතු කර ගන්න ඕනේ ඒ නිසා ගිහිපින් අතුල්ලාට කොයිසම් සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු වුණත් දවසට පැය ගාණක් පුරුදු වුණත් ඒ සතර සටිපට්ඨාන ධර්මයන් ගිහි ජීවිතේ සැපේ උදෙසාමයි ශක්තිය උදෙසාමයි නිවන් මාර්ගයේ උදෙසාමයි හේතු වෙන්නේ කවදාක්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සටිපට්ඨානය ඔබේ ගිහි ජීවිත අවුලක් බවට නම් පත් වෙන්නේ නැහැ මොකද ඔබ මාර්ගයේ වඩන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව නිසා හරිද මහත්මයෝ හරි ස්වාමීන් වහන්සේ මම දැන් ප්‍රශ්න බලද්දී අවසරයි ස්වාමීන් වහන්සේ ඔය ගිහි ජීවිතය සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තිබුණු නිසා දැන් මේ එක ප්‍රශ්නයක් එවපු ඒ පින්වත් මහතාට හෝ මහත්මියට මම මතක් කරනවා ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන් නිසා මම ඒ යොමු කරන්නේ නැහැ කියලා නමුත් මා අනිත් අයට දැනගන්නටත් එක්ක ඒ ප්‍රශ්නය සඳහන් කරන්න එහිදී ඔබ වහන්සේට පිළිතුරු ලබා දුන් නිසා පිළිතුරු අවශ්‍ය නැහැ එහිදී අසා තිබුණේ අපට එදිනදා ජීවිතයේදී ඇතිවන රාග ద్వේෂ මෝහ සිතුවිලි ධර්මයේ තුලින් දකින්නේ කෙසේදයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න කියලා මේකට මාතෘන් විරෝධරෝම කායાનපස්සනාවට අදාළව ජීවිතේ දකින්නේ හරිද එහෙමයි කායાનපස්සනාවට අදාළව නිතරම ජීවිත මොකද රූපය කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි අපි මේ ඩෝබ්බේ කාමරාග පටිකයන් සිතුවිලි සකස් කරගන්නේ තේන්නාද ඒ නිසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා අපිට සම්මා සමාධිමත් හිතක් තියෙනවා නම් මහත්වෝ ඒ ඕන කෙනෙකුට පුළුවන් දැස් දෙක පියාගෙන කායાનපස්සනාවට යොමු වෙන්න එන දැන් මේ මොහොතේ පින්වතුල්ලා සෑම කෙනෙක්ම මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය කරලා සමාධිමත් හිත කිනුයි පසු වෙන්නේ තේන්නාද ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා කායાનුපස්සනාවට හිත යොමු කරන්න කියලා හරි අපි දැස් දෙක පියාගෙන අට්ටික සංඥාව මොහොතක් වඩන්න කියනකො එයා දැස් දෙක පියාගෙන මාත්‍යෝ ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන එයා මේ රූපේ මස ගලවලා බැහැර කරලා මේ රූපය ඇටසැකිල්ලක් හැටියට දකිනවා මාත්‍ය. දැන් එයා ඇටසැකිල්ලක් හැටියට තමාගේ රූපය දකිමින් ඉන්නේ. එයාගේ ශරීරයේ මස් කොටස් සම්පූර්ණයෙන්ම අයින් වෙලා අට්ටික සංඥාව තුලින් එයා නිරේතුරුවම මේ රූපය අට්ටික සංඥාවක් කරමින් දකිනවා. තේරෙනවද? දැන් අපි ඇටසැකිල්ලක් දැකලා තියෙනවනේ නේද? එහෙමයි. ඒතකොට දැන් මෙතන රූප සංඥාවක් තියෙනවද තමාන්ට මේ ඝන රූප සංඥාවක්? මේ ඇස්මස්ස් ඒවා තියනවාද මේ රූපේ මස්සම් මැටනහර මේවා ඔක්කොම අයින් වෙලා මාත්‍යෝ දැන් අට්ටික සංඥාව තුල අපි දකිමින් ඒ අට්ටික සංඥාව නුවණින් දකිමින් අපි නිරේතුරුවම අට්ටික සංඥාව තුල ජීවත් වෙන්නේ තේන්නාද අපි මොනෑම හේතුවක් නිසාවත් බැහැරට හිතියමු කරන්නේ නැහැ මේ අට්ටික සංඥාව දකිමින් ජීවත් වෙලා ඊළඟට නිරේතුරුවම Taman ඉදිරියේ ඉන්න සෑම කෙනෙක් මේ අට්ටික සංඥාවෙන් දකින්න දැන් ඔබ නිවසේ නම් ඉන්නේ ඔබ දැස් දෙක පියාගෙන ඔබේ රූපය තුලින් අට්ටික සංඥාව මතු කරගන්න මේ මස් සම් ඔක්කොම ගලවලා දාලා නහර ඔක්කොම ගලවලා දාලා මනසින් ඒව ගලවලා අයින් කරලා අට්ටික සංඥාව තුල දැන් ඇටසැකිල්ල දකිමින් ඔබ ඉන්න අට්ටි අට්ටි කියලා දකිමින් ඔබ අට්ටික සංඥාව තුලම ඉන්න එහෙම හොඳින් අට්ටික සංඥාව ඔබ තුල වැඩෙද්දී ඔබ ඔබේ නිවසේ ඉන්න අනිත් සියලු දෙනා අට්ටික සංඥාවෙන් දකින්න දැන් ඔබේ නිවසේ ඉන්න සෑම කෙනෙක්ම මස් රූපෙන් නෙමෙයි ඔබ දකින්නේ ඇටසැකිල්ලක් හැටියටමයි ඊට පස්සේ ඔබේ නිවසේ ඉන්න සියලු දෙනා මාට්ටික සංඥාවෙන් දකිමින් ඊළඟට ඔබ ගමේ ඉන්න සියලු දෙනා මාට්ටික සංඥාවෙන් දකින්න දැන් ඔබත් අට්ටික සංඥාවෙන් ඔබේ නිවසේ සිටින අයත් අට්ටික සංඥාවෙන් මුළු ගමේම ඇටසැකිලි ගොඩක් විතරයි දකින්නේ ඔබ කොතනකවත් මසෙන් පිරුණා වූ රූපයක් දකින්නේ නැහැ හොඳින් අට්ටික සංඥාවටම හිත යොමු කරන්න. දැන් මෙතන අපි මෙහෙම වාඩි වෙලා මම දැස් දෙක පියාගෙන මෙතන ඇටසැකිල්ලක් කොට මගේ රූපය දකිනවා. මා ඉදිරියේ සිටින මහත්යාගේ රූපය මං ඇටසැකිල්ලක් කොට දකිනවා. එතන ඇටසැකිල්ලක් පමණක්මයි අපි දකින්නේ. ඊට පස්සේ මගේ ඉදිරියේ ඉන්න ගෞරවනීය සාමින් වහන්සේලා මේ ගිහි පින්වතුල්ලා සෑම කෙනෙක්ම මං අට්ටික සංඥාවෙන් දකිනවා. මෙතන ඇටසැකිලි ගොඩක් තියෙනවා.
මෙතන ඇටසැකිලි ගොඩක් තියෙනවා ඒ අට්ටික සංඥාවෙන් ඒ සුවලි රූප දකින්නවා දැන් ඒ ඝන රූප සංඥාව මට නැහැ ඊට පස්සේ මම ඒ අට්ටික සංඥාව තවත් පුළුල් කරනවා මම මේ ගමේම ඉන්න ජනතාව අට්ටික සංඥාවෙන් දකින්නවා මුදින් දකින්නවා නුවණින් දකින්නවා මෙතන ඉඳන් කිලෝමීටරයක් දෙකක් තුනක් හතරක් පහක් 10ක් ඈතට සෑම මිනිස්සෙක්ම මම අට්ටික සංඥාවෙන් දකින්නවා කොතනකවත් ඝන රූපයක් මන් දකින්නේ නෑ මස් සහිත රූපයක් මම දකින්නේ නෑ මගේ රූපයත් අට්ටික සංඥාවක් ඔබේ රූපයත් අට්ටික සංඥාවක් ගමේ සෑම කෙනෙක්ගේම රූප අට්ටික සංඥාවෙන් එයා දකින්නවා ඊළඟට එයා නගරයේම අට්ටික සංඥාවෙන් දකින්නවා මේ මුළු නගරයේම ඉන්න ජනතාව සිහිපත් කරලා එයා දැන් දකින්නේ ඇවිදින ඇටසැකිලි ගොඩක් කොතනකවත් ලස්සන රූපයක් මස් ගොනක් ලස්සන දකින්නේ නැහැ ඒ සුන්දරත්වය නැහැ රූපේ ඇත්ත ඇතිසැටියෙන් එයා දකිනවා තමාගේ රූපය අට්ටික සංඥාවක් කරලා දැකලා තමා ඉදිරියේ ඉන්න රූපය අට්ටික සංඥාවක් කරලා දැකලා මේ සියලු දෙනාගේ රූපය අට්ටික සංඥාවෙන් දැකලා මේ මුළු ගමේම ඉන්න මිනිස්සු රූපය අට්ටික සංඥාවෙන් දැකලා මුළු නගරේම ඉන්න රූපයන් එයා අට්ටික සංඥාවෙන් දකිනවා දැන් මේ නගරේ කොහේ හිට යොමු කළා එයා දකින්නේ ඇටසැකිල්ලක් ඇවිදින ඇටසැකිලි දාස් ගණන් දසදාස් ගණන් ඇඟ යා නුවණින් දකිනවා ඊට පස්සේ යා මුළු රටටම හිට යොමු කරනවා මේ මුළු රටේම ඉන්න සියලුම මිනිස්සුයෝ එයා අට්ටික සංඥාවෙන් දකිනවා රටේ ජනාධිපති වේයා අට්ටික සංඥාවෙන් දකිනවා රටේ අගමැතියා අට්ටික සංඥාවෙන් දකිනවා මහා නායක සාමින් වහන්සේලා අට්ටික සංඥාවෙන් දකිනවා එයාට දැන් මුළු රටේ කොහේ හිත යොමු කළත් මස් පිරුණු රූපයක් දකින්නේ නැහැ පිංගතුනි සෑම රූපයක්ම එයා අට්ටික සංඥාවෙන් දකිමිනුයි ඉන්නේ සෑම රූපයක්ම එයා අට්ටික සංඥාවෙන්ම දැකමනුයි ඉන්නේ එයා තවත් එහාට යනවා එහා මුළු ලෝකෙම ඉන්න මිනිස්සුයෝ අට්ටික සංඥාවෙන් දකිනවා ඉන්දියාව වේවා ඇමරිකාව වේවා රුසියාව වේවා මේ සමස්ත ලෝකයේ ජනතාවම එයා අට්ටික සංඥාවෙන් දකිනවා ඇමරිකාවේ ජනාධිපති වේයා අට්ටික සංඥාවෙන් දකිනවා බ්‍රිතාන්‍ය අගමැති වේයා අට්ටික සංඥාවෙන් දකිනවා මේ ලෝකයේ ඉන්න සුන්දරම කලාකරුවා කලාකාරියා අට්ටික සංඥාවෙන් දකිනවා දැන් එයාට මුළු ලෝකෙම අට්ටික සංඥාවක් එයා අට්ටික සංඥාව තුලින්ම ලෝකය දකින්නවා යාට ලස්සන රූපයක් ඝන රූපයක් සුන්දර රූපයක් කොතනකවත් නැහැ ඇටසැකිලි ගොඩක්මයි මේ ලෝකය ඊට පස්සේ යා දැස් පියාගෙන දිව්‍ය තලවලට හිත යොමු කරනවා තුසිතේ ආමේ නිම්මාන රතිය පරිනිම්මිත වසමත්ය තාමතිංසයට යා හිත යොමු කරනවා එයා හිත යොමු කරලා ඒ සෑම දිව්‍ය තලයකම දෙවියෝ අට්ටික සංඥාවෙන් දකින්නවා අර සුන්දර දිව්‍ය රූපයා දකින්නේ නැහැ ඒ ප්‍රභාස්වර දිව්‍ය රූපයන් එයා දකින්නේ නැහැ ඒ සක්‍ර දෙවියන් එයා අට්ටික සංඥාවෙන් දකින්නවා සුජම්පති එයා අට්ටික සංඥාවෙන් දකින්නවා වසවර්ති දිව්‍ය පුත්‍රයා එයා අට්ටික සංඥාවෙන් දකින්නවා එයා ආයේ ආයමත් අට්ටික සංඥාව සිහිපත් කරනවා තමාගේ රූපය අට්ටික සංඥාව තුලමයි යා තියන් ඉන්නේ එයාට මේ ඝන රූප සංඥාවට යා එන්න දෙන්නේ නැහැ එයාගේ ඉදිරියේ ඉන්න ඔබ අට්ටික සංඥාව තුලමයි තියාගෙන ඉන්නේ අපි ඉදිරියේ ඉන්න ගෞරවනීය සාමින් වහන්සේලා මේ ගිහි පින්වතුන්ලා අට්ටික සංඥාවෙන්මයි දකින්නේ ගමේ සියලු දෙනා දැන් අට්ටික සංඥාව තුල ශක්තිමත් වෙලා නගරේ සියලු දෙනාම අට්ටික සංඥාව තුලා ඉන්නේ එයා මුළු රටේම මුළු ලෝකේම ජනතාව අට්ටික සංඥාවට අරන් දැන් කොතනකවත් එයාට සුන්දර මනුස්ස රූපයක් පේන්නේ නැහැ ලස්සන හැඩවැඩ තියෙන මනුස්ස රූපයක් පේන්නේ නැහැ සෑම රූපයක්ම එයා අට්ටික සංඥාවෙන් දකිනවා දැන් එයා සුන්දර දිව්‍ය තල සිහිපත් කළා සක්‍ර දෙවියන් අට්ටික සංඥාවෙන් දකිනවා සතරවරම් දෙවියන් එයා අට්ටික සංඥාවෙන් දකිනවා පරණිම්මිතේ වසවත් දිව්‍ය පුත්‍රයා යා අට්ටික සංඥාවෙන් දකිනවා මේ සෑම සස්ත්‍රීක දිව්‍ය තලයකම සෑම දෙවි කෙනෙක් මෙයා අට්ටික සංඥාවෙන් දකිනවා සුන්දර තැනක් පිංගතුනේ රූපය කෙරෙහි තෘෂ්ණාවක් දැන් නැහැ සියුම් වෙනවා මොකද ලස්සන නැහැ හැඩ නැහැ වැඩ නැහැ කොතනකවත්
තියෙන්නේ ඇට සැකිල්ලක් විතරක්මයි. එයායිමත් Tamange ඇට සැකිල්ලට හිත යොමු කරනවා නැත්තම් තමා තුල ආයිමත් ඝන රූප සංඥාවක් එන්න පුළුවන්. නිරේතුරුවම තමාගේ රූපය නිරේතුරුවම අට්ටික සංඥාව කියන තැන ඒ සංඥාව නැවත නැවත යා මෙනෙහි කරනවා. ආයිමත්යා සුන්දර දිව්‍ය තලවල සෑම දෙවි කෙනෙක්ම අට්ටික සංඥාවෙන් දකිනවා. එයා රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවලට හිත යොමු කරනවා. ඒ සෑම බ්‍රහ්ම තලයක ඉන්න බ්‍රහ්මයින් අට්ටික සංඥාවෙන් දකිනවා. අර එරමිනිය ගෝතාගෙන සමාධියේ ආස්වාදයේ ලබන සෑම බ්‍රහ්මයෙක්ම ඇටසැකිල්ලක් කරලා දකිනවා. එයා මහා බ්‍රහ්මයාවත් ඇටසැකිල්ලක් කරලා දකිනවා. අර අනාගාමි බ්‍රහ්ම තලයන්ට එයා හිත යොමු කරනවා. ඒ සෑම බ්‍රහ්මයෙක්ම ආර්ථික සංඥාවෙන් දකිනවා. පිංගතුනි මේ බවාත්‍රේ සෑම මිනිසෙක්ම මේ බවාත්‍රේ සෑම දෙවියෙක්ම මේ බවාත්‍රේ සෑම බ්‍රහ්මයෙක්ම ආර්ථික සංඥාවෙන් දකින්නේ. එයාට දැන් ඝන රූප සංඥාවක් නැහැ. ඊට පස්සේ එයා නුවණින් දකිනවා මේ තිරිසන් ලෝකයක් තියෙනවා. මේ තිරිසන් ලෝකෙත් බල්ලෝ ඉන්නවා, පූසෝ ඉන්නවා, හරක් ඉන්නවා, එළුවෝ ඉන්නවා. මේ සෑම තිරිසන් සතෙක් මේ ආර්ථික සංඥාවෙන් දකින්න පිංගතුනේ. මහා සාගරේ කෝටි ප්‍රකෝටි ගානක් මත්ස්‍යෝ ඉන්නවා. ඒ සෑම කෙනෙක් මාර්ථික සංඥාවෙන් දකින්නවා. එයාට දැන් ආර්ථික සංඥාව සුන්දර ධර්මතාවයක්. එයා රූපය තුල මම කියලා දකින්නේ නැහැ, රූපය මගේ කියලා දකින්නේ නැහැ, රූපය මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. එයා මුළු බවාත්‍රයම පිංවතුනි විදර්ශනා නුවණින් කායානුපස්සනාවෙන් අට්ටික සංඥාවක් කළ දකින්නවා. එයා නිරේතුරුවම දකිමින් එයා නුවණින් දකින්නවා මේ අට්ටික සංඥාවත් මේ ඇටසැකිල්ලත් මෙහෙම පවතින්නේ නැහැ. මේකත් කැඩිලා බිඳිලා යනවා. මේ මිනිස්යාගේ අට්ටික සංඥාව මේ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා යනවා. මේ දෙවියන්ගේ මේ බ්‍රහ්මයින්ගේ මේ තිරිසන් සතුන්ගේ මේ ආර්ථික සංඥාවන් කැඩිලා බිඳිලා ගිහිල්ලා මහ පොළොවට පස් වෙලා යනවා පිංගතුනේ. එයා නුවණින් දකිනවා මේ මහ පොළවේ පසත් මේ ආර්ථික සංඥාවත් එකක්මයි කියලා එයා දකිනවා. එයා නුවණින් දකිනවා මේ මහ පොළවේ පසත් මේ ආර්ථික සංඥාවත් එකම පටවි ධාතුවක් කොට දකිමින් පිංගතුනේ නිරේතුරුවම එයා මේ අට්ටික සංඥාවත් මහ පොළවේ පසක් දෙකම එකක් නම් පිංගතුනි මහ පොළව පස කෙරෙහි අපේ තෘෂ්ණාව නැහැ වගේ එයා මේ අට්ටික සංඥාව කෙරෙහි තියෙන තෘෂ්ණාව බැහැර කරනවා. ඒ නිසාම පිංගතුනි එයා සුන්දර කාය අනුපස්සනාව මොහොතක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබේ රූපය විදර්ශනාවෙන් දකින්නවා වගේ ඔබේ රූපය දෙතිස් කුරුපයක් හැටියට දකින්නවා වගේ සතර මහා ධාතුවක් හැටියට දකින්නවා වගේ මේ බවාත්‍රේ සෑම සත්වයේගේම රූපයන් කායානුපස්සනාවෙන් දකින්න එම දැක්ක තනයි පින්වතුනි ඔබ රූපය කෙරේ තියනා වූ තෘෂ්ණාවෙන් මිදෙන්නේ. ඔබ මනුස්ස රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් මිදිලා ඔබ දිව්‍ය රූපයක් අල්ලගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. ඔබ මනුස්ස රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් මිදිලා ඔබ බ්‍රහ්ම රූපයක් අල්ලගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ ඇසත් ඇසමට අරමුණු වෙන්නා වූ සෑම රූපයක්ම මේ කනත් මේ කනට අරමුණු වෙන්නා වූ සෑම රූපයක්ම මේ දිවත් නාසයත් මනසත් ශරීරයත් මේවාට අරමුණු වෙන සෑම රූපයක්ම විදර්ශනාවෙන් කායානුපස්සනාවෙන් දකිමින් පින්වතුනි රූපය කෙරෙහි අනිත්‍ය සංඥාව අනිත්‍ය දැක්ම ජීවිතයේ තුල ශක්තිමත් කරගන්න. හරිද මහත්මයෝ? එහෙම ස්වාමීන් වහන්සේ ඉතාමත්ම දීර්ඝ විස්තරයක් එක්ක ඉතාමත්ම පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ ඉතාම සරලව සුගමව අපට ඉදිරිපත් කර බොහොමත්ම පින්. ස්වාමීන් වහන්සේ මුලදී සඳහන් වුණා පෞල් ජීවිතය තුළදී ඔබ වහන්සේ උදාහරණ සහිතව පැහැදිලි කරා ඒ අනිත්‍ය දකින ආකාරය. ඒ නිසා මට හිතුණා මේ මොහොතේ එක්තරා නිශ්චිත උදාහරණයක් සමගම කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ ගිහි ජීවිතය තුළදී අනිත්‍ය දකින විදිහේ පහදා දීමක් ඉල්ලා සිටිමින් මේ ප්‍රශ්නේ සඳහන් වෙන්නේ මෙන්න මෙයයි ස්වාමීන් වහන්සේ.
බොහොම හිතේ කැමැත්තකින් බුදුන් වඳිමින් සිටින අවස්ථාවක දරුවෙක් හෝ වෙන කෙනෙක් යම් දෙයක් ඉල්ලා සිටන විට බුදුන් වැඳීමට කැමැත්ත ඇති සිත අනිත්‍යයි කියලා එය නවත්වා හිත සතුටින් ඉල්ලා සිටි උදව්ව කර දීම උදව්වක් ඉල්ලද්දී බුදුන් වැඳලම උදව්ව කරනවා කියලා හිතන එකට වඩා හොඳද කියලා අහනවා ස්වාමීන් වහන්සේ. මේ මාත මුල් වෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. තේන්නාද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් වෙන්න බුද්ධ වන්දනාව කරද්දී කෙනෙක් ඇවිල්ලා මේ යමක් ඉල්ලුවා කියලා අපි බුද්ධ වන්දනාව අනිත්‍යයි කියලා ඒ දේ දෙන්න යනවා නම් මාත්‍යෝ ඒක මේ දරුවන් කෙනේ ශ්‍රද්ධාවට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ වන්දනාවක් කරන්න යද්දී අනිත් බාහිර කටයුතු ඉවර කරලා යන්න. තේන්නාද? දැන් ඔබ දන්නවනේ මේ වෙලාවට පුතා මේක ඉල්ලයි මේ වෙලාවට දුව මේක ඉල්ලයි මේ වෙලාවට නෝනා මේක ඉල්ලයි මේ වෙලාවට අහවලා ඇවිල්ලා දොරට තට්ටු කරයි. ඒතර මාත්‍යෝ ඒවා කටයුතු සිද්ධ කරලා බුද්ධ වන්දනාවට යන්න. තේන්නාද? නමුත් ඒවා කටයුතු සිද්ධ කරලා යන්න කියන්නේ ඔක්කොම ඉවරලා බුද්ධ වන්දනාවට යන්න කියන කාරණේ නෙමෙයි. ඔබ හයට බුද්ධ වන්දනාව කරනවා නම් ඔබ දක්ෂ වෙන්න හයට ඉස්සෙල්ලා ඒ කටයුතු ටික ආවර කරන්න. තේන්නාද? එහෙම නැතුව බුද්ධ වන්දනාව කරන වෙලාවේ බුද්ධ වන්දනාව අනිත්‍යයි කියලා හිතලා ඔබ බාහිර කටයුතු වලට යනවා කියන කාරණේ සද්ධාවන ශක්තිමත් වීමක් වෙන්නේ නැහැ. ඒක අනිත්‍ය වැඩිවීමක් වෙන්නේ. ඔබේ අනිත්‍ය කියන සංඥාව වැඩුණාත් ඒ අනිත්‍ය සංඥාව සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම ඔබ බුද්ධ වන්දනාව කරන වෙලාවක් තියෙනවා නම් ඒක පාන්දර 5ද 6ද හවස 6ද නිරතුරුවම මාත්‍රේ ඒ වෙලාව වෙනස් කිරීම සුදුසු නැහැ. තේරෙනවද? ඒ බාහිර හේතුන් නිසා ඒ වෙලාව වෙනස් කිරීම සුදුසු නැහැ. එතකොට අපේ ශ්‍රද්ධාවයි මොකද බුදුරජාණන් වහන්සේ මාත්‍ය මුල් වෙන්න ඕනේ. මේ ජීවිතේ අපිට යම් දෙයක් ලැබිලා තියෙනවා නම් බිරිඳක් සාම්පුරුෂේ දරුවෙක් ඉඩකඩන් දේපල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පෙම්වතෙක් පෙම්වතියක් මාත්‍ය ඒ සෑම දෙයක්ම අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේමයි මුල් වෙන්නේ මගේ පැවිදි ජීවිතේ මාත්‍යෝ මට යමක්ද ලැබිලා තියෙන්නේ මට යම් සීලයක් මට යම් සමාධියක් මට යම් ප්‍රඥාවක් ලැබිලා තියෙනවද මාත්‍යෝ සියල්ල මට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි මට යම් ගරු කිරීමක් ලැබිලා තියෙනවා නම් මට යම් පූජනීයභාවයක් ලැබිලා තියෙනවා නම් මා කෙරෙහි යම් විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා නම් ඒ සෑම දෙයක්ම මට ලැබුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ එනිසා මාත්‍ය බුදුරජාණන් වහන්සේ දෙවනි තැනට දාලා මට කොතනකවත් ඉස්සරහට යන්න බැහැ. තේන්නාද? එනිසා ඔබලා ගිහි ජීවිතේත් හැටියට හිතන්න ඕනේ මේසා බරපතල සතර අපායක් තියෙද්දී ඒ සතර අපායේ මිදිලා මං සුන්දර මිනිස්සෙක් උනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි කියලා. මේසා භයානක සතර අපායක් තියෙද්දී මේ සතර අපායේ මිදිලා මං මේ මිනිස්සෙක් උනේ මේ උතුම් ධර්ම රත්නේ සරණ නිසාමයි කියලා. මෙච්චර ඇස් අන්ධ මිනිස්සයෝ ජීවත් වෙච්ච කන් ඇහෙන්නේ නැති මිනිස්සයෝ ජීවත් වෙද්දී දිව ගොළු වෙච්ච මිනිස්සයෝ ජීවත් වෙද්දී මම සුන්දර මිනිස්සෙක් බවට පත් උනේ මේ උතුම් ධර්ම රත්නයයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි කියලා දකින්න ඕන. නිදා ගන්න තැනක් නැති අගුපිල්වල ජීවත් වෙන මිනිස්සයෝ ලක්ෂ ගාණක් ජීවත් වෙන ලෝකෙක ලස්සන ගෙයක් හදාගෙන ලස්සන වාහනයක් අරගෙන දුවා දරුවන් හදලා මට ජීවත් වෙන්න පුළුවන් උනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දරුවන් නැති අම්මලා ලක්ෂ ගාණක් ඉන්න ලෝකයක් තුල මට සුන්දර දරුවෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ලැබුණේ අනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය නිසාම මං සංසාරේ කරගත්තා වූ කුසල් සංස්කාරයන් මහත්තු එමෙ හිතද්දි මහත්තු බුදුරජාණන් වහන්සේ දෙවනි තැනට දාන්න පුළුවන්ද බුද්ධ වන්දනාව අනිත්‍යයි කියලා බාහිර වැඩකට දුවන්න පුළුවන්ද එහෙම කරන්න බෑ මාත්‍ය. එහෙම කළොත් බුදුරජාණන් වහන්සේ උදෙසා අපේ කෘතවේදී භාවය අපි නැති කරගත්තා වෙනවා. තේන්නාද? ඒ නිසා හැම වෙලාවම බුද්ධ වන්දනාව කරන નિયમિત වෙලාවක් තියෙනවා නම් ඒ નિયમિત වෙලාවට පෙර ආතුව කළ යුතු වැඩ ඉවර කරගන්න. හරිද? එහෙම කර යුතු වැඩ ඉවර වෙලා මාත්‍ය නිවිසනසිල්ලේ බුද්ධ වන්දනාව කරන්න. මොකද බුද්ධ වන්දනාව කරද්දී අපේ හිත තියෙන දරුවා ළඟ නම් අපේ හිත තියෙන බිරිඳ ළඟ නම් අපේ හිත තියෙන විදේශගතව ජීවත් වෙන පුතා ළඟ නම් මාත්‍රේ බුද්ධ වන්දනාව කවදාකවත් සම්මා සමාධියක් කරා අපිව අරගෙන යන්නේ නැහැ. තේන්නාද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි යමක් සිද්ධ කරනවාද ඒ සිදු කරන දේ කෙරෙහි සතිය සීහ පිහිටුවාගෙන කරන්න කියලා. තේන්නාද? ඒ සතිය සීහ පිහිටුවාගෙන කළොත් තමයි අපිට අපේ මාර්ගය තුල සම්මා සතිය සම්මා සමාධිය සකස් කර දෙන්නේ. එනිසා බුද්ධ වන්දනාවක් කරද්දී නිරතුරුවම
ලෞතුරා බුදුරජාණන් වහන්සේ නුවණින් දකිමින් සිහිපත් කරමින් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය මනසේ දරාගෙන නිරතුරුවම තමන් කියන්නා වූ ගාථාවන්ගේ අර්ථයන් නුවණින් දකිමින් තේන්නද ඊට හිත යොමු කරලා ඊට හිත පිහිටලා මහත්යෝ අපි ඒ දේ සිද්ධ කළොත් තමයි බුද්ධ වන්දනාව සම්මා සමාධිය කරා අපි වරගෙන දැන් සමහර දරුවෝ ඉන්නවා බුද්ධ වන්දනාව කරද්දි හිත තීනේ තවත් වෙනක තේන්නද එහෙම නැත්නම් විදේශගතව ඉන්න දරුවා ගැන දැන් සමහරු ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම බුද්ධ වන්දනාව කළා මට එක තප්පරයක්වත් හිත එක තැන තියාගන්න හිත වටේම දුවනවා කියනවා තේන්නද ඇයි ඒ වටේම දිව්වේ තමන් සිදු කරන්නා වූ කටයුතු කෙරේ සතිය සිහි පිට ගත්තේ නේ හරි ඉරියාපත භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම ඉරියව්වක්ම නුවණින් දකිමින් ජීවත් වෙන්න තේන්නද ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දකිමින් ඉඳ ගන්නවා කියන දකිමින් ඒ ඉරියව්ව නුවණින් දකිමින් ඉන්න ඇවිදිනකොට ඇවිදිනවා කියන දකිමින් ඉන්න අතුපතු ගානකොට ගෙවල් සුද්ධ කරනකොට කෑම බීම උයනකොට වැසිකිලි කැසිකිලි කරනකොට නිරේතුරුවම නිදා ගන්නකොට නිදා ගන්නවා කියන ඉරියව්ව තුල නිදී කියන ඉරියව්ව තුල ඉන්න ඒ සිතුවිල්ල තුල ඉන්න බාහිර රූපයන් හිතන්න යන්නේ බාහිර සිතුවිලි හිතන්න යන්නේ ඒ බාහිර සිතුවිලි අපි හිතුවොත් මහත්යෝ නිරේතුරුවම සිත බාහිර සිතුවිලි කරාම අපේ අරන් යන ඒ නිසා බුද්ධ වන්දනාවේදී නෙමේ සාමාන්‍ය බාහිර කටයුතු වලදී නිරේතුරුවම අපි කර කරන්නා වූ ක්‍රියාව නුවණින් දකිමින් ඒ කෙරෙහි සිහිය පවත්වාගෙන යන හරිද අතුගාන වෙලාවට මම අතුගානවා කියලා අතුගාන්න ඇඳුම් සෝදන වෙලාවට මම ඇඳුම් සෝදනවා කියලා දකිමින් සෝදන්න එතරක් ආහාර උයනකොට ආහාර අනුභව කරනකොට මේ සෑම ඉරියව්වක්ම නුවණින් දකිමින් කරන්න මහත්යෝ එහෙම දකිමින් කරද්දී හිත කවදාකවත් බැහැරට දුවන්නේ නැහැ තේන්නාද අපි පුහුණු කළා අපි පුහුණු කරන්නේ නැත්නම් කෑම කන ගමන් අපි ලෝක වටේ ගැන හිතනවා නම් බුද්ධ වන්දනාවට ගියත් අපිට ලෝක වටේ ගැන හිතනවා තේන්නාද මොකද අපි සිය දුරු ශක්තිමත් කරගත්තේ නැහැ තේන්නාද ඒ නිසා හැම වෙලාවම අපිට බුද්ධ වන්දනාවේදී විතරක් හිත හොඳින් පිහිටලා මේ කටයුත්ත කරන්න බෑ බාහිර සෑම ක්‍රියාවකදීම ඔබ සිහිනුවණින් ඒ දේ කළොත් පමණයි බුද්ධ වන්දනාවට ගිහිල්ලා සිහිනුවණින් ඒ කටයුත්ත කරන්න පුළුවන් ඈ ඉතින් බාහිර කටයුතු වලදී අපේ සිත වටේම දුවනවා නම් මාත්‍රෝ ඒ පුරුද්දට බුද්ධ වන්දනාවගිරිත් අපේ සිත වටේම ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ යම් ක්‍රියාවක් සිද්ධ කරද්දී සිහියෙන් නුවණින් දකිමින් ඒ ක්‍රියාව සිද්ධ කරා. හරිද? එහෙම කළා මාත්‍රෝ අපිට අපි කරන්නා වූ ක්‍රියාව කරේ ඉරියව්ව කරේ හිත පිහිටනවා බාහිරට හිත දුවන්නේ. ඒ නිසාම මාත්‍රෝ අපි නිරතුරුවම මොන ක්‍රියාව කළත් ඒ ක්‍රියාව සම්මා සමාධියක් කරා අපිව අරගෙන යන්න. තේනද? ඔබ අතුපතු ගාන එකත් ඇඳුම් සෝදන එකත් කෑම බීම කන එකත් නිරතුරුවම මාත්‍රෝ පංච නීවරණ තුනේ වූ සම්මා සමාධිමත් හිතකට සුන්දර ආයෝජනයක් බවට පත් වෙනවා. හරි? එහෙම. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ පිළිතුර ඉතාමත්ම ඒ ප්‍රශ්නය යොමු කරපු මහතාට හෝ මහත්මියට ඉතාමත්ම පැහැදිලි පිළිතුරක් එතනදී ලැබුණා. ඊට ආසන්න තවත් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මට අවසර ඉදිරිපත් කරන්න. අපි කරන දානයක් හෝ කුමක් හෝ පින්කමක් කළාම පෙරදී මම මගේ පුද්ගලික දේවල් අරබයා අනුමෝදන් කරනවා. දැන් මට එහෙම හිතෙන්නේ නැහැ. එය ක්‍රියාවක් විතරක් වෙලා අනිත්‍ය බව වැටහෙනවා. නමුත් මගේ දරුවන්ගේ කර්ම විපාක සම්බන්ධ ගැටලු මට පේනවා. ඒ සඳහා මම එයාලට උදව් කරන්නේ කෙසේද කරුණාවෙන් පහදා දෙන්න. මේමයි මාතෝ දැන් පින්කමක් කරද්දී සම්මා සංකප්පයන් වැඩෙන්න එපා. එක්කම්ම වැඩෙන්න ඕනේ. එක්කම්ම කියන්නේ මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට දැන් මාත්‍යා කියන්නේ මම දානමය පින්කමක් කරනවා. නමුත් මං කිසිම ප්‍රාර්ථනාවක් කරන්නේ සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා කියලා. නමුත් මාත්‍යා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට ඒක කියන්නේ තේනේ තේනද ඒක ගිහි පින්වතුන්ලාගේ මාර්ගය එකක් පැවිදි සංඝයා ගතුගත කරගෙන මාර්ගය තව එකක් ඈ මොකද පැවිදි කෙනාගේ සීලය ශක්තිමත් සුපටිපන්න උජිපටිපන්න ඥායපටිපන්න සාමිච්චිපටිපන්න ගුණයන් උන්වහන්සේලාගේ තියෙන්න ඕනේ එතකොට ගිහි පින්වතුන්ලාට මා මාත්‍ය බුදුරයන් වහන්සේ රුක්ක මූලගතෝවා ආරණ්‍යගතෝවා ශුන්‍යාකාරගතෝවා කියලා නැහනේ නේද ගිහි පින්වතුන්ලාට එහෙම කියලා නැහැ විවාහ ජීවිත ගත කරලා දුව දරුවෝ ඉන්නේ නැහැ ඒකම කියලා නැහැ බුදුරැන්. ඒක අපේ පැවිදි පක්ෂේ. තේන්නාද? ඒ නිසා පැවිදි පක්ෂයේ ගිහි පක්ෂයේ අතර අහසයි පොළොවයි වගේ වෙනස්කම් තියෙනවා. ඒ නිසා ගිහි කෙනෙක් පින්කමක් සිද්ධ කරද්දී
දානයක් පූජා කරද්දී නිරේතුරුව මහත්යෝ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. මොකක්ද ඒ විශ්වාසය? මේ දානය නිසා මට ලැබෙන්නේ ආයුෂ වර්ණය සැපේ බලය. ඒක යා ප්‍රාර්ථනා කරන්න ඕනේ එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මොකද මාතෝ ආයුෂ වර්ණය සැපේ බලය අපිට නැත්තම් අපිට මේ නිවන් මාර්ගය තුල ගමන් කරන්න ශක්තිය නැති වෙනවා. මේ විදර්ශනා නුවණ ඇති කරගන්න ශක්තිය නමුත් මාතෝ ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ නෙක්ඛම් මේ ආරක්ෂා වෙන හැටියට. නෙක්ඛම් මේ රැකෙන හැටියට. ඒ කොහොමද කරන්නේ? එයා දානයක් දීලා මේ ආයුෂ වර්ණය සැපේ බලය ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? මම මේ ප්‍රාර්ථනා කරන ආයුෂ වර්ණය සැපේ බලය මගේ ජීවිතේ ජවය පිණිස සැපේ පිණිස මදේ පිණිස අලංකාරය පිණිස නෙමේ මට මේ උතුම් දුකෙන් මිදීම උදෙසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කායික මානසික ශක්තිය උදෙසායි කියන තැන යා හිත පීටන්න ඕන මාත්‍යෝ. තේරෙනවද? එතකොට නෙක්ඛම් මේ වැඩුණද නැද්ද? නෙක්ඛම් මේ වැඩුණා. තේරෙනවද? එතකොට දැන් අර ආයුෂ වර්ණයේ සැපේ බලයත් ප්‍රාර්ථනා කළාද නැද්ද? ප්‍රාර්ථනා කළා. තේන්න. ඒ ප්‍රාර්ථනාව අපි සිද්ධ කරන්නේ නෙක්ඛම් මේ වැඩෙන ආකාරයෙන්. මොකද ඔබ තාම දුවා දරුව පෝෂණය කරන දයාබර සැමියෙක්. තේරෙනවද? ඒ නිසා ඔබට අනිත්‍යයි කියලා සියල්ලම අතහැරලා දාන තැනක ඉන්න බෑ. ඔබ අනිත්‍යයි කියලා සියල්ලම අතහැර දැම්මොත් ඔබ සම්මාදිට්ඨිය දුර්වල කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ ඔබට පණවනවා දරුවන් උදෙසා වීතුයුතුකම්. බිරිඳ උදෙසා වීතුයුතුකම්. නේද? එනිසා ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ජීවිතයට අවශ්‍යයි. එනිසා ආයුෂ වර්ණයේ සැපේ බලය එපා කියලා ඔබ අනිත්‍ය සංඥා වඩනවා නම් ඔබේ භාවනාව සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලා. නමුත් භික්ෂුවක් හැටියට මට පුළුවන් ඒක කරන්න. තේන්නයි. මම සම්මා වායාමයන් තුල ජීවත් වෙලා මම මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා ඊමත් මම ආයුෂ වර්ණයේ සැපේ බලයක් මට ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය. ඒ අපේ භික්ෂුව ප්‍රතිපදාව. තේන්නයි. ඒ භික්ෂු මොකද අපිට පෝෂණය කරන්න දරුවෝ නැහැ, අපිට පෝෂණය කරන්න බිරිඳ නැහැ. අපි මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා මේ ගිහි ජීවිතේ බැඳීමක් කියලා අපි දාලා මේ පැත්තට ඇවිල්ලා ඉතින්. ඒතර අපේ ප්‍රතිපදාව එක. අපි යන්නේ සුපටිපන්න ගුණය ඇති කරගන්න. අපි යන්නේ උජුපටිපන්න ගුණය ඇති කරගන්න. අපි යන්නේ ඥායපටිපන්න ගුණය ඇති කරගන්න. අපි යන්නේ සාමිච්චපටිපන්න ගුණය ඇති කරගන්න. නමුත් ගිහි පින්වතුන්ලා ඉතින්ට මේ යන්නේ. ඒගොල්ලෝ සම්මා සමාධියක් ඇති කරගෙන යන ගමනකටයි ඒගොල්ලෝ යන්නේ. ඒ සමාත්ව මේ මාර්ග දෙක පටලව ගන්න එපා. ඒ නිසා ගිහි පින්වතුන්ලා යම් පින්කමක් කරද්දී ඒ පින්කමේ ආනිසංස පක්ෂය කෙරෙහි විශ්වාසයෙන් ඒ පින්කම කරන්න ඕනේ. ඒ ආනිසංස පක්ෂයන් ජීවිතයට ලබලා ඒ ආනිසංස පක්ෂයන් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකලා අපි අපේ විදර්ශනාවත් ඒ වගේ මේ විදර්ශනාවට අවශ්‍ය කායික මානසික ශක්තියත් අපි මාර්ගය තුලම ශක්තිමත් කරගන්න ඕනේ මහත්තයෝ. එසේ නොවි අපි ආයුෂ වර්ණයේ සැපේ බලය කෙරෙහි හිත පිහිටන් නැතුව මහත්තයෝ අපි විදර්ශනාව කියන කාරණේ වැඩුවොත් අපේ මුළු පෞල් ජීවිතේම බිඳ වැටෙන තැනට එන්න. එහෙම වුණොත් අවසානේ විදර්ශනාවත් නැතුව යනවා, පෞල් ජීවිතයත් නැතුව යනවා. තේන්නාද? ඒ නිසා අපි විවාහ ජීවිතයේදී දුවා දරුවෝ පෝෂණය කරන අම්මලා තාත්තලා නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ. තමන් කරන පින්කම් කර්මය කර්මඵල විශ්වාසය ඇතුව සිද්ධ කරලා නිරතුරුව මේ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකින්න. එහෙමයි සයිනස්. හරිද මාත්තු? හරි සයිනස්. ඊළඟ ගැටලුව අපිට ලැබිලා තියෙනවා. අවසර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මුල් ධර්ම සාකච්ඡාවේ පැහැදිලි කළ පරිදි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් මාර්ග අංග 6 සම්පූර්ණ වීම සතිය සහ සමාධියට මුල් වෙන නිසා භාවනාවක් වඩන කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි නේද? කරුණාවෙන් පහදා දෙන්න. අනිවාර්යයෙන් මාත්‍යෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වශයෙන් වැඩුන් නැත්නම් අපිට සම්මා සතියක් සම්මා සමාධියක් ඇති වෙන්නේ නැහැ. තේන්න. ඒ නිසා අපි මාර්ගයේ පරිපූර්ණ වශයෙන් වඩන්න ඕන. තේන්නාද? බුදුරජාණන් වහන්සේ මාර්ගයේ දේශනා කළ තියෙන එකනේ මාත්‍යෝ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක මාර්ගාංගයක් වැඩිම තුලයි අනිත් මාර්ගයේ ශක්තිමත් වෙන්නේ. සම්මා දිට්ඨි වැඩිම තුලයි සම්මා සංකප්ප ශක්තිමත් වෙන්නේ. සම්මා සංකප්ප ශක්තිමත් වීම තුලයි සම්මා වාචා ශක්තිමත් වෙන්නේ. සම්මා වාචා ශක්තිමත් වීම තුලයි සම්මා කම්මන්තයන්. ඒ නිසා මාත්‍යෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිනම් මාර්ගාංගයක් හෝ වැඩි වටිනාකමක් අඩු වටිනාකමක් තියෙනවායි කියලා කාරණේ අපිට කියන්න බෑ. තේන්නද? සෑම
මාර්ගාංග 8ම මාත්‍රෝ එක හා සමාන වටිනාකමක් තියෙනවා මොකද මේ එකාංගයක් වැඩිම තුල තමයි එහි පෝෂණයෙන් තමයි අනිත්ංගේ පෝෂණය වෙන්නේ තේනවද සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්ප පෝෂණය වෙන්නේ සම්මා සංකප්පයෙන් තමයි සම්මා වාචාමන් පෝෂණය වෙන්නේ මේ සියල්ලෙන් පෝෂණය වෙච්ච දේ තමයි මාත්‍රෝ සම්මා සමාධිය තේනවද එතකොට අවසානයේ මේ සියල්ල පෝෂණය කළ අපිට අපිට දීලා තියෙන බරද්ද ඈ අපිට දීලා තියෙන බරද්ද අපිට දීලා තියෙන මොකක්ද සැහැල්ලුවක් බුදුරජාණන් වහන්සේ අපේ සිත ක්‍රමානුකූලව සද්ධාවෙන් සීලෙන් මහත්යෝ සැහැල්ලු සිතක් බවට පත් කරන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සැහැල්ලු කිරීම තමයි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හතේම මහත්යෝ මේ මේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙනවා තේන්නාද මේ සානිරේතුරුවම එක මාර්ගාංගයකට වැඩි වටිනාකමක් කියන කාරණේ දෙන්න බෑ සෑම මාර්ගාංගයක්ම එකකින් පෝෂණය වෙලා ඊකෙන් අරක පෝෂණය වෙලා මාර්ගාංග හතක සුන්දර පෝෂණේ මාත්‍ය අපිට නිරේතුරුවම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් තුනී කළා දාන සුන්දර සමාධිමත් හිතක් අපිට ඇති කළ දෙන්න හොඳේ පැහැදිලිස්සම් මාර්ගයෙන් ශක්තිමත් ආකාරයෙන් වඩන් දැන් වෙලාව කීයද මාත් දැන් ස්වාමීන් වහන්සේ පැය දෙකක් ගත වෙලා තියෙනවා මේ සාමුණාරි අහන්න තියෙනවද ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔබ වහන්සේ කමක් නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න යොමු කරාට තවදුරට එහෙම දැන් ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපිට යොමු වුණා සිත නිර්මාණය වීම සම්බන්ධව මම සම්පූර්ණ ප්‍රශ්නය මෙසේ යොමු කරන්න ස්වාමින් වහන්සේ සිත නිර්මාණය වෙන ආකාරය සහ සිතේ පබසර බව කිලිටි වෙන අවස්ථාවන් උදාහරණ යොදා ගනිමින් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මාත මෙතන සිත කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේනේ. තේරෙනවද? ඒතොර මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ මාත්‍ය පංච උපාදානස්කන්ධේ මූල බීජය බවට පත් වෙන්නේ මොකද්ද? මේ අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානයක් කියන කාරණා තුන ඈ. හරිද? මොකද අධ්‍යාත්මික රූපය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මේවාට අරමුණු වෙන බාහිර රූපයක් පටිච්ච සමුප්පන්න විඥානයක් තුන එකතු වෙච්ච තැන තමයි සිත කියන කාරණය සකස් වෙන. අපි ඒකට මොකද කියන්නේ? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන එකතු වෙන තැන අපි කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුවක්. මොකද්ද ඒ කාරණා තුන? ඒ කාරණා තුන කියලා කියන්නේ නිරතුරුවම අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන මේ තුන එකතු වෙච්ච තැන පස්සේ පස්සේ කියලා මොකද්ද දැක්කා ඇසුණා දැනුණා කියන කාරණය දැක්කා ඇසුණා දැනුණා ඕක තමයි පස්සේ එතකොට අතීතයේ වැඩ සිටියා වූ රහතන් වහන්සේලා මොකද්ද කළේ ඒගොල්ලෝ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරලායි තිබ්බේ ඒගොල්ලෝ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් උන්වහන්සේලා රූපය පරිපූර්ණ වශයෙන් අනිත්‍යයි කියලා අවබෝධ කරලා හිටියා. ඒ නිසා උන්වහන්සේලා රූපය ඇසුරෙන් සකස් වූ පස්සේ නිත්‍ය වශයෙන් දැක්කේ නැහැ. ඇයි නිත්‍ය වශයෙන් දැක්කේ නැත්තේ? උන්වහන්සේලා රූපය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලායි තිබ්බේ. ඒ නිසාම අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් ඇසුරෙන් සකස් වෙන පස්සේ උන්වහන්සේලා මේ මොහොතේම අනිත්‍යයි කියලා දැක්කා. ඒ පස්සය තුල අවිද්‍යාව කැපකලා තිබ්බේ නැහැ. අවිද්‍යාවෙන් මිදිලා ඒ පස්සේ සකස් වුණේ. රහතන් වහන්සේ තුලත් පස්සේ සකස් වෙනවා. රහතන් වහන්සේත් ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. රහතන් වහන්සේත් මනසින් සිතුවිලි. නමුත් උන්වහන්සේලා ඒ දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ. ඇයි උන්වහන්සේලා තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩෙයි. ඉන් මෙහා අපි මොකද කරන්නේ? අපි ඇහෙන් රූපයක් දැක්කා, කනෙන් ශබ්දයක් අහනවා, මනසින් සිතුවිල්ලක් හිතනවා. මොකද්ද කරන්නේ අපි? ඒ දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට එක්කෝ අපි ඇලෙනවා, එක්කෝ අපි ගැටෙනවා, එක්කෝ අපි උපේක්ෂා සාගත වෙනවා. දැන් උදේ ඉඳන් බලන්නකෝ මොකද්ද පිංගතුල්ලා කළේ කියලා. ඇහෙන් රූපයක් දැක්කා, කනෙන් ශබ්දයක් ඇහුවා, මනසෙන් සිතුවිල්ලක් හිතුවා. ඒ දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට එක්කෝ අපි ඇලුනා, එක්කෝ අපි ගැටුණා, එක්කෝ අපි උපේක්ෂා වුණා. මොකද්ද ඒ කලේ? විඳීම සකස් කරගත්තා. පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කළා. මොකද අපි තාම පස්සේ අනිත්‍යයි කියලා දකින්නේ. ඇයි පස්සේ අනිත්‍යයි කියලා දකින්නේ නැත්තේ? අපි තාම රූපය අනිත්‍යයි කියලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා නැහැ.
රූපය අවබෝධ කරලා නැති නිසාම අපි මොකද කරන්නේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්සය මමයේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා අරගෙන ඇලීම් ගැටීම් උපේක්ෂාවන් අපි ඇති කර ගන්න අන්න බලන්න පස්ස පච්චය වේදනා වේදනා පච්චය සංඥා එයා මොකද කරන්නේ දැන් දැක්ක දේ ඇසුන දේ දැනුන දේ එක්කෝ ඇලුනා එක්කෝ ගැටුනා එක්කෝ උපේක්ෂා සාගත වුණා ඇලුන ගැටුන උපේක්ෂා සාගත වෙච්ච දේ එයා හඳුන ගන්නවා එයා හඳුන ගන්නවා මේ සුදු පාට මේ කළු පාට මේ අම්මා මේ තාත්තා මේ රට මේ මගේ ජාතිය මේ මගේ ආගම හඳුනාගත්ත සංඥාව සකස් වුණා ඇහෙන් රූපයක් දකිනවා කනෙන් ශබ්දයක් අහනවා මනසෙන් සිතුවිල්ලක් හිතනවා දැක්ක දේ ඇසුන දේ දැනුන දේට එක්කෝ අපි ඇලෙනවා ගැටෙනවා උපේක්ෂා සාගත වෙනවා විඳීම හට ගන්නවා දැක්ක දේ ඇසුන දේ දැනුන දේ අපි හඳුන ගන්නවා සංඥාව සකස් වුණා හඳුනා ගත්තා උදේ අපි මොකද කරන්නේ හිතනවා චේතනා සකස් කර ගන්නවා ඒ කියන්නේ සංස්කාර රැස් වෙනවා ඒ සංස්කාර රැස් වුණා නම් ඒ සංස්කාරයන්ට අදාළව හිතපු දෙයට අදාළව දැනීම සකස් වෙනවා ඒ කියන්නේ විඥාණය සකස් වෙනවා ඒ නිසා නිරතුරුවම අපි මොකද කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් මේ ඇසෙන් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා මනසින් සිතුවිලි හිතනවා දැක්ක දේ ඇසුන දේ දැනුන දේට අපි ඇලෙනවා ගැටෙනවා උපේක්ෂා සාගත වෙනවා ඇලුන ගැටුන උපේක්ෂා සාගත වෙච්ච දේ අපි හඳුනා ගන්නවා හඳුනා ගත්තා වූ දේ ගැන අපි හිතනවා හිතපු දේ ගැන අපි විශේෂ අන්න පංච උපාදානස්කන්ධයේ සිත කියන්නේ ඕකයි මේ සෑම ධර්මතාවයක්ම අපි රූපයත් මමයේ කියලා ගන්නවා විඥානයත් මමයේ කියලා ගන්නවා පස්සයත් මමයේ කියලා ගන්නවා වේදනා සංඥා සංකාර විඥානයෝ සියල්ලම මමයේ කියලා නමුත් මේ එකක්වත් මමයේ කියලා ගන්න දෙයක් මේ හේතුඵල ධර්මයන්මයි අනිත්‍ය වූ රූපය නිසා සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයන්මයි අන්න ඒක නිසායි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී අපිට මුලින්ම සතර සතිපට්ඨාන ධර්මයන්දී අපිට මුලින්ම කායානුපස්සනාව පනවන්නේ මොකද මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි අපි වේදනා සංඥා සංකාර විඥානය අපි උදේ ඉඳන් මේ රෑ වෙනකම් මොකද කරන්නේ රූපය නිත්‍ය වශයෙන් ගන්නවා රූපය නිසා සකස් වුණ පස්සේ නිත්‍ය වශයෙන් ගන්නවා වේදනා සංඥා සංකාර විඥානය නිත්‍ය වශයෙන් ගන්නවා නමුත් පින්තුනි මේ එකම ධර්මතාවයක්වත් අපිට අයිති මේ ඇස අපිට අයිති නැහැ මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අපිට අයිති නැහැ මේවා කවදා හරි දවසක මහ පොළවේ පස් වෙලා යනවා ඔබ හිතන්න ඔබේ ඇස් දෙක කවදා හරි පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙන අපි නුවණින් දකින්න මේ ඇස කොයිසම් සුන්දරව ඔබ පෝෂණය කළත් මේ ඇස් දෙක කවදා හරි දවසක මහ පොළවේ පසට පස් බවට පත් වෙනවා පින්තුනි ඒ පසත් මේ ඇසත් එකට සංසන්දනය කළ බලන්න මේ පසත් මේ ඇසත් අතර වෙනසක් නැහැ මේ දෙකම එකම ස්වභාවයේ සතර මහා ධාතුවක්මයි මේ කනත් කවදා හරි දවසක ඔබේ පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙනවා පින්තුනි මේ කනත් මහ පොළවේ පසත් එකට සංසන්දනය කළ බලන්න දෙකක් නෙමේ එකක්මයි එකම සතර මහා ධාතුවක්මයි මේ රූපය කවදා හරි දවසක ඔබේ පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙනවා පින්තුනි ඔබ නුවණින් දකින්න ඔබේ මේ රූපයත් මහ පොළවේ පසත් එකක්මයි එකම ස්වභාවයේ පටවි ධාතුවක්මයි අන්නේ ආනුවණින් දකිනවා දෙයියනේ මේ ඇස තුල මම නැහැ මේ ඇස තුල මගේ කියලා දෙයක් නැහැ මගේ ආත්මය කියලා දෙයක් නැහැ එයා නුවණින් මේ ඇස ගලවලා අතට ගන්නවා එයා බලනවා මේ ඇස පෙරලා පෙරලා නුවණින් බලනවා මේ ඇස තුල මම කියලා කෙනෙක් ඉන්නවද මේ ඇස තුල මගේ කියලා දෙයක් තියෙනවද මේ ඇස තුල මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නෑ පින්තුනි ලේ ගොඩක් මස් ගොඩක් නහර ගොඩක් පින්තුනි කඳුළු ගොඩක් ඊට වඩා දෙයක් නැහැ මේක නරක් වෙනවා මේක කුණු වෙනවා මේක නිලමැස්ස වහනවා මේක පණුව ගහනවා මේක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා පින්තුනි
එයා මේ රූපය දකිනවා මරණානුස්සතියෙන් දකිනවා කවදා හරි මේ රූපය මහ පොළොවට පස් වෙනවා නැත්නම් අළු ගොඩක් බවට පත් වෙනවා පින්තුනේ මේ රූපය නිත්‍ය සංඥාවෙන් ගන්නෙ නැහැ මේ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා එයාගේ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා වගේම එයා බාහිර රූප අනිත්‍යයි කියලා දකිනවා මම මෙතන වාඩි වෙලා මගේ මේ අධ්‍යාත්මික සලායතනය මං අනිත්‍යයි කියලා දැක්කා මේ ඇස මහ පොළවේ පසට මුහු කරලා දැක්කා මේ කන මහ පොළවේ පසට මුහු කරලා දැක්කා මේ නාසය මේ දිව මේ ශරීරය මං මහ පොළවේ පසට මුහු කරලා දැක්කා මේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා මම දැක්කා ඒ විතරක් නෙමේ මම මෙතන ඉඳගෙන ඔබලාගේ බාහිර රූපයන් දෙස බලනවා ඔය සෑම ඇසක්ම ඔය සෑම කනක්ම ඔය සෑම නාසයක්ම ඔය සෑම දිවක්ම ඔය සෑම ශරීරයක්ම කවදා හරි දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා පිංගතුනේ මම දැස් දෙක පියාගෙන මෙතන දකින්නේ පස් ගොඩක් විතරක්මයි මෙතන රූප සංඥාවක් මන් දකින්නේ නැහැ මම මනෝමය රූපයකින් මගේ රූපයත් දැන් පස් ගොඩක් කළා ඔබේ රූපේනුත් මන් පස් ගොඩක් බවට පත් කළා දැන් මට පේන්නේ මෙතන එකම පස් ගොඩක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් පින්නතුනේ ඔබ මේ සලායතන භාවනාවිනුත් ඔබට අරන් යන්න මේ මොහොතේ මෙතන මේ ආකාරයෙන් සලායතනයන්ගේ අනිත්‍යභාවය තුල පස් ගොඩක් ඇටියට දැක්කා වගේ ඔබ දැන් ගෙදර නම් ඉන්නේ ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ගෙදර නම් පින්වතුනේ ඔබලා ගෙදර ඉන්න සියලුම සමාජිකයන්ගේ මේ සලායතනය පස් ගොඩක් කරලා දකින්න රූප සංඥාව දකින්න එපා ඒකයි ඇත්ත මට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා ඒ රූප මේ වෙලාවේ පවුලේ සුසාන භූමියේ පස බවට පත් වෙලා ඒකයි ඇත්ත ඒ නිසා නිරේතුරුවම තමාගේ රූපය සලායතනය පස් ගොඩක් කරලා දකින්න ඔබේ නිවසේ ඉන්න සෑම සමාජිකයෙක්ගේ රූපය ඔබ පස් ගොඩක් කරලා දකින්න ඒ වගේම මේ නගරයේ මේ ගමේ සිටින සෑම කෙනෙක්ගේ රූපයන් ඔබ පස් ගොඩක් කරලා දකින්න ඒකයි ඇත්ත පින්තුනේ අද මේ මොහොතේ මේ රටේ කොයිසම් ජනතාවක් හිටියත් තවත් අවුරුදු 80ක් ගිය තැනදී මේ සෑම කෙනෙක්ම පස් ගොඩක් බවට පත් වෙලා පින්නතුනේ හොඳින් නුවණින් දකින්න මේ මොහොතේ මේ රටේ කෝටි කීයක් ජනතාවක් ඉන්නවද තව අවුරුදු 80ක් ගිය තැනදී මේ සියලුම ජනතාව පස් ගොඩක් බවට පත් වෙනවාමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න මේ සලායතනය මට අයිති නෑ මේ සලායතනයන් තුල මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් නෑ පින්වතුනි එයා තමාගේ සලායතන තුලින් පස් ගොඩක් මතු කළ දකින්නවා එයා මේ තමා ඉදිරියේ ඉන්න අයගේ සලායතන තුලින් පස් ගොඩක් මතු කළ දකින්නවා එයා මේ ගමේ මේ නගරේ මේ රටේ සියලුම ජනතාව සිහියට නගා ගන්නවා සියලුම මනුස්ස රූප සිහියට නගා ගන්නවා ඒ සෑම සලායතනයක්ම පස් ගොඩක් කරලා දකින්න පින්නතුනේ මනෝමය රූපයකින් එයා මුළු රටම පස් ගොඩක් හැටියටයි දකින්නේ පඨවි ධාතුවක් හැටියටයි දකින්නේ මේ අධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට මුහුණා පින්නතුනේ රූප සංඥාවක් නැහැ ඇසක් නෑ එතන කනක් නෑ එතන නාසයක් නෑ එතන දිවක් නෑ එතන ශරීරයක් නැහැ ඒ සියල්ලම බාහිර සතර මහා ධාතුවට මුහුණා ඔබ ලෝකෙටම හිතේ යොමු කරන්න ඒ ලෝකේම ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම නුවණින් දකින්න ඒ සෑම මිනිස්සෙක්ගේම ඇස කන නාසය දිව ශරීරය මනස මේ සලායතනය පවදා හරි දවසක සතර මහා ධාතුවටම මුහු වෙනවා මේ මොහොතේ ඔබේ සියලු රූප සතර මහා ධාතුවට බාහිර සතර මහා ධාතුවට මුහු කරන්න දැන් ඔබට මුළු ලෝකෙම පස් ගොඩක් පින්වතුනේ මුළු ලෝකෙම පස් ගොඩක් කොතනකවත් ඔබට මනුස්ස රූපයක් පේන්නේ නැහැ මෙන්න ඔබ ඇත්ත ඇති සැටියෙන් දකිනවා
ඔබේ රූපය පස් කොටක් කරලා මනෝමය රූපයකින් ඔබ මුළු මනුස්ස ලෝකයම පස් කොටක් බවට පත් කළා ඇත්ත ඇති සැටියෙන් දැක්කා මේ අධ්‍යාත්මික සලායතනයන්ගේ සැබෑ ඇත්ත ඔබ දැන් දකිනවා මේකයිති බාහිර සතර මහා ධාතුවටමයි පින්වතුනි ඔබ දිව්‍ය තල සිහියට නගා ගන්න බ්‍රහ්ම තල සිහියට නගා ගන්න මේ සෑම දෙවියෙකුටම මේ සෑම බ්‍රහ්මෙකුටම සලායතනයන් තියෙනවා පටිච්ච සමුප්පන්න ජීවිතයක් ඒ සෑම සලායතනයක්ම මහ පොළවේ සතර මහා ධාතුවටම මුහු වෙන යටි නුවණින් දකින්න පින්වතුනි කොතනකවත් දැන් ඔබ සලායතනයන් දකින්නේ නැහැ ඒ සෑම සලායතනයක්ම ඔබ බාහිර සතර මහා ධාතුවට මුහු කළා දැක්කා ඇස අනිත්‍යයි මෙනෙහි කරන්න මේ අසයිති මහ පොළොවටමයි කන අනිත්‍යයි මේ කන අයිති මහ පොළවේ පසටමයි නාසය අනිත්‍යයි මේ නාසය අයිති මහ පොළවේ පසටමයි මේ දිව අනිත්‍යයි මේ දිව අයිති මහ පොළවේ පසටමයි මේ ශරීරය මනස අනිත්‍යයි මේවා අයිති මහ පොළවේ පසටමයි පිංගතුනේ පසත් අධ්‍යාත්මික රූපයක් එකක් කොට දකින්න ඔබ පස කෙරෙහි තෘෂ්ණාව නැහැ වගේ ඔබ බාහිර පටවි ධාතුව කෙරෙහි තෘෂ්ණාව නැහැ වගේ ඔබ ඔබේ සලායතනයන් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න එපා අන්‍යනුවණින් සලායතනයන්ගේ අනිත්‍යභාවය දකිනවා එයා දකිනවා මේ සලායතනයන් අනිත්‍ය වගේම එයා අතීත රූපස්කන්ධයට හිත යොමු කරනවා එයා වර්තමාන රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් දැක්ක වගේම අතීත රූපස්කන්ධයට එයා හිත යොමු කරනවා අතීතේ කොයිසා සුන්දර රූප තිබ්බද පටිච්ච සමුප්පන්නව මම සක්විති රජ වුණා ඒ රූපේ වෙනස් වෙලා ගියා මම සක්‍ර දෙවියන් වුණා ඒ රූපේ වෙනස් වෙලා ගියා මම සුජම්පතිය වුණා ස්ත්‍රී රත්නය වුණා ඒ රූප වෙනස් වෙලා ගියා රජවරු සිටුවරු වුණා ධන කුවේරය වුණා සුන්දර රූප රාජණියන් වුණා සෑම රූපයක්ම වෙනස් වෙලා ගියා මම තිරිසන් ලෝකෙට වැටුණා പ്രേත ලෝකෙට වැටුණා අසුර ලෝකෙට වැටුණා නිර්යන්ත වැටුණා සෑම රූපයක්ම වෙනස් වෙලා ගියා එයා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා ඒ සෑම රූපයකම ඇසකන නාසය දිව ශරීරය මනස තිබුණා ඒ සෑම සලායතනයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි අතීත රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා වර්තමාන රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා දකිමින් අනාගත රූපස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේ පින්වතුනි එයා නුවණින් දකිනවා දෙයියනේ අතීතේ සක්විති රජ වෙත්ත රූපය අනිත්‍ය වුණා නම් ආයිමත් සක්විති රජ වෙලා වැඩක් නැහැ අතීතේ සක්‍රයා වෙච්ච රූපය අනිත්‍ය වුණා නම් අනාගතේ ආයිමත් සක්‍රයෙක් වෙලා වැඩක් නැහැ අතීතේ ස්ත්‍රී රත්නය වෙච්ච රූපය අනිත්‍ය වුණා නම් අනාගතේ ස්ත්‍රී රත්නයක් වෙලා වැඩක් නැහැ පිංගතුනි එයා රූපය කෙරේ අවබෝධයෙන් කලකිරෙනවා එයා රූපය කෙරේ අවබෝධයෙන් රූපය කෙරේ තියෙන තෘෂ්ණාව යට අතහැරෙනවා පිංගතුනි අන්න පස්සේ නිරේතුරුවම පස්සේ අවිද්‍යාව යා තුනී කරගන්නවා පස්සේ අවිද්‍යාව යා නිරෝධය කරනවා පස්සේ අවිද්‍යාව නිරෝධය වුණේ කොහොමද පිංගතුනි ආ රූපය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා මේ රූපය බාහිර සතර මහා ධාතුවටම මුහු කරලා දැක්කා මේ රූපය පස් ගොඩක් කළා යා දැක්කා මේ රූපය නිරේතුරුම වතුර ගොඩක් වාතය ගොඩක් උෂ්ණය ගොඩක් හැටියට මෙයා දැක්කා පින්වතුනි රූපය කෙරෙහි පරිපූර්ණ වශයෙන් එයාගේ සිත නිදහස් වුණා සිත නිදහස් වුණ තැනදී එයා ආයිමත් දිව්‍ය රූපයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ එයා ආයිමත් බ්‍රහ්ම රූපයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ එයා ආයිමත් මනුෂ්‍ය රූපයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ එවැනි රූපයක් කෙරෙහි එයාට තෘෂ්ණාව නැහැ පින්වතුනි ඇයි එයා පරිපූර්ණ වශයෙන් රූපය අනිත්‍යයි කියලා අවබෝධ කළා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ රූප තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කළා නම් ඔබ මැරෙන මොහොතේ ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට වැස ගන්න තියෙන රූපය ඔබ අහිමි කළා වෙනවා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඤ්ඤාණය පෝෂණය වෙන රූපයක් ඇසුරෙන්මයි කියලා. රූපයකට බැස ගැනීමෙන් තොරව විඤ්ඤාණයේ පැවැත්මක් නැහැ කියලා. විඤ්ඤාණේ ගෘහය රූපය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් දැන් ඔබ රූප තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම සිඳ පිංගතුනි. ඔබට රූපයක් කෙරෙහි තවදුරටත් තෘෂ්ණාවක් නැහැ. පටිච්ච සමුප්පන්න විඤ්ඤාණයට බැස ගන්න තැනක් නැහැ පිංගතුනි. ඔබ ඒ තැන අහිමි කළා. ඔබ ඒ තැන අහිමි කරපු නිසාම පටිච්ච සමුප්පන්න විඤ්ඤාණයට බැස ගන්න රූපයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පටිච්ච සමුප්පන්න විඤ්ඤාණය තමා තුලින්ම නිරුද්ධ වෙලා යනවා කියලා නැවත ආ උපතකට යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි නිරතුරුවම රූපය විදර්ශනාවෙන් දකින්න කායානුපස්සනාවෙන් දකින්න මේ රූපයමයි රූපය කෙරෙහි තින තෘෂ්ණාවමයි මේ අවිද්‍යාවමයි පින්වතුනි තෘෂ්ණාවමයි මේ පස්සේ අවිද්‍යාව අපිට ශක්තිමත් කරලා දෙන්නේ. පස්සේ අවිද්‍යාව ශක්තිමත් වෙන්න වෙන්න අපි වේදනා සංඥා සංකාර විඥානෝ ඇති කරගෙන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය තව තව ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් ශක්තිමත් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරිද මහත්තයෝ? පැහැදිලි ස්වාමීන් වහන්ස. දැන් හරි සවකත දිනාද ස්වාමීන් වහන්ස? මා ඒකයි සඳහන් කරන්න දැන් උත්සාහ ගත්තේ. ඔබ වහන්සේ විශේෂයෙන්ම ඉතාමත්ම දීර්ඝ පැහැදිලි කිරීම සමග ගොඩක් ප්‍රශ්න දිගටම යොමු වෙනවා ස්වාමීන් වහන්ස. නමුත් මේ මොහොතේ දැන්ට හෝරා දෙකහ මාරකට අසන්න කාලයක් ගත වුණු නිසා අපි තව එක ප්‍රශ්න එහෙමයි ස්වාමීන් වහන්සේ මම අහන්න එක ප්‍රශ්නයක්. ගරු ස්වාමින් වහන්ස, මා නිතරම ආහාර ගැනීමේදී නිවසේ ඇති හොඳම දේ ස්වාමියා ඇතුළු දරුවන්ට වෙන් කර ගුණත්වෙන් අඩුම දේ පරිභෝජනය කිරීමට පුරුදු වී සිටින අතර එය කරන්නේ ඉතා කැමැත්තෙන්ම සහ සතුටින්. නමුත් ඔවුන් කියන්නේ හොඳ දේ ආහාරයට ගැනීමට මට පින් නැති නිසා එසේ සිදුවන බවයි. මෙය ධර්මය ඇසුරින් පහදා දෙනු මැනවි. ඇත්තටම පුතේ කතාව ඇත්ත. තේරුණාද? ඔබ කියන්නේ ඒ ගෙදර ඉන්න අම්මා නෝනා දරුවන්ටයි මහත්තයටයි හොඳම දේ හදලා දෙනවා. හරිද? අපි කියමුකෝ බිත්තර පහක් තියෙනවා. බිත්තර පහ මහත්තයටයි දරුවා හතරට තම්බලා දෙලා එයා බිත්තරයක් අන්නේ නැහැ. එයා හැම වෙලාවම ගෙදර තියෙන හොඳම දේ දරුවන්ටත් මහත්තයාටත් හදලා දීලා එයා ඇත්ත වශයෙන්ම හොඳ නැති දේ, ඒ කියන්නේ ගුණෙන් අඩු දේ තමයි එයා ගන්න. එයා ඒක දකින්නේ එයා කරන්න ආව පරිත්‍යාගය හැටියට. නමුත් මාත්‍යෝ ඊට හේතු අකුසල් සංස්කාරයක්මයි. මේක තේරුම් ගන්න ඕනේ. ඒ නෝනට අවමාහාරයක් අරගෙන ජීවත් වෙන්න හිත දෙන්නේ තමන්ගේ දරුවන්ට සාම්පුරුෂයන්ට ඉහළ ආහාරයක් හදලා දීලා මාත්‍යෝ ඒ නෝනගේ අකුසල් සංස්කාරය. තේන්නා? ඒ නිසා නිරේතුරුව මේ නෝනා සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කර ගන්න ඕනේ. ඒ නෝනා හිතන්න ඕනේ මම නිරෝගීව හිටියොත් පමණයි මට මගේ දරුවන්ට මගේ සාම්පුරුෂයාව පෝෂණය කරගන්න හම්බ වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මම අවම දෙයක් ආහාරයට අරගෙන මගේ ශරීරය රෝගාබාධයන්ට පත් වුණොත් තේරුණාද? මාත්‍යෝ කිසිම දෙයක් ඊට පස්සේ කරගන්න පුළුවන් වෙන්නේ. ඔබ අවම දෙයක් අරගෙන ශරීරයට අදාළ අවශ්‍ය පෝෂණය දුර්වල කරගත්තොත්, ඔබ ලෙඩ වුණොත්, ඔබ කලන්තයක් දාලා වැටුණොත් තේරුණාද? එහෙම වුණොත් මහත්යෝ මුළු දරුපද මුළු පෞල් ජීවිතේම විනාශභාවයට. එතකොට එනවා ඔබ මේ මොහොතේ කොච්චර සුන්දර ආහාර දරුවන්ට මහත්යාට හදලා දුන්නට වැඩක් වෙන්නේ නැහැ. තේන්නාද? ඒ නිසා ඔබ කරන දේ අයිති වෙන්නේ මෝහයට. ඒ නිසා ඒ දේ කරන්න එපා. ඒ නිසා හැම වෙලාවම පෞලේ දරුවෝ දෙන්නයි මහත්යයි නෝනායි ඉන්නවා නම් ඒ හදාගත්ත ටික සමසේ හතර දෙනා බෙදාගෙන ආහාරයට ගන්න. තේන්නාද? ඔබ දුර්වල දෙයක් නම් ගන්න පුතේ ඒක ඇත්තටම අකුසල් සංස්කාරයක්. ඈ නමුත් ඒක අපි දකින්නේ පරිත්‍යාගයක් හැටියට, දානයක් හැටියට, කැපවීමක් හැටියට. නමුත් පුතේ ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ හිත සකස් වෙන්නේ අනිවාර්යෙන්ම මහත්යෝ අපේ අකුසල් සංස්කාරයන් නිසා. ඒ අකුසල් සංස්කාරය සකස් වෙන්නේ තව අකුසල් අපේ ජීවිතයට එකතු කරගන්න. ඒක හොඳින් තේරුම් ගන්න. ඒ අකුසල් සංස්කාරය අපිට සකස් වෙන්නේ තව අකුසල් ජීවිතයට. ඉන්සාන් ඉරේතුරුවම තමන් ගන්න ආහාර වේල නිවැරදි වෙලාවට ගන්න නැත්නම්
ඒ ආහාර වේල ප්‍රමාද වෙලා ගන්න හිතෙනවා නම් ඒක පිනුල් භාවයට පත් වෙලා ගන්න හිතෙනවා නම් ඒ අපේ අකුසල් සංස්කාරයක්මයි මහත්තයෝ. ඒ සංස්කාරයන් කඩාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ සංස්කාරයන් කඩලා දෙන්නේ සම්මා දිට්ඨිය. කර්මය කර්මඵල විශ්වාසය. ඒ නිසා නිරතුරුවම ඒ අම්මා දක්ෂ වෙන්න ඕනේ. මීට පස්සේ ඒ දේ කරන්න එපා. තමන් ගෙදර හදාගත්ත දෙයක් තියෙනවා නම් ඒ හදාගත්ත දේ සමසේ හැම කෙනාම අනුභව කරන්න. ඔබ දුර්වල දෙයක් මහත්යටයි දරුවන්ටයි හොඳට කෑම හදලා ඔබ නොකා ඉන්නවා නම් ඔබ දුර්වල දෙයක් කනවා නම් ඔබ රෝගී භාවයට පත් වෙයි. ඔබ රෝගී භාවයට පත් වුණොත් ඔබ කොච්චර දරුවන්ට මහත්යට හොඳ කළා කියලා වැඩක් වෙන්නේ මුළු පවුලම ඊට පස්සේ බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා අර දරුවන්ට අම්මාත් රෝගී අම්මා කෙනෙක් තමයි ලැබෙන්නේ. තේරෙනවද? ඒවා මෝහයටයි තියි. එනිසා එවැනි එවැනි දේ නෙමේ පරිත්‍යාගයන ධර්මයේ පරිත්‍යාගයන් කියන්නේ ඒක නෙමේ. ඔබ සීලෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න, ආජීව අට්ටමක සීලේ ශක්තිය ඔබ ජීවිතය තුළ ඇති කරගන්න, සම්මා සංකප්පයන්ගේ ශක්තිය ජීවිතයට ඇති කරගන්න, සම්මා සතිය සම්මා වායාම්ගේ ශක්තිය ජීවිතයට ඇති කරගන්න. අන්නේ ශක්තියයි ඔබේ දරුවන්ට ඔබේ මහත්යාට ඔබ දෙන සුන්දරම පරිත්‍යාගයේ බවට පත් වෙන්නේ. දැන් ඔබ මේ මොකද්ද කරන්නේ? ඒ සියලු දේ දුර්වලභාවයට පත් කරගන්න. තේන්නාද? ඒ නිසා ඔබේ බිරිඳට, ඔබේ සාම්පුරුෂයාට, ඔබේ දරුවට ඔබට ශ්‍රේෂ්ඨ තෑග්ගක් දෙන්න අවශ්‍ය නම්, ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයක් කරන්න අවශ්‍ය නම්, ශ්‍රේෂ්ඨ ගෞරවයක් දක්වන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ එක දෙයයි. සීලේ ශක්තිය ඔබේ ජීවිතයට ඇති කරගන්න. මෛත්‍රියේ ශක්තිය ඔබේ ජීවිතයට ඇති කරගන්න. දානේ ශක්තිය ඔබේ ජීවිතයට ඇති කරගන්න. සද්ධාවේ ශක්තිය ජීවිතයට ඇති කරගන්න. දිවි හිමියෙන් මම පංච සීලය සුරකින්වා කියන ශක්තිය ඇති කරගන්න. ඔබේ මහත්යාට, ඔබේ දරුවන්ට, ඔබේ බිරිඳට ඔයිට වඩා දෙන්න තෑග්ගක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හරිද මහත්යෝ? එහෙමයි ස්වාමිනාංශ. දැන් හරිද? එහෙමයි. පින්වතුනි, මම විශේෂයෙන් මට අවසර ස්වාමීන් වහන්සේ අද සජීවීව සම්බන්ධ සිටින සියලුම පින්වතුන්ව පොඩ්ඩක් අමතන්නට අද ස්වාමීන් වහන්සේ සූම් තාක්ෂණයත් ඒ සූම් තාක්ෂණය හරහා මෙම විකාශය වෙන ධර්ම සාකච්ඡාව සජීවීව Facebook සහ YouTube තාක්ෂණයන් හරහත් නරඹන්නට අසන්නට පින්වතුන්ට වාග්ය උදා වුණා. ඒ නිසා මෙම තාක්ෂණයන් තුන හරහම මේ මොහොතේ සම්බන්ධතා 120කට අධික ප්‍රමාණයක් හරහා 200කට වඩා වැඩි පිරිසක් මෙම ධර්මය මෙම ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කර බව අපි බොහොම සොම්නසින් මතක් කරනවා. ඒ සමගම මේ පින්වතුන්ට අපි මතක් කරන්නට කැමැති අද හෝරා දෙකහමාරකට ආසන්න කාලයක් තුළ ඉතාමත්ම විශේෂී ගැටලු රාශියකට ස්වාමින් වහන්සේ ඉතාමත්ම පරිශ්‍රමයකින් බොහොම කරුණාවෙන් පිළිතුරු සපයා දුන්නා. ඔබ සමහර විට කල්පනා කරනවා ඇති, අනේ මේ වටින ධර්ම සාකච්ඡාව අනිත් අයත් එක්ක කොහොමද අපි බෙදා හදාගන්නේ කියලා. ඉතින් ඔබට බොහොම සතුටින් මතක් කරන්න කැමති මෙම සාකච්ඡාව පටිගතව YouTube සහ Facebook කරා ඕනම මොහොතක පසුව ඔබට අසන්නට පුළුවන්. ඔබට අවශ්‍ය ප්‍රශ්නවලට ඉදිරියට යමින් පසුපසට යමින්. ඒ නිසා ඊටාත්ම ඔබේ සොම්නසට කාරණයක් වෙනවා නොඅනුමානයි. ඔබට මතක තියාගන්න තියෙන්නේ මෙම ඔබ තිරයේ දිස් වෙනවා ධම්මරත නමින් YouTube නාලිකාවක් සහ Facebook නාලිකාවක් මොහුණු පොතේ නාලිකාවක් තියෙනවා. ඒ හරහා මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔබට ලබා ගන්නට මෙම ධර්මයේ නැවත ශ්‍රවණය කරන්නට නරඹන්න අවස්ථාව තියෙනවා. ඒ සමගම අද දවසේ ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් යොමු වුණා. ඔබ දකින්න ඇති ස්වාමින් වහන්සේ බොහොම පරිශ්‍රමයෙන් බොහොම උනන්දුවෙන් පිළිතුරු දුන්නා. නමුත් අපට ඇසිය නොහැකි වූ ප්‍රශ්න බොහෝමයක්ම තියෙනවා. ඒ නිසා අප ගැන අනුකම්පා කරන්න, අප සමගමනාපවන්ට එපා. එම ගැටළු ඉදිරිපත් කරන්නට නොහැකිවීම ගැන මා රාජගිරිය අරියඥාන ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ වහන්සේගේ ඉදිරි සති කිහිපකින් හෝ මාසකින් ඔබට ඔබ වහන්සේට නැවතත් කාලයක් ලැබුණොත් අපි කෙරෙහි කරුණාවෙන් තවත් ධර්ම සාකච්ඡාවකට එකතු වෙන්නට කියලා. හොඳයි මාත්‍යෝ, මම පින් අනුමෝදන් කිරීම කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි, පින්වතුන් සාදුකාරයක් දෙන්න. පින්වතුන් අප්‍රමාණ සතුටට පත් වෙන්න මේ මොහොතේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයන් ශ්‍රවණය කරලා
උතුම් පංච සීලය ඒ වගේම අද දවසේ උදෑසන පටන් පින්වතුන්ලා උපෝසත සීලයන් සමාදන් වෙලා ඒ මහා සංඝරත්නය අරමුණු කරගෙන සිව්පස්සේ නැප උපස්ථානයන් සිද්ධ කරලා ඒ වගේ මේ දෙස් විදෙස් සියලුම පින්වතුන්ලා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම අපි බුදු ගල්ලේන ආරණ සේනාසනේ අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වන ඒ වන්දනීය පූජනීය උඩවර ධම්ම රක්කිත ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්න සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ සුන්දර පින්කම සූදානම් කරපු ඒ ගෞරවනීය රන්මුතුකල බුද්ධවංශ ස්වාමින් වහන්සේටත් කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් සහ සම්බන්ධ වුණා වූ ගෞරවනීය පූජනීය සහෝදර සියලුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්න සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ සාකච්ඡාව මෙහි වූ පින්වත් මහත්මයාටත් උපකාරක ධර්මයන් සකස් කර දුන්නේ සියලුම පින්වතුන්ලාටත් මේ මොහොතේ මේ ස්ථානයේ සහ සම්බන්ධ වෙන පින්වතුන්ලා සියලුම දෙනාටත් විදේශීය වශයෙන් සම්බන්ධ වෙන සියලුම දෙනාටත් දැකබලා සතුටු සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්න සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු නමින් මිය ගිය යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වේ දේ සෑම කෙනෙක්ම තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ බුදු ගල්ලේන ආරණ සේනාසනේ වැඩ සිටමින් අතීතයේ අපවත් වී වදාළ ඒ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද පරලව ජීවිතයේ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මිය ගිය ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාති නං හෝතු ගාතාව ශබ්ද නගල කියන්න ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේ ශාක්‍ය අල්පේ ශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බිම් සුරකින දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝරත්නය නිදුක්ව නිරෝගීව චිරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා සහ සම්බන්ධ වූ පින්වතුන්ලා සියලුම දෙනාටත් දැකබලා සතුටුනා වූ සියලු දෙනාටත් ඒ සාකච්ඡාව මෙහි වූ පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාවත් නිදුක්ව නිරෝගීව ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තාවචාචම්මේහි කියලා එත්තාවචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුභෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුභෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුභෝදන්තු සබ්බ සම්පත්ති මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින් පින්වතුල්ලාටත් දැකබලා සතුටුනා වූ සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ විදේශගතව සම්බන්ධ වූ සියලුම පින්වතුල්ලාටත්
මේ ජීවිතේදීම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න. දැන් මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. ගෞරවනීය නායක සාමින් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝරත්නය පින්වතුන්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සද්ධර්මයන් දැකීම අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වේවා. ජීවිතවලට බලපාන යම් අතීත අකුසල් සංස්කාරයන් තිබේ නම් මේ කරගන්නා වූ පින්කම් බලයෙන් ඒ අතීත අකුසල් සංස්කාරයන් තුනී වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම සැලසේවා කියලා මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ අභිවාදන සීලිස කියන්න. अभिवादन स्थिलिस्स निच्चं वेज्जा प्रचार चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मे अतो निब्बान संपत्ति मिनाते समिच्य तेरुवन सरणिन देवियन्गे आशीर्वादेन जय श्री महा बोसमिदुन वहांसेगे स्वर्णमाली महा सह समुदुन वहांसेगे अनंत बुदुगुण बलेन पिंगतुल्लाटत् विदेशगतव संसा संबंधो सेलूम दिनाटत् निदुक् नीरोगी सुवपत् भावय दीर्घायुष सलसेवा साधु 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 अवसर स्वामी नासे अद दवसे मेम पिंकम संविधानय कलपु साधु साधु अनुमोदामि सुपत्तेवा कमामि कमित तब्बं सुपत्तेवा दीर्घायुष सेवा चतुरार्य सद्धर्मे नाबोदेवा हेमोटम गुडाक पिं අවසරයි ස්වාමීන් වහන්ස අද දවසේ මෙම පින්කම සංවිධානය කරපු ඇත්තන් සංවිධානය කොට තිබෙනවා ඔබ වහන්සේට පිරිකර පූජාවක් ඒ නිසා අපට අවසර අපේ කවිඳු සොයුරාට ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා අප සියලු දෙනා වෙනුවෙන්ම ස්වාමින් වහන්සේට පිරිකර පූජා කරන ලෙස හොඳයි පුතේ महा संघ रत्न आरमुन करगेन ए पिरिकर पूजा वन सिद्ध क्रीमेन रस कर गत्ता उपिन ए विदेश गति मे कट वे मुतुकुट पूजा वन सिद्ध क्रीमेन मे रस कर गत्ता उपिन पिंग वतुल्ला सिलुम दिनाटा देख बला सतुवेन सिलु दिनाटा ते वगेम ए विदेश गतव सिद्ध मे कटिवत संविधान करपु मेहे ए पिंगवत महात्म्य आय तुलु ඒ පිරිකර සූදානම් කිරීමට අතහිත දුන් පින්වතුල්ලා සියලුම දෙනාටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂත් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍යර්මයන් දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වගේම ගෞරවනීය බුද්ධවංශ ස්වාමින් වහන්සේ ඇතුළු ඒ වන්දනීය පූජනීය සහෝදර ස්වාමින් වහන්සේලා සියලුම දෙනාටත් මේ පින් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ධර්මයන් දැකීම අවබෝධයටම උත්තම ශක්තියක් වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අති ගෞරවනීය පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ හෝරා දෙකහමාරක් පුරාවට මේ කාලීන දහම් සාකච්ඡාව හරහා උතුම් පිරිසිදු බුද්ධ භාෂිතය අපට ශ්‍රවණය කරන්නට ඔබ වහන්සේ අවස්ථාව ලබා දුන්නා. මේ අපගේ දිව්‍යයට අමාපෙන් පොදක්ම වෙනු ඇති. ඔබ වහන්සේ මෙතන හිටියද? දොහොත් මුදුන්දී ඔබ වහන්සේ නැවත වන්දනා කරමි. සජීවීව සම්බන්ධ වූ සුවහසක් පින්වතුනි අප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේ නැවතත් මෙවැනි ධර්ම සාකච්ඡාවක් කරහා මෙම දම්සභා මණ්ඩමයට වඩිනවායයි අපි අපේක්ෂා කරමු. ඔබ වහන්සේට තුනුරුවනේ අනන්ත වූ ආරක්ෂාව ලැබේවා. සාදු සාදු සාදු. වැඩසටහන වෙනුවෙන් බොහොමත්ම පරිශ්‍රමයෙන් සංවිධානය කටයුතු කර වූ මහා සංඝරත්නයටත් ඒ සඳහා අපකැපූ ඒ කවිදු ආදී සොයුරන්ටත් අප මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා කරනවා. වැඩසටහනට ලොව වටා සම්බන්ධ වූ සුවහසක් පින්වතුන්ට මතක් කර සිටිනවා මේ උතුම් ධර්ම ශ්‍රවණය හරහා ඔබ අප රැස් කරගත්තා වූ පින්. උතුම්
නිර්වාණ අවබෝධය වෙනුවෙන්ම උපනිශ්‍රය වේවා කියලා ඔබ වහන්සේට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මාතේ වැඩසටහන මෙතනින් නිමාවටපත් වෙනවා නැවතත් මෙවැනි ධර්ම සාකච්ඡාවක් සමගින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන් අද අපි ඔබෙන් සමු ගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි හරි නේද मैंने इन्हें तेरे वंशने मात्यों